சீமாவின் இஹா தேசபாலனே ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සම්බන්ධයෙන් පිවිසෙන දේශපාලනයට වඩා මිනිසුන්ට දැනෙන මාතෘකාවක් ඒ කියන්නේ එක පැත්තකින් තමන්ගේ එදිනදා ජීවන වේදම වේල පිළිබඳ ප්‍රශ්නය අනෙක් පැත්තෙන් නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය එතනොත් සෞඛ්‍ය පිළිබඳ මාතෘකාව සෞඛ්‍ය බිඳවැටුණු තැනක නිදහස් සෞඛ්‍ය පිළිබඳ විශ්වාසය බිඳවැටුණු දවසක ඒ රටේ සෞඛ්‍ය පිළිබඳව අවිශ්වාසයක් ජනිත වූ දවසක එය ප්‍රතිජීවක ඖෂධයකින් ඇතිවන මාරාන්තික ප්‍රතිඵල වලට වඩා දරුණුයි ඒ නිසා අද දවසේ අද එම මේ සාකච්ඡාව තනි කරම සෞඛ්‍ය පිළිබඳව අද එකක් හෙට තව එකක් පුවත්පත් ගත්තොත් එක්කෝ මේ මැෂින් එකක් අක්‍රියයි එක්කෝ මේ බෙහෙත නැහැ එක්කෝ මේ බෙහෙත කිසියම් ආකාරයක ආසාත්මිකතාවයකින් රෝගියෙක් මිය යනවා මේ වගේ විවිධ කාරණා ඒ නිසා සෞඛ්‍ය ශාස්ත්‍රයේ කොතනටද මේ කාරණාව පිළිබඳව අද දවසේ අපි අවධානය යොමු කරන්නේ ඔබ දන්නවා අද දවසේ අපි ආරාධනා කළේ කාටද කියලා කාරණා මුලින්ම මගේ මිතුරන් දෙදෙනා වෙත යමු යමු මුලින්ම හඳුරගමු පාලුක රාජපක්ෂ අයවන් පාලුක අයබෝන් චමුදිත සුබ සන්ධ්‍යාවක් ඒ වගේම කලින්දු විධානගේ අයබෝන් කලින්දු අයබෝන් චමුදිත සුබ සන්ධ්‍යාවක් අද සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා අයබෝන් සුබ සන්ධ්‍යාවක් අයබෝන් චමුදිත අමතුමා කාරණාවෙන් කාරණාව එන්න පෙරාතු අපි ආසන්නත වශයෙන් මේ සාකච්ඡාවට බලපාපු හේතුව එක පැත්තකින් පේරාදීනිය සිද්ධ වෙච්ච සීදී ආසන්නතම සිද්ධිය ඒ හුදකලා කාරණාවලට එන්න පෙරාතු අද රටේ ඇතිවිලා තියෙන්නේ මේ බාල ඖෂධ හැමතැනම ඖෂධ වෙළඳාම ජාවාරමක් කොමිස් ගන්නවා එමර්ජන්සි පර්චේසින් හදිසි මිලදී ගැනීම වලට යනවා මේ වගේ බරපතල කම මේ සමහර ඇත්තටම ගොඩක් අය මේක තේරෙන්නේ නැහැ කොහොමද මේක ගහන්නේ මේ සල්ලි ගහගන්නේ කොහොමද මොකද්ද මේ වංචාව රට පුරා හැමතැනම ආණ්ඩුවේ ඉස්පිතාල ගැන විශ්වාසයේ බිඳ වැටුනොත් එතනින් පස්සේ අපිට කතා කරන දෙයක් ඉතුරු වෙන්නේත් නැහැ ආරම්භයක් විදියට සිද්ධි වලට පස්සේම මොකද්ද මේ සෞඛ්‍ය සේවාවේ ශ්‍රේෂ්ඨය ඇතිලා තියෙන බිඳ වැටීම චමුදිත හොඳ තැනකින් පටන් අරගත්තේ ඔබතුමා කිව්වා කතාව ආරම්භයේදී රටක සෞඛ්‍ය වර්ධනය තුලින් තමයි රටක මේ සියලු වර්ධනයන් ඇති වෙන්නේ කියලා 2018 දී අබුඩාබි නුවර පැවතුණා අබුඩාබි කුමාරයාගේ ආරාධනාවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මන්ත්‍රණය ඒකට ආවේ ඇත්තටම බිල් ගේට්ස් මැතිතුමත් හිටපු ඇමරිකන් ජනාධිපතිතුමා ජිමි කාටර් එතකොට ලෝක බැංකු සභාපතිවරයා මමත් අපි හතර දෙනාට තමයි ආරාධනා කරලා තිබුණේ සෞඛ්‍ය ගැන කතා කරන්න. එදා මම ඉදිරිපත් කළා අපි ශ්‍රී ලංකාවේ අපේ මේ සෞඛ්‍ය ගොඩනගෙන හැටි. එදා තමයි පළවෙනි වරට ඔබතුමාලා දන්නවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ නොයෙකුත් මේ ක්‍රමවේද පාවිච්චි කරන්න ගිහිලා ලෝකේ රටවල කැරලි ඇති වුණා සිවිල් යුද්ධ ඇති වුණා විශාල ප්‍රශ්න ඇති වුණා මොකද ඔවුන්ගේ ව්‍යූහ සූත්‍ර ක්‍රියාත්මක කරන්න ගිහිලා එන මහජන විරෝධයට මොකද ඔවුන් කිව්වේ වෙළඳ පොළ විසින් වෙළඳ පොළ පරිපාලනය කරයි එතකොට මිනිස්සු නැති මිනිස්සු ඇති මිනිස්සු කියලා එකක් නැහැ වෙළඳ පොළ හරිගස්සලා එනකන් අර මිනිස්සුටගේ ගැන කතාවක් නැහැ දුප්පත් මිනිහා ගැන දැන් නමුත් 2018 ඔය සම්මන්ත්‍රණය තමයි පළවෙනි වට ලෝක සෞඛ්‍ය ලෝක බැංකුව කිව්වේ රටක සෞඛ්‍ය සහ අධ්‍යාපනය ගොඩනැගුවොත් ඒ රටේ ආර්ථිකය වර්ධනය වෙනවා කියලා. මං හිතන්නේ මේක හැමෝම දැනගන්න ඕනේ. අපේ ජනාධිපතිතුමත් දැනගන්න ඕනේ රටක ආර්ථිකයක් ගොඩනගන්න බෑ සෞඛ්‍යයි අධ්‍යාපනයයි කඩාගෙන වෙට. ඒක සංවර්ධනයේ මිනුම් දණ්ඩක් එමෙ. මිනුම් දණ්ඩක්. ඒතකොට අද ලෝක බැංකුව. ඒකින්ද තමයි බලන්න මේ IMF ආධාර වැඩපිළිවෙලේ ඒගොල්ලෝ සෞඛ්‍ය සහ අධ්‍යාපනය පැත්තකට දාලා ඔබ කැමති වෙන්නේ හිටපු සෞඛ්‍යමතිවරයෙක් වශයෙන් කියන්න මේ වෙලාවේ අපි සෞඛ්‍ය ගැන කතා කරමුකෝ අධ්‍යාපනය පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මාතෘකාව නිසා සෞඛ්‍ය බිඳ වැටිලා කියලා කියන්නද බිඳ වැටෙමින් ඔබ පාවිච්චි කළ වචනයක් අපේ ජනාධිපතිතුමා දැනගන්න ඕන කියන කතාවක් පාවිච්චි කළා මොකද හේතුව ඉස්සර මේ චෝදනාව එල්ල වෙලා තිබුණේ සෞඛ්‍යමතිවරයාට දැන් මේ චෝදනාව ඉහළ මට්ටමින් එල්ල වෙමින් පවතින වෙලාවක් ඒ නිසා ඔබ කැමති සෞඛ්‍ය බිඳ වැටිලා කියලා කියන්නද බිඳ වැටෙමින් පවතිනවා කියලා කියන්නද බින්ද වැටෙමින් පැවතීමක් නැහැ දැන් බින්ද වැටිලා ඉවරයිනේ ඔබ කියන්නේ එහෙමයි ඔව් එහෙම නැත්නම් තමයි බින්ද වට්ටනවද මෑ මෙතන කිසිදු සැලකිල්ලක් නැහැ මේ මොනවද වෙන්නේ කියලා කාගේද මං හිතන්නේ උඩ ඉඳලා පහලටම සියලුම කට්ටියට ඒක පළවෙනි චෝදනාව වෙල්ල වෙන්නේ අමාත්‍යවරයාටද නැහැ ඕනෑම ආයතනයක ආයතනයේ වර්ධනයක් තියෙනවා නම් ඒකේ කීර්තිනාමය ඇමතිවරයාට එනවාමයි හරිද
उपकरण इंडिया मगे गावती चार एगोल मिद्रीपात कर मे राज्य औषध नीति का संस्था मे रजे वेंकर मुदाल पीली बंधव दालती है मे ट्रेजरी एलोकेशन औषध वर्ल्ट दें बला मेती है मगे काले सॉरी मेती है दिदा दाहते अपीन काले दिदा दाहते एलोकेशन के मेती मम मे इरे दिदा दाहते मेहम गिहिल गिहिल दिदास दाहनवे विनकोड़ा मेचराई भांडागारे साली मेघल दें बला दिदास विश दिदास विशी एक विनकोट को दिदास विशी देखे पोड़ी अड़वी मक्ती वे नोदाल मुदाल वेंकिरी एलोकेशन के मे एलोकेशन को එතකොට මේ ඇලෝකේෂන් එකේ ඒකේ එස්ටිමේටඩ් වැලියු එක මේ මේ සෞඛ්‍යට ඕන ප්‍රමාණයයි නමුත් ඇලෝකේෂන් එතකොට ඇලෝකේෂන් එක එන්න එන්න වැඩි වෙලා තියෙනවා සාමාන්‍ය කවුරුද කොච්චර ඕන සෞඛ්‍යට ඩොලර් බිලියන කොච්චරක් අවශ්‍ය වෙනවද ඩොලර් බිලියන ඒ කියන්නේ ඖෂධ ටික ගේන්න ගේන්න ඇත්තරම මගේ කාලේ නම් ඩොලර් බිලියන 35ක් විතර ගියා රුපියල් රුපියල් බිලියන ආවේ ඒ කාලේ අපිට වෙන් කරේ 2019 වෙනකොටත් दिदा दहाटे दाहते विसी पहाय विसी हतराय दिदा दहाटे ඔව් මදි ඒ වුණාට අපි ඒ ගානේ ඖෂධ ගෙන්වීම විතරක්ම නෙමෙයි ඖෂධ හිඟයක් තියෙනවා නෑ ඖෂධ වෙන්වීම ගෙන්වීම විතරක් නෙමෙයිනේ සෞඛ්‍ය කියන්නේ ඒ කියන්නේ නෑ මම මේ කතා කරන්නේ ඖෂධ ගැන විතරයි දැන් විශාල ප්‍රශ්නයක් තියෙන ඖෂධ දැන් මෙතන බලන්න මේගොල්ලෝ මම දැන් ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට දැන් ඔබතුමා පෙන්නපු chart එකත් එක්ක දැන් ඇස්තමේන්තුව තමයි ඔබතුමා වෙ කියන්නේ වැඩි වෙමින් ගිහිලා තියෙනවා කියන්නේ ඔව් නමුත් ප්‍රධාන වශයෙන් දැන් මෙතන නෑ නෑ ඇස්ටිමේට් එක නෙවෙයි මේ ඇලෝකේෂන් මේ මේක ඇලෝකේෂන් මේක එස්ටිමේට් එකක් වැඩි වෙලා තියෙනවා ඒකත් වැඩි වෙනවා ඒක එස්ටිමේට් දැන් ඊට වඩා බලන්න නෑ ට්‍රෙෂරි එක පැත්තක තියාගන්න දැන් මේගොල්ලොම කියනවා with additional allocation on November 22nd US dollars 129 ඒ අමතර ඒක මොන අවුරුද්දද මේ ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකොට සල්ලි නෑ ආර්ථික අර්බුදය කියන කතාව මේකට උත්තරයක් නෙමෙයි නෑ නෑ මේක ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ඉස්සෙල්ලා allocation එක දීලා තියෙනවා US dollars 94 million හරි අපි සම්පූර්ණ ටෝටල් එක බිලියන් 3ක් ඩොලර් බිලියන් 3ක් බිලියන් ඩොලර් ඩොලර් මිලියන 94යි මුලින් ඔව් මම කියන්නේ බිලියන් 3ක් කියන එක ඔව් නෑ බිලියන වලින් ගත්තොත් දැන් මෙතන ඩොලර් මිලියන 129යි ඒකේ එතනම තියෙනවා රුපියල් බිලියන 39ක් හා හරිනේ එතකොට මෙතන 94 තියෙනවා තව බිලියන මං හිතන්නේ 30ක් විතර එතකොට කීයද එතනම බිලියන 69ක්නේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ විතරක් සෝරි හරි පේනවද මේක එතකොට ඊට අමතරව එතකොට මේ 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 තව වෙන් කළ තියෙනවා නෑ මේ මේ ලෝක බැංකුවෙන් දීලා තියෙනවා බිලියන 4.1ක් මේ අවුරුද්දේ ඔව් මේ මේ ගිය අවුරුද්දේ අන්තිමට එතකොට ආසියානු සංවර්ධන බැංකුවෙන් දීලා තියෙනවා බිලියන 3.2ක් ඒ කියන්නේ දැන් මේවා පාවිච්චි වෙන්නේ මේ 2022 ඩොලර්ද රුපියල්ද රුපියල් රුපියල් එතකොට අතන 39යි 30යි 69 69 70ක් විතර වෙනවා එතකොට 77ක විතර මෙතන තියෙනවා රුපියල් බිලියන ඔබතුමා අමාත්‍ය ධුරය දරපු කාල සීමාවට සාපේක්ෂව ගත්තොත් ඔය ගිය අවුරුද්දේ අන්තිම වෙනකොට ප්‍රමාණය ඔබතුමා කියන්නේ සැසඳීමේදී ඔබතුමා දකින්නේ මේකේ ඒක ඒ ගානම තියනවද නැත්නම් මගේ කාලේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් තිබුණේ නැහැ මගේ කාලේ ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් ඖෂධ ගන්න සල්ලි දුන්නේ නැහැ එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ දැන් දැන් අමතුමා හරි අපි දැන් කලබලනා කරන ප්‍රශ්නයක්ද මොකද්ද මේ තනිකරම සල්ලි තනිකරම මේ මුදල් යන්නේ නැහැ මේ මම කියන්නම් හේතුව දැන් මේකේ දැන් බලන්න දැන් එක ටෙන්ඩර් එකක් තිබුණා ෆිරොක්සොන් ඒකේ දෙන්නේ කීයටද මිලියන 600කට
ඉහළදා. හරි. අපි මෙහෙම කරමු. ඔය ඔය කතාව අපි මේ මේ ආසන්නතම සිදුවීම් වලට අවධානය යොමු කරලා එතන ඉඳලා ඔය කතාවට එමු. දැන් ආසන්නතම සිදුවීම් අපි මේ සාකච්ඡාවට වාඩි වෙන්න හේතු උනේ පේරාදෙනිය මේ 21 හැවරුදිත් යුවතිය තරුණිය දියණියගේ මරණය පිළිබඳව කතාව. දැන් සෙෆිරෙක්සෝන් කියන ප්‍රතිජීවක ඖෂධය ලබා දීම කියන කතාව. මේ මේක නිසා කොත්තුවක් භාවිතා පාවිච්චි කළා. කෑවා මෙතනින් තමයි මේ ආසාදනය ඇති උනේ. මේකට තමයි මේ ආසාත්මිකතාවය ඇති උනේ. මේ ප්‍රතිජීවක ඖෂධය දුන්නා. අපි මෙතනින් කතාව ආරම්භ කරමු. අපේ අපේ සාකච්ඡාවේ අපිට ආසන්නතම හේතු උනේ මේකනේ. දැන් මොකක් එක පැත්තක ඔබ වෛද්‍යවරයෙක්. අනිත් පැත්තෙන් ඔබ හිටපු සෞඛ්‍යමතිවරයෙක්. සෞඛ්‍යමතිවරයෙක් වශයෙන් නෙමෙයි. මම අහන්නේ වෛද්‍යවරයෙක් වශයෙන් මේ තත්ත්වය මුලින් පැහැදිලි කරලා ඉන්න අපිට. නෑ දැන් මෙහෙමයි. දැන් මේක පැහැදිලි කරනවා කියන්නේ ඇත්තටම අද රටේ විශාල ඛේදවාචකයක්නේ. අද මේ වෙනකොට මං හිතන්නේ මේ බෙහෙත් වලින් විතරක් මිය ගිහිල්ලා තියෙන 14කට වැඩි සංඛ්‍යාවක්. ලංකා ඉතිහාසයේ කවදාකවත් එහෙම වෙලා නැහැ. මේ කෙටි කාලයකට. එතකොට දැන් 20 ගානකගේ ඇස්සන්ද වෙලා. හන්දේ මේ මිනිසුන්ට ජීවිතයක් වැඩක් නැහැ. ඒවත් මැරුණා වගේ තමයිනේ. සමහර වෙලාවට මේ මිනිසුන්ට කැමති මැරෙන එක හොඳයි. ඒ කියන්නේ උත්පත්තියෙන් අන්ධ එක්කෙනා නම් එයා දන්නේ නැහැ වෙනස. දැන් මේ වෙනස දන්නවනේ. යම් පිරිසක් රෝහල්ගත වෙලා ඉන්න බවත් කියනවා. ඔව් තවත් එතකොට මේ වගේ තත්වයක්. එතකොට ඖෂධයෙන් ඖෂධය දැන් විස වෙනවනේ. දැන් ඉස්සෙල්ලම මේ උනේ මොකද්ද මේවකනේ බීපී වැක්සින් එක. හරිද? ඒක 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 අර ඒකත් ලියාපදිංචි නෑ. ඊට පස්සේ දුන්නා ප්‍රොපෝකෝල් කියන එක. ප්‍රොපෝකෝල් එකත් විස වුණා. ඒකත් ලියාපදිංචි නෑ. හරිද? ඊට පස්සේ දැන් මේ පෙරේද වෙනකොට මේ ඒකේ මොකද්ද ප්‍රොපෝකෝල් එකේ තියුණේ බැක්ටීරියා ආ වුණා ඇතුලේ. එන්ඩෝටොක්සින් කියන එක හැදිලා මේ ටොක්සික් මේවක තියෙනවා. පස්සේ දැන් ඒව අයින් කරලා තියෙන්නේ. දැන් මේ පෙරේද දැන් ගිය සිකුරාදා ආ වුණා. ඒක ඩොබියුටමින් කියන ඖෂධය. ඒකෙත් ඒකේ දැන් කොලි මේ ක්වොලිටි ෆේලිය කියනවා. ඒ කියන්නේ ඒකේ තත්ත්වය බාලයි කියලා නරකයි කියලා දැන් චවුන්ත ලියාපදිංචි කියනවායි කියන්නේ වෙන බඩු වගේ නෙවෙයි ඖෂධ ලියාපදිංචිය හැම සදාකාලික නෑ. ඔව්. ඒක රිනියු කරගන්න ඕනේ. රිනියු කරගන්නට ඕනේ. වරින් වර ඒකට ඒකේ රිනියුවල් එක ගන්නවා. අය ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ රිනියුවල් එකට ආවා. මේගොල්ලෝ රිනියුවල් එකට එක එක ප්‍රොඩක්ට් එකක් දාලා වෙන ප්‍රොඩක්ට් එකක් එවන බව කියනවා. අප්‍රූවල් එකට ඊට වඩා මෙතන වෙලා තියෙන දැන් මේ රිවීව් එක කරනවනේ. රිවීව් එක කරාම ඒ ඒ රිවීව් එකේදී කරලා අතරමඟදී ඒ රිවීව් එකේදී කරන්න ඕනේ ඉවැලියුේෂන් එක. ඒ ඉවැලියුේෂන් එක කම්ප්ලීට් කරේ නැහැ. කම්ප්ලීට් කරන්න ඉස්සෙල්ලා මේක ඒක කල්යනවා කියලා ඒකට රෙජිස්ට්‍රේෂන් දුන්නා. නමුත් මම ලියාපදිංචි එක ටෙම්පරරි එකක් හරි දුන්නා. ඔය එතකොට දැන් ඉතින් ඉවැලියුේෂන් කිව්වර නැහැ. ඒකට පෙඩිසිලෝන් වලට උනේ. ඒකනේ. එතකොට දැන් මෙහෙමනේ දැන් අපි හිතමු ජාත්‍යන්තර මේ සමාගමක් තියෙනවා. ඒ සමාගමේ ලෝකල් ඒජන්ට් කෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒතොර ඒ පුද්ගලයන් හරහානේ මේක කරන්නේ. ඒතොර ඒ අය ටෙන්ඩර් ඉදිරිපත් කරන්න ඕනේ. අපි දන්න විදියට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ඉඳලාම මේක ජාවාරම වංචාව යන්නේ. එක සමාගමක් ටෙන්ඩරට එනවා. එයාගෙම සපෝටිව් ආයතන කීපයක් තමයි ටෙන්ඩර් එකට එන්නේ. ඒගොල්ලා එක්ක අනිත් තුන් දෙනාට රෙජිස්ට්‍රේෂන් නැහැ. ඒ කියන්නේ ටෙන්ඩර් එක දාපු ගමන් අනිත් තුන් දෙනා කෙලිම විසි වෙනවා. අර අර කම්පැනිට විතරයි එන්නේ. කතා කරලා නැන්නේ ගැටලු මේකේදී මේකේදී එක්තරා සමාගමක් එක්ක තමයි මේ ලොකු වටම තියෙන්නේ. දැන් ওই සමාගම මං ඉන්න කාලේ ওই විදිහටම ක්‍රියා කරන්නට ආවා. මට එක දවසක් මේ ඖෂධ සංස්ථාවේ සභාපතිවරයයි ලේක මේ විධායක අධ්‍යක්ෂකවරයයි ෆයිල් එකක් අරගෙන ආවා. ඒකේ තියෙන්නේ කෝටේෂන් හතරයි. එක්කෙනෙක් කෝට් කරලා තියෙනවා ඒ ඖෂධයට මිලියන 1.5යි විතර. 1.5යි ගාණක්. දෙවෙනි එක්කෙනා කියලා දෙනවා 2යි ගාණක්. තුන්වෙනි එක්කෙනා 2යි ගාණක්. හතරවෙනි එක්කෙනා දීලා තියෙනවා මිලියන 174.5යි. සම්පූර්ණ වටනකමද? දැන් ටෙන්ඩර් එකේ ටෙන්ඩර් වැලියු එක අර තුන් දෙනා 1.5 2.5 කියනකොට අනිත් එක්කෙනා කියනවා 174.5යි. හරි. මං කිව්වා මේක නවත්තන්න. මං කිව්වා මේක මහදවල් මංකොල්ල කියන්නේ මේවට ඩේලයිට් රොබරිස් කියලා. මේවා දූෂණත් නෙවෙයි. මේක මේ එතකොට කිව්වා එමෙතුමා මේ මාසේ අන්තිම වෙනකොට මේ ඩ්‍රග් එක නැති වෙනවා. එතකොට ඔය මාධ්‍යයයි හැම එකම ඔයාට බනිනවා. මං කිව්වා ඒකට කමක් නැහැ. මට බැන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ගන්න එපා.
මේ විදිහට සල්ලි වියදම් කරන්න අපේ රටේ සල්ලි නැහැ. ඔබ විශ්වාස කරන්නේ නැද්ද සෞඛ්‍ය මාත්‍යාංශය ලැබෙනවා බයිබැක් ගැරන්ටි එකකට. ඔය ඔන්න ඔතන තමයි ලොකුම ප්‍රශ්නේ. එක්ක අවුරුදු 10කට ඇග්‍රීමන්ට් එකකට එනවා බයිබැක් ගැරන්ටි අපි ඔයාගෙන් ගන්නවා. අරගෙන මේ සමාගම දැන් ඔබ කිව්ව සමාගමක් ගැන ඔබ නම කිව්වේ නැහැ මේ සමාගමේ. එක සමාගමක් ගැනයි තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ මොකද්ද කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ මේ සමාගම මොකක් හරි සමාගමක් කියනවා. අපිට දැන් මේ මේ මේක දෙන්න බෑ. ඉස්සර මාස 6කදී. මොකද කරන්නේ? අපි ඉන්ටර්නැෂනල් මාකට් එකේ නෑ. ඊට පස්සේ යනවා ස්පොට් පර්චේසින් වලට. ස්පොට් පර්චේසින් වල දාන්නෙත් මේගොල්ලන්ගේම සමාගමක් තමයි. මේක ලෝකලි ඒතර රුපියල් 100 ඩ්‍රග් එක රුපියල් 1000ට ගන්නෙත් මේගොල්ලන්ගේම සමාගමක්. දැන් මම උදාහරණයක් කියන්න. අර මං කිව්වේ ඉස්සෙල්ල ෆියුරක්සොන් කියන එක. දැන් ඕක මිලියන 6 දැන් 600ක් වැඩි එක්කෙනාට තමයි දුන්නේ. දැන් අනිත් එක කියනවා රටේ සල්ලි නැහැ කියනවනේ. जनाधिपतिमा बहुम अमार कौद भाडागारी लेखनुमा इतना महाबैंक अधिपति तो मे सली कोहमद कोम कुमार दम मे सली नती रटे दम मिलियन हयसी वेडी गान कट दिन फ्यूरक्सन केनम टेडर गिहाम ए मिलियन हयसी वेडी मेक हिट वा अडू एक तीन बे नमूद गण मुनमुनारी हेतु मिलना मेक कैबिनेट गिहाम कोमारी जन जनाधिपति धनुना कल कोमारी बांडागारी हेतु मुदल इतने मेवेला कोमारी एक एक विरुद्ध विरुद्ध गते जनाधिपति विरुद्ध इतने मिलियन हाईसी हाईसी नवतना दम्मे पास नवतना इतने ये वंचाव नवतना नैनी मिलियन हाईसी ने දැන් ඊට පස්සේ කරේ මොකද emergency purchasing කියලා. හදිසි ගැනීම කියලා දැන් කරේ මොකද ආපහු tender එකක් call කරලා ඒකේ කිව්වා මේ සියලුම බාණ්ඩ ටික ලංකාවේ තියෙන්න ඕනේ. මේ බෙහෙත් ටික ඔක්කොම. එහෙම බිලියන ගානක stocks ලංකාවේ තියාගන්න නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ කිව්වා ඔයාට මම කොහොම හරි දෙනවා. ඔයා බය නැතුව ගෙනලා තියන්න. එතකොට බවර් එකත් මැනි බහුජාතික සමාගමකුත් මේකට දැම්මා. ඒගොල්ලෝ කිව්වා අපිට stocks නැහැ. හරි ස්ටොක්ස් තියෙනවනම් තියෙන්නේ ඒ වගේ සමාගම් වලනේ ඒත් නැහැ හරි ඒකටත් නැහැ ඒ ඒගොල්ල නැතුනට වෙන අය ළඟ තියෙනවා තව ජාත්‍යන්තර සමාගම් ඒකටත් නැහැ එතකොට දැන් මේක මේ සැරේ දුන්නේ කොහොමද දන්නවද එතකොට අනිත් ඒවා දුන්න මිලට වඩා මිලියන 1200කට වැඩියෙන් දුන්නා ඒක රුපියල් 100 බෙහෙත රුපියල් 1000යි ඔව් නෑ නෑ එදා මිලියන 600යි නේ වැඩි ටෙන්ඩර් එකට දැන් ඒකනේ නැවැත්වුවේ බාණ්ඩ මේක ඔයිද කැබිනට් එකෙන් ඔව් දැන් ගියා මේ සැරේ මිලියන 1200යි. බණ්ඩාරේ කැබිනට් එක නැවතුන වැඩක් වෙලා නැහැ නේ තියෙනවා. ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. දැන් මගේ කාලේ තමයි වංචාව මහා වංචාවක් නේ වරනවා. බණ්ඩාරයත් මේකට 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 වග කියන්නට ඕනේ. දැන් මේකට බණ්ඩාරේ පවා වග කියන්නට ඕනේ. දැන් අපේ කාලේ බණ්ඩාරය. හරිද? ඔහොම නෙවෙයි උවිත වඩා පොඩි සුළු කරුණක් තියුණත් ලොකු जनाधिपतिवरया ජනාධිපතිටත් බය නැතුව ඇතුලේ ඉන්න අය ආපහු කරනවා. ඒතර ඔබ වකිල ඒක කරන්නේ emergency purchasing වලින්. ඊට පස්සේ emergency purchasing කියලා කිව්වා මේකේ මේකේ ක්ලෝස් එකක් දැම්මා. මේ කතා ගන්න කට්ටියට එක් ස්ටොක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ බඩු තියෙනවා. ඒතර ලංකාවේ බඩු තිබිලා තියෙනවා. ලංකාවේ බඩු ටෙන්ඩර් වල ගන්න නැහැ. ලංකාවේ බඩු ගන්නේ මොනවද? local purchase නේ. ඒතර local emergency purchase මේ තරම් විශාල මේව එකක් ගන්න කොහොමද මෙයා ලංකාවේ බඩු जनाधिपति मेक खाट किया
එකක් පැත්තකින් නවත්තනකොට අනිත් පැත්තෙන් ඊට වඩා එහාකට දැන් ඔය ඒ කම්පැනි එක සතුව දැන් ඔබතුමා කියන ඔය කම්පැනි එක සතුව ඒ කියන්නේ අර ජාත්‍යන්තර කම්පැනි වල ගාවත් නැහැ මේකල ස්ටොක් තිබුණාද ඔව් තිබුණා තිබුණා ඒතර ඒ කියන්නේ මේ මේ ජාවාර මේ චෞර වලල්ල ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද මොකද හේතුව සමහර කාලවල අපිට චෝදනා එල්ල වෙනවා මේ මේ ඇමතිවරයෙක් ඉන්නවා राज्य अमतिवर इन नियोज्य अमतिवर इन इलांट अमात्यांश लेखा इन अध्यक्ष जनरल इन नियोज अध्यक्ष जनरल इन एन एम आर एसपीसी एसपीसी एमसी तीन मे आ मे सेटअपे खौद मे चौर वला क्रियात्मक अभी विवृत्व कथा कर दंडवाणी हिटबू सौख्य मतवर एक जनाधि दुकिया मबतुमाल आराधना करना हेवी मे कट तो करा दैंग ओय भीतर नवेन दम मे बला मे मे एसपीसी के राज्य औषध संस्था ये एफिड्रीन 30 मिलीग्राम्स इतने एफिड्रीन रग्गे कट दालतीनो मिल नियम कल तीन एमआरपी गेहूँ मगे काल मैक्सीम रिटेल प्रईस उपरीम सिल्लर मिल उपरीम सिल्लर मिल तीन रुपये हतलिस पहाई ये अन्न की एक तीसाए पनाई මේ උපරිම මිල තියෙද්දි ඒක එහෙම ගන්න බෑ කාට 100ක් කේද මේ රිටේල් එක රිටේල් එක 45යි ඔව් ඕක මේ ගන්න 136යි මම මිල පාලනේ දැන් මෙහෙම නෑ මතුමා මිල පාලනේ තියෙන නෑ මිල පාලනේ කියන්නේ මිල සූත්‍රයක් ගෙනාවා ඔබ මේ මිල පාලනයක් එක්ක හැබැයි ජෙනරික් නේම් 60කට විතරනේ තියෙන්නේ අතරම තාම 60යි නෑ 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 මගේ කාලේ මුලින් 48යි ඔව් ඊට පස්සේ 25යි දෙවනි කැසට් එක 25යි 25යි ඔක්කොම 60යි දැන් ඔව් මේ නොමින ඊට පස්සේ ගෙනාවා මම තව 29කට හරි මේවා ඔක්කොම essential drugs. එතකොට මේකෙන් කව වෙනවා ඔක්කොම. මේ අන්නතුමා generic 1600ක් තියෙනවා essential ඖෂධ. මොකද? නෑ essential ඖෂධ තියෙන්නේ 643යි. සියලුම බාණ්ඩ essential ඈ 643යි. ඒ 643 උනාට මේකෙන් දැන් අපි ගෙනාපු ඒවායින් මේ මුළු මේවකේ 175ක් කව වෙනවා. ඒ කියන්නේ දියවැඩියාව, heart pressure, අරවා මේවා මූලිකව මිනිසුන්ට එදිනෙදා හැදෙන බ්ලඩ් කියන එක. දැන් අතන සමස්තය කීයද මිල පාන කෝටි තාම 60යි නේ. ඖෂධ 60යි නේ. මුලින් 48යි. ඔව්. ඊට පස්සේ 25යි. 25යි. හරිද? ඊට පස්සේ මේක තමයි මං අන්තිමට අස්සම් කරපේ. මේ පරදින්න ඉස්සෙල්ලා අස්සම් කරේ අපි 19 වෙනිදානේ අපේ ඡන්දේ තියුනේ. මේ 15 වෙනිදා නොවැම්බර් 15 වෙනිදා මං ගැසට් එක අස්සම් කළා. මොකක්ද ඒක තියෙන්නේ? ඒක තව 29ක් වර්ග එතකොට 50 ගානක් විතර තියෙනවා මේකේ මේ මේ දැන් ඔබ ඔබ මිල ඔක්කොම මේ පිටු තුනක ඒවා ඒවා ඔක්කොම මේ මිල පාලනයටද දැන් අමතුම ඔය කියපු ඩ්‍රග් මේ මිල පාලනයටද මේ මිල පාලනය ගැසට් අමතුම ඔබ මිල පාලනය ගේන්නේ වෙළඳ නාමයට නෙමෙයි ජෙනරික් මේ එකට නේ ගේන්නේ කියන්නේ ඖෂධ නාමයට නේ ගේන්නේ ඖෂධ එතකොට ඒවා බ්‍රෑන්ඩ්ස් ඔක්කොම මේකට යටත් වෙනවා මේක යටත් වෙනවානේ එතකොට බ්‍රෑන්ඩ් වශයෙන් ගත්තොත් වෙළඳ පොලේ 7500ක් විතර තියෙනවානේ එතකොට ජෙනරික් ඔබ කියන්නේ 60ක් 1300ක් විතර තියෙනවා නෑ ඒ ජෙන සම්පූර්ණ එතකොට ඒකෙන් ජෙනරික් කව වෙන්නේ 60යි 60 හෝ 45 48 25යි ඔව් 60 73යි නෑ ඊට පස්සේ මම ගෙනාවනේ 25ක් ඒකේ ඔක්කොම ඖෂධ නෙවෙයි ඒකේ ගෙනාවා ඔය මේ 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 ස්ටෙන්ට් එක ඔව් ස්ටෙන්ට් එකට ගන්න කැතීටර එක බැලුන් එක ඔක්කොම මම මිල පාලනය කරන්නේ එතකොට ඔය 73 ඇතුලේ ඔය ජෙනරික් එකේ 73 ඒක ඖෂධ නාම වෙළඳ නාම කීයක් විතර ආවරණය වෙනවද ඇද්ද අපෝ වෙළඳ නාම ගත්තාම 3000ක් 3500ක් විතර මට තප්පර කීපයක් දෙන්න අපි වෙලාව බලමු අමතුමා අපි දැන් මේ රටේ වෙච්ච වංචාවන් ගැන කතා කරනවා. නමුත් මම හිතනවා අපි බරතිව්ව මදි කියලා මේ කතාවට. ඒ කියන්නේ දැන් මේ අදාළ සමාගම කියනවා මේ කියන ඖෂධය ලංකාවේ නැහැ. හරිද? හැබැයි මේ ඖෂධය ගෙන්න බහුජාතික සමාගමේ ස්ටොක් නැහැ. හැබැයි රට ඇතුලේ බිලියන් ගානක ස්ටොක්ස් තියෙනවා. ඒතර එහෙම ස්ටොක්ස් තියාගෙන ඉන්නේ නැහැ. ඒතර තියාගනීච්ච පාඩු වෙන්නේ. ඔව්. ඒතර බයිබැක් ගැරන්ටි එක. අනිත් එක මේ ඖෂධ හුඟක් කල් තියාගන්න බෑනේ. මේවා හැම එකටම තියෙන එක්ස්පයර්. අමතුමා මේක විහිළුවක් නෙමෙයි. අපේ ජාතික ධනෙ ඔබ කිව්වා සල්ලි නැති වෙලාවේ සල්ලි නැති වෙලාවේ එතකොට දැන් මේ ජාවාරමේ emergency purchasing වලට යන්නේ buyback guarantee එක තියෙන්නේ එකම ආයතන කොට්ටාශයක් එක්ක එකම අධ්‍යක්ෂවරු එමු නැත්නම් නම් වෙනස් එක්ක තමන්ගේ පවුලේ අය තාත්තලා පුතාලා දුවලා ඔය ටිකනේ වෙන්නේ අතන කතාව. ඒතකොට ඇයි මේ ජාවාරම රාජ්‍යසිරාරතේ අනාවරණය කරන්නේ නැත්තේ? දැන් ඔබ බරපතල වංචාවක් මේ මයත කවද වුණේ සති දෙකක් විතරද? කොහේද? දැන් මේ ජනාධිපතිතුමා නවත්තපු ටෙන්ඩර් එක ආපහු දුන්නේ? මේ ඩබල් කරලා
දැන් දවස් කීපකට ඉස්සෙල්ලා දවස් කීපකට ඉස්සෙල්ලා ඉතින් දැන් කියන්න පුළුවන් තරම කියන්න කමන්නේ අපිට කතා කරන්න බෑ ටෙන්ඩර් එකට දැන් ඔක්කොම මේව කරලා තියෙන්නේ මම දන්නේ නැහැ මේක අනුමත කරගත්තද කියලා කැමරට අඩු ගන්න මේ අද මේ සාකච්ඡා විතර අතර නමුත් ඒකට ටෙන්ඩර් එකට දෙන්න තීන්දුව කළා ඉවරයි අඩු ගන්න මේ සාකච්ඡාව නිසා හරි ජනාධිපතිවරයාගේ අවධානය යමු වෙලා මම නවත්තපු ටෙන්ඩර් එක මිලියන 600 දැන් මෙන්න මේ මිනිස්සු මිලියන 1200ට නේ අතයට ගනුදෙනුවක් එක දෙන්න යනවා කියලා රාජිත සේනාරත් සලකුණේ අනාවරණය කරාමවත් ජනාධිපතිතුමා මැදිහත් වුණොත් අඩු ගන්න රටට නෙවෙයි සල්ලි ඉතුරු වෙන්නේ දෙකුණකටත් මේ මේක නැවැත්තුවොත් ලොකු දෙයක්. ඒ කියන්නේ දැන් බලන්න මේ වගේ දැන් මිලියන 1200ක් කියන්නේ අපිට කොච්චර වැඩ කරගත හැකිද? සමාගම මොකද්ද? මොකද්ද? ඒ සමාගම? සමාගම ලංකාවේ ඔය ප්‍රසිද්ධ සමාගමක්. ඒ අපි දන්නේ නැහැ නේද? ඒක ඔබතුමාට සම්බන්ධ වෙනවා නේ. අපි දන්නේ නැහැ නේද? මේ කාරණේ අපි මුලින් කිව්වා වගේ ඉතාලි ඇමතුමා hina ඇමතුමා hina වෙලා කිව්වා අපි දන්නේ නැහැ නේ. ඔබතුමා දන්න කාරණයක් තියෙනවා නයි කියන්නේ. ඔබ විපක්ෂයේ දේශපාලනයක් කරන්න ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් නෙමෙයි නේ. උතර ඔබට හෙළිදරව් කරන්න පුළුවන් වෙන්නේ විපක්ෂ කාර්යභාරයක් හැටියට මේ වගේ සාකච්ඡාවකදී. ඔබ නේද සජබේ ෂැඩෝ කැබිනට් එකේ සෞඛ්‍යමතිත්. රජේ වගකීම තමයි සමාගම නෙවෙයි වැදගත් අපි කතා කරන්නේ අර චමුවිත මේ හැමතිස්සෙම සල්ලි නෑ සල්ලි නෑ සල්ලි නෑ ඒක සල්ලි නැති හින්දා මේ ප්‍රශ්නේ කියලා ඔබ කරන්නේ බරපතල අනාවරණයක් සල්ලි නෑ ඒක සම්පූර්ණයෙන්ම ඔබ කියන්නේ දැන් මේ ඔබ මේ ආයතනේ නම කියන්නේ සල්ලි නැති වෙලාවේ ගන්න මේ අනිත් එක මොකක්ද මේ රාජ්‍ය ඖෂධ සංස්ථාව එතනින් තමයි සියලුම දූෂණ මේ ගලාගෙන එන්නේ දැන් මේ බලන්න මේක ගන්නවා මේ මේ ඖෂධය තියෙන කීයද මේක ඩොලර් 1.55ට කෝට් කරනවා මේ ඩෙන්මාර්ක් වල නෝවෝ නෝඩිස් කියන සමාගම හොඳේ මේවා හොඳ යුරෝපීය සමාගම්නේ එතකොට ඒ වගේම MJ බයෝෆාම් කියන ඉන්දියානු සමාගම ඒකත් 1.55ට දෙන්න ලෑස්ති. එතකොට ඉන්දියාවේ වොක්හාට් කියන සමාගමත් 1.65කට දෙන්න ලෑස්ති. මේකෝල්ලෝ ගන්නෙ කොහොමද? මේකෝල්ලෝ ඒක ගන්නවා ඩොලර් 4කට යුක්‍රේනයේ සමාගමක් එක්ක. යුක්‍රේනයේ. ඒකට මම හිතන්නේ ලියාපදිංචියක් නෑ. ඕක කොයි කාලද දැපතුමා? මේක ඔබ වනාවන්නේ කළා සතියක් විතර තියෙන්න මම හිතන්නේ වැඩිමනොත් සතිය ඔයාලට මාධ්‍ය මතු කරන ඔබ ඔව් මේ ඊයේ පෙරේදා මේක මේක ගත්තේ මේක ඕමින්න මේක හරි කමන්නේ ඔබ දිනේ බලන්න හරි මේ ළඟකදී හරි කමන්නේ දැන් බලන්න මේකේ ඒ විතරක් නෙවෙයි දැන් මේකේ ලියනවා දැන් මේ මේ මේක යනකම් මේ අන අතරේ ලියනවා ඒකේ ඉන්නවා විධායක අධ්‍යක්ෂක මොකද ඒකේ කියන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ SPC ද SPC එකේ එයා ලියනවා MYK අපේ කර්මනාකර අධ්‍යක්ෂක විල්ෆ්‍රඩ් මහත්මයා ඒක එයා ලියනවා එයා පෞගේ මාසයේ ඖෂධ අධිකාරණය වෙත ලිඛිතව ඉල්ලීමක් කරමින් ඉන්සියුලින් කුප්පි හොඳේ 30,000ක් සහ ඉන්සියුලින් අයිසොපේන් කුප්පි 12,500ක් ඒක ඔක්කොම 42,500ක් ලියාපදිංචියෙන් තොරව යුක්‍රේන සමාගමේ වෙන ඉන්දාර කියන සමාගමට හදිසි මිලදී ගැනීමක් සඳහා ඉල්ලීම් කරනවා. ඒ කියන්නේ NMR එකකින් අහන්නේ. මේ හැම එකම කරන්නේ හදිසි මිලදී. NMR එකකින් අහන්නේ. NMR එකකට නෙවෙයි. දැන් අමාත්‍යාංශයට ලියනවා මේක අනුමත කරන්න. දැන් මන්ත්‍රීතුමා හරි අමාත්‍යාංශය ලියනවා NMR එකට. එහෙමනේ? SPC එකට. රාජ්‍ය ඖෂධ සංස්ථාව. දැන් SPC එකට හදිසි මිලදී ගැනීමක් කතා කළා ගත්තත් AI මේක ලියන්න එපා අනුමැතියක් NMR එකෙන්. NMR එකෙන් ගන්නෙ ලියාපදිංචි විතරයි. දැන් ඔබ ලියාපදිංචි විතරයි. නෑ ඔබ නෑ මේ මේ හැම ටෙන්ඩර් එකේමදීම ඒගොල්ලෝ සඳහන් කරන්න ඕන ලියාපදිංචි දෙනවා. නෑ මගේ ප්‍රශ්නේ මේකයි. මගේ ප්‍රශ්නේ දැන් ඔබ මේ පනත ගෙනාපු වෙලාවේ මේකේ රෙගුලේටර් කෙනෙක් හැදුවා. ඒ රෙගුලේටර් තමයි NMR. නමුත් දැන් ජාතික ඖෂධ අධිකාරිය. හැබැයි දැන් ප්‍රශ්නේ තමයි NMR එක මේක රෙගුලේට් කරන්නේ නැහැ. ඇයි NMR එකට දැන් ඔය කියන යුක්‍රේන් බෙහෙත ගන්න ඕන කියලා ලියුම දැම්මම මේගොල්ලෝ යටින් එවනවා. අමාත්‍යාංශයේ ඉල්ලීම මත මේක එවනවා. හැබැයි අපි කිසි වගකීමක් ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ. දැන් එතන තියෙන තත්වය තමයි NMR එකේ දැන් NMR එකේ සභාපතිතුමා ප්‍රසිද්ධියම ඇවිල්ලා මාත් සාකච්ඡාවේ කිව්වනේ. හැමතිතුමා මේම හදිසි ගැනීමක් ගන්නෙ කියලා කිව්වම අපි අනුමත කළා. ඒක කරන්න බෑනේ.
එහෙම කරන්න බෑ. දැන් ඔය හදිසි මිලදී ගැනීම පිළිබඳව මන්ටුමා පොඩි රෙගියුලේටර් බලපෑම් කරන්න බෑ නේද? අපිට ගන්න. මන්ටුමා දැන් හදිසි මිලදී ගැනීම කියන කාරණේ චමුදිත දැන් සාමාන්‍යයෙන් ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකට ගිහිල්ලා සාමාන්‍ය ක්‍රමවේද අනුව මිලදී ගන්නවානේ. දැන් මේ කාරණේ රටට ගිහිල්ලා තියෙනවා මිනිස්සු අතරට චමුදිත මේ හදිසි මිලදී ගැනීම කියන කතාව. දැන් මේක මේ විදුලි වගේ අනිශ්චේසවලක් තියෙනවා. දැන් සෞඛ්‍ය මේ හදිසි මිලදී ගැනීම වලදීත් මන්ත්‍රීතුමා හැබැයි ඔය ටෙන්ඩර් ප්‍රොසීඩියර් මොන හරි ක්‍රමවේදයක් තියෙනවනේ. හදිසි ගන්නවයි කියලා එහෙම මේ අපි කඩෙන් බඩුවක් ගන්නවා වගේ ගැනීමක් නෙවෙයි නේද? නමුත් එහෙමත් හරි ක්‍රමවේදයක් මොනවාක්වත් නැහනේ. එහෙම නැත්තම් මේ වගේ මේ මේ වගේ හැමදාම මේ ඒ කියන්නේ මේ 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 එක එක මිනිස්සු මිය යන මෙහෙම තත්වයක් අන්ද වෙන තත්වයක් ඇති වෙන්නේ නැහැ හරියට ගන්න. අමතුම අපි දන්නවා වසර පොළොවේ මේක තනිකරම දේශපාලන අතපෙවීමකින් තමයි මේක සිදුවේ. අමතුම ඔබ කියන්නේ අමතිවරයා NMR අමතුම NMR කතා කරලා උදාන දී කියලා කියන්නේ එකෙන් එක NMR කේ අද තත්වය. දැන් NMR කේ අධ්‍යක්ෂක මණ්ඩලය කියන්නේ කවුරුවක්වත්ම නැහැ ඖෂධ වේදේ පිළිබඳ අවබෝධයක් තියෙන. දැන් ඖෂධ වේදේ පිළිබඳ අවබෝධයක් නැති කිසිම කෙනෙකුට දැන් සාමාන්‍ය ජෙනරල් අපි කියමු වෙන සාමාන්‍ය විශේෂඥයෙක් කියලා. එයාට බෑ ඖෂධ ගැන කියන්න. එයාට පුළුවන් ඒකේ ක්ලිනිකල් සයිඩ් එක කියන්න. දැන් මෙන්න මේ ඖෂධය පාවිච්චි කරනකොට මෙන්න මේ ප්‍රශ්න එනවයි කියලා එයාට කියත හැකි. නමුත් ඖෂධය හොඳද නරකද කියලා දැනගන්න ඕන ඖෂධ වේදේ. දැන් මගේ කාලේ හිටියේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මේ ඖෂධ වේදේ පිළිබඳ මහාචාර්ය අසිත් සිල්ලා. ඊට ඉස්සෙල්ලා මගේත් එක්ක හිටියේ මේ මේ මාචාර්ය මේ ජයකොඩි ලාල් ජයකොඩි හොඳේ. එතකොට ඉස්සෙල්ලා මගේ CEO හිටියේ මාචාර්ය ක්‍රිෂාන්ත වීරද. කවුද ඔබ කිව්වේ දේශපාලන බලපෑම් කියලා? ඇමතිවරයා NMR කතා කරපිට දේශපාලන මට්ටමකට ආන්නේ නෑනේ. දේශපාලනේ මත නැමතුමා මේ සියල්ල සෞඛ්‍ය ඔක්කොම තීරණය වෙන්නේ මෙරට මේ දේශපාලනේ. NMR කතා කරපිට තමයි. හැබැයි මේ මේ NMR පනත ගෙනල්ලා අපි ක්‍රියාත්මක කරනකොට හරිද මේකේ කිසිම දවසක බලපෑම් කරන්න බෑ. මේක ස්වාධීන ආයතනයක්. හොඳේ ඉස්සෙල්ල තිබුණේ CDDA කියන එක ඒක අමාත්‍යංශයේ යටතේ. එතකොට අමාත්‍යවරයාට පුළුවන් ඕන එකක් කියන නියෝග දෙන්න. හරි ලේකම්වරයාට. දැන් මේකේ කාගෙවත් ඒව අහන්න කවුරුවක්වත් එන්නේ නැහැ. මොකද මේකේ පත් කරාම මේ ලේකම්වරයාවද අධ්‍යක්ෂක මණ්ඩලයේ පත් කර කපත් කරන්න පුළුවන් ඇමතිට අයින් කරන්න බෑ. බලේ නැහැ. ඉතින් බය නැතුව ක්‍රියා එහෙමයි හදලා තියෙන නීතිය. අපි ප්‍රශ්න තියෙන්නේ මේක අපි කොච්චර කතා කරත් ඇමතුමා මේ ඔබේ කාලේ හිටපු නිලධාරීන් අදත් ඉන්නවා ඒ විදිහටම. එතකොට මේ නිලධාරී ඇමති විතරයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් ඔබ SPCA ගැන කතා කරනවා. නෑ මගේ කාලේ නිලධාරීන් දැන් නෑ නේ. අධ්‍යක්ෂක ජනරාල් වරයා මේ නෑ නෑ නෑ. මම කතාන්නේ NMR නෙමෙයි. දැන් ඔබ කුප්‍රකට නෑ මං කියන්නේ මේ අමාත්‍යංශය. ඔව් හරි. ඔබ කතා කරපො කුප්‍රකට ගනුදෙනුවක් ගන්න දැන් ඔබ කිව්ව SPCA කේ. SPCA සභාපති දැන් ඉන්නේ ඔබේ කාලේ ඔබ ඉවත් කරපු පුද්ගලයා. හරිද? එතකොට දැන් ඉන්නේ. එතකොට කුප්‍රකට ගනුදෙනුවක් තිබුණා මේ කැන්සර් ඖෂධ ටොක්සෝ සුබාප් සහ බෙවසු සුබා මේ එතකොට ඔන්කොලොජි වෛද්‍යවරු 25 දිනකින් 23 දිනකව මේක ගන්න එපා කියන එක. එතකොට මේක ජනාධිපති මේ මෛත්‍රීපාල පත් කරපු දූෂණ වංචා කොමිසමේත් අනාවරණය කළ තුන ඔය මේ මේ GMO එකත් වෛද්‍ය සංජය පෙරේරාත් මේ ගැන පමිල්ලක් කරා. ඒ GMO ඒ පුද්ගලයාම තමයි අද සභාපති වෙලා ඉන්නේ. නෑ නෑ නෑ. ඒ එතනදී එතනදී ඔබතුමා කියන එක වැරදි. මේ තියෙන්නේ දැන් බව මේ එක්තරා බහුජාතික සමාගමක්නේ මුලින්ම ගෙනාවේ. එක ඖෂධ එක ජෙනරික් එකයි එක බ්‍රෑන්ඩ් එකයි ඔය වගේ තියුණා කීපයක්. දැන් මෙතන තියෙන සෙල්ලම තමයි රෙජිස්ට්‍රේෂන් එකට නෙවෙයි සල්ලි ගෙවන්නේ එක එක්කෙනාට. තවත් සමාගමක රෙජිස්ට්‍රේෂන් එක නවත්තන්න. දැන් අපි තීන්දුව කරා මේ ඔක්කොගෙම එක බ්‍රෑන්ඩ් එකක් තියෙන විදියට බෑනේ ලෝකේ. ඔබ ඒකාධිකාරිය කඩන්න ඕනේ කියලා. එතකොට එක සැරයක් තියුණා ඩොලර් මේ මේ ඕස්ට්‍රේලියන් බෙහෙතක් ගෙනාවා. ඒක තියුනේ මිල තියුනේ ඩොලර් 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 30යි. නෑ මේ ප්‍රශ්නේ තියෙන රෂියානු බෙහෙතක් ගෙනත් ඒක ඉන්නකෝ මං කියන්නේ ඩොලර් 30යි. එතකොට අපි ඒක තරඟයට ඉදිරිපත් කරාම ඒ සමාගම ඩොලර් 30 බෙහෙත 3ට බැස්සුවා. දැන් මේකෙත් අපි මේක දැම්මා. දැම්මාම මේගොල්ලෝ ගියා උසාවි කෝට් ඔෆ් ඇපීල් අභියාචන අධිකරණයට. අභියාචන අධිකරණේ කොහොම හරි තහනම් නියෝගයකුත් අපිට නියෝග එක දුන්නා. නමුත් නඩුව අහලා ඉවර වෙලා කිව්වා. දැන් මේ නඩුවේ තියෙනවා මගේ ගාව තීන්දුව. මේ නඩුවේ පැහැදිලිවම කියනවා මේ පිළිකා විශේෂඥවරුන් මේ කරන මේකට මෙතෙන්ට ඇයි ආවේ මේ කම්පැනි දෙකක ප්‍රශ්නයක්. එතකොට මේකෙදි හරි වැරදි කතා කරන්න ඕගොල්ලන්ට කිසිම සම්බන්ධයක් නැහැ කියලා මේ මේකේ කෙලිම ඕන නම් මං කියවන්නම් මේ ටික කියන වෙනම විවේචනය කරනවා කොලෙජ් ඔෆ් ඔන්කොලොජි. ඔව් ඒක කර ප්‍රකාශය වැරදි කියලා මේ සම්පූර්ණ වැරදි කියලා මේ මේ තියෙන කොටස ඔවුන් කිව්වේ මේ බෙහෙත ගන්න බෑ රෂියන් බෙහෙත සුදුසු නැහැ අනුමැතිය නැහැ කියලා. දැන් එදා ඉඳලම ඒගොල්ලෝ කිව්වා මේ. එතකොට මම දැන් අපි දන්නේ නැහැනේ මේක ඇත්තම ඔබ කියන බෙහෙත් කම්පැනි වෛද්‍යරුත් අල්ලලා කියලාද? නෑ ඔහොම ඉන්නකෝ. දැන් මේ වෙලාවේ මම පිළිකා විශේෂඥයින්වත් ගෙනාවා මහාචාර්ය අසිද්ධ සිල්ලා ඇතුළු කට්ටිය ගෙනාවා.
එතකොට මහාචාර්ය අසිස් සිල්ලා කිව්වා මේ රුසියන් බෙහෙත අපි මේක කරේ බයෝසිමිල කියන එක. බයෝසිමිල කියන්නේ මේ ලෝකේ අලුතෙන්ම ක්‍රමවේදය හදනවා. ඒ කියන්නේ මේ බෙහෙතම ඒ විදිහටම තව සමාගමක් හදනවා. එතකොට මේගොල්ලෝ කියනවා දැන් මේගොල්ලෝ කිව්වේ බ්‍රෙස්ට් කැන්සර් එකේ ඒ කියන්නේ ක්‍රොනික් ඇකියුට් කියලා තියෙනවානේ ළඟදි හැදුන ඒවා. ඒ වගේම ක්‍රොනික් මේ පරණ ඒවා. එතකොට එකකට දුන්නට අනිත් එකට ක්ලිනිකල් ට්‍රයල්ස් කරලා නැහැ. නෑ. එතකොට ඕමිනේ. එතකොට මේ ඇමරිකන් FDA එක කියනවා පැහැදිලිවම එකකට වැඩ කරනවා නම් මේක බයෝසිමිල නිසා ඒ ටැබ්ලට් එකම නිසා අනිත් ආපාර්ශ්ව ගැන හොයන්න එපා. ඒකට අපරාධෙ මුදල් වියදම් කරන්න එපා. අනිත් එකටත් ආන්සර් කරනවා. හරි? පරණ ඒවා එහෙම නැහැ. බයෝසිමිල එක බයෝසිමිල එකේ කිමිස්ට්‍රි එක එකයි ෆිසිකල් එකයි හරිද මේ ඔක්කොම එකයි මේ එක. එතකොට මේ එතකොට ඒකෙන්ද තමයි මේගොල්ලෝ මේ බයෝසිමිල ෆස්ට් කාණ්ඩ එන කාලේ මේක. එතකොට මේක තව මට කියන්න මං කැමති නෑ කරන්න. මොකද මේ මේ ওই බහුජාතික සමාගම් ගෙව්ව මිල ගණන් විශේෂඥ වරුන්ට. ආ බය සමාගම වෛද්‍යරු තල්ලා තියෙන්නේ. ඔක්කොම. ගෙවලා තියෙනවා. දැන් මේකේ දැන් ඔය මේ ඔය පිළිකා ඖෂධය ලිව්වාම ලක්ෂයක් ගෙව්වා සමහරුන්ට. ඒ කියන්නේ එක ඖෂධයකට. එක ඖෂධයකට. ඒ කියන්නේ සමහර ඖෂධ ලක්ෂ ගණන් ලක්ෂ පහක්. ඒක හොල්ලනවනේ බේතල් ලිව්වම ගන්න බැරුව. ස්ටෙන්ට් එක ඒ කාලේ ලක්ෂ 3 මාත්‍ර ස්ටෙන්ට් එක ලිව්වාම ඒ කාලේ ස්ටෙන්ට් නිකන් දුන්නේ නැහනේ. එතකොට ඒක දුන්නේ නිකන් දෙන ඒ මමනේ මං කියන්නේ මම එන්නේ ඉස්සෙල්ලා තුනාමාරේ ස්ටෙන්ට් එක ලිව්වම ලක්ෂයක් තමයි. එතකොට මේ කතාව ඩොක්ටර් මේ 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 එමතුවා මේ කතාව වැරදිද දැන් ඔය අය QA කොලෙජ් ඔෆ් ඔන්කොලොජිස් QA ප්‍රොසෙසුමාබ් සහ බෙවසුමාබ් දෙනාගේ 23 දෙනෙක් ලියලා කිව්වා මේක පාවිච්චි කරන්න එපා. ඒ ජේෂ්ඨ කට්ටිය. මේ ඊට පස්සේ ආවනේ ඔන්කොලොජිස්ලා. මේ රෂියන් බෙහෙත මේක අනුමැතියක් නැහැ. ආරක්ෂාවක් නැහැ. ලෙඩ්ඩු මැරෙනවා. එක්කෙනෙක් මැරුණේ නැහැ. එක්කෙනෙක් මැරුණේ නැතුවනේ විතරක් නෙවෙයි එකම තැනකවත් ඇඩ්වර්ස් ඉෆෙක්ට් ආවා. එතකොට එහෙමනම් මේ කමිටු ඒ විතර නෙවෙයි. මම දන්න මම දන්න ඖෂධ වේදියෙක් හිටියා ඖෂධ වේදියා පිළිබඳ මහාචාර්යවරයා එයා එයාගේ මේ පවුලේ කෙනෙකුට පාවිච්චි කරේ මේ මේ ඖෂධයමයි රුසියන් එක. ඒතර එවනම් දැන් ඊට පස්සේ ඒක ප්‍රයෝග කරලා දැන් මේක ඊට පස්සේ හොයලා බැලුවනේ මේගොල්ලෝ මේ කරන පැලමිලේ අනුව අනිත් ඔක්කොම ඔන්කොලොජිස්ලා සමහර ඔන්කොලොජිස්ලා කිව්වා මේගොල්ලෝ සීනියර් හින්දා අපි අස්සම් කරයි කිව්වා මේගොල්ලෝ කියනකොට මේ හරි අපි විරාමයකට යමු. හැබැයි එහෙමනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වාර්තාව බරපතල දූෂණ හොයන මේ කාපත් කරපු ඒකේ මොකද තියෙන්නේ මේ මේක ගේන්න කටයුතු කරපු අයට දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන්න කියලා සදාන් කරලා තිබුණා ඇයි අර උපාලි අබේරත්න මහත්තයාගේ මේවනේ හොඳේ ඒකේ මොනවද කරේ පැමිණිලිකාරයෝ විත්තිකාරයෝ කරා විත්තිකාරයෝ පැමිණිලිකාරයෝ ඒතර දැන් ඒ සභාපතිවරුම නැවත ඇවිල්ලා ඉන්න ඔය තරතුරු වල SPC සභාපති මේ ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කරපු ආයතනය. එතකොට නමුත් ඔවුන්ට අද එදා අපි අයින් කරාට අද ඒගොල්ලෝ හොඳට වැදෙබෙනවා. මොකද ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ. මොකද අද ඔව් ඒක ආරක්ෂා කරන්නේ. අද එහෙම පාලනයක් නැහනේ. කවුද ඒගොල්ලෝ ආරක්ෂා කරන්නේ? දැන් හෙට රාජිත සේනාරත්න මේ තනතුරට ආවත් මේ ඉන්නේ රාජිත සේනාරත්න ගැන විවිධ කතා තිබුණේ මේ ඊළඟ සෞඛ්‍ය ඇමති මේ අපි නම් හිතුවේ අපි නම් ඇත්තටම හිතුවේ කලින් සාකච්ඡාවේ යනකොට ආපහු රාජිත හම්බෙන්නේ මෙතනදී ඇමති වෙලා කියලා. මම දන්නේ ඇයි පරක් පස්සේ කතා කරමු. මේ පරක් කොහොමද කියලා අපි බලන් හිටියේ. ඒක වැදගත් නැහැ මිනිසුන්. මේ බලමු දැන් අපි පස්සේ කතා කරමු. නමුත් දැන් එතකොට රාජිත මේ පුටුවේ වාඩේ වුණත් මම දීක උත්තර නෙමෙයි කෙටි උත්තර. මේ නිලධාරීන් ටිකනේ වටේ ඉන්නේ. අපේ කාලේ දැන් බලන්න මට ලැබුණා මෙවලින් මම කොච්චර දැන් බලන්න දැන් ඒ කාලේ අපිට බැන්නනේ දැන් මං කරේ මොකද ට්‍රැක්සුමාබ් ඖෂධයට ගෙව්වා අපි 280,000 එක වයල් එකට 280,000 කාණ්ඩුව ගෙව්වා කාගෙන්ද පලිගත්තේ රෝගියාගෙන් රෝගියාට කිව්වා ඔයාට අපි වේදන් කරන්නේ 115,000යි එතකොට මං ඇහුවා නිලධාරීන්ගෙන් 115,000කට පස්සේ මොකද කරන්නේ 115 කියන්නේ 280,000 ඒවා පහයි හරිනේ පහයිනේ ඉන්ජෙක්ෂන් පහයි ගන්න මේ ඉන්ජෙක්ෂන් පහ ගහලා හොඳ නැති වුණොත් මොකද වෙන්නේ එක්කෙනෙක්වත් උත්තර දුන්නේ නැහැ ඒ කියන්නේ මැරෙනවනේ ඊට පස්සේ ඒ ලෙඩාට දෙන්නේ වේදනානාශක විතරයි එතකොට ඒ ලෙඩා ඒ අහිංසක ලෙඩා හිතන්නේ මට මගේ කරුමෙට එයා කෝට් එක ඉවරයි ඔව් මගේ ලෙඩේ බැරිකමට එතකොට මම කරේ මොකද 280,000 මේව එක මම කම්පිටිෂන් එකෙන් ගත්ත 144,000ට එතකොට මේ සමාගම 280,000ට විකුණපු කට්ටිය ඔය ඔක්කොම පිළිකා විශේෂඥය හොඳයි කියපු එක ඒගොල්ලොම අඩු කරා ඒගොල්ලන්ගේ ඖෂධය 1.65කට 1.65. ඒ කියන්නේ 115,000කින් අඩු කරා. ඊට පස්සේ මම කරේ එතනින් නැවතුණ නෑනේ. ඊට පස්සේ මම මේකට MRP ගැහුවා. උපරිම මිල 95,000යි. හරිද? 95,000යි. එතකොට 280,000 95,000ට අඩු කරනකොට මට බිලියන ගණනාවක් මට ඉතුරු වුණා. හරිනේ? එතකොට
මම කරේ මොකද මම සමාගම් වලට අඩු කරලා ඖෂධ දුන්නා මුළු ජීවිත කාලෙම එතකොට ලක්ෂ 300 400 එක්කෙනා එක්කෙනා වැය කළා හැබැයි ඒ කාලේ ලේසියෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගියෙක් මැරෙන්නේ නැහැ 3rd ස්ටේජ් එකේ හොඳටම නරක තත්වයකට ආවනම් ඔය තෙල් බෙහෙත් ගා ගා ඉඳලා මැරෙන්න සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙක් මැරුන්නේ නැහැ මොකද අද පිළිකා රෝගියට අවශ්‍ය ඔක්කොම ඖෂධ තියෙනවා අපි විරාමයට යමු ඉන්න අනුතර කතා කරමු හිටපු සෞඛ්‍ය මාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග අද සලකුණේ සාකච්ඡාව විරාමයේ ගමු සීමාවෙන් එහා දේශපාලනය හිටපු සෞඛ්‍ය අමාත්‍ය වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග සෞඛ්‍යයේ පවතින වර්තමාන තත්ත්වය ගැන සාකච්ඡා කරමින් සිටිනවා. අපි පවතින වර්තමාන අලුත්ම තත්ත්වයන් පිළිබඳව දැන් අවධානය යොමු කරන සූදානම් සිටින බලමු දැන් සමන් රත්නප්‍රිය දක්වන අදහස බලය සාකච්ඡාවේදී. අපේ රට පහුගිය අවුරුද්දේ වැටුණා. රටක් වැටුණම ඩොලර් නැහැ. බෙහෙත් එක ගේන්න බෑ. බෙහෙත් එක ගේන්න බැරි වෙනකොට බෙහෙත් නැතුනොත් ලක්ෂ ගණන් මියයි. මේක නතර කරගන්න ඕන. නතර කරගන්න නම් විදේශ ආධාර ගන්න. ඖෂධ සහ සල්ලි උපකරණ ආධාර ගන්න. එතන මේ ආධාර ගන්නකොට අපි ටිකක් පරිස්සම් වෙනවා. ඒ මොහොතේ හදිසි මොහොත. හදිසි මොහොතේ සියලුම ගේන ඖෂධ ලියාපදිංචි කර කර ලියාපදිංචි කර කර ඉන්න ගියොත් එහෙම මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. බෙහෙත් දෙන්න හම්බ වෙන්නේ නැහැ. අර කොවිඩ් එකේදී වගේ තමයි. එතකොට අපි පිට රටවල පාවිච්චි කරන හොඳ විදිහට පාවිච්චි කරන ඖෂධ ගේනකොට ඒකේ අර සමහර කාරණා ගැන හොයන්න නැතුව දැන් හොඳ විදිහට පාවිච්චි කරන ඖෂධය ඒක මෙහෙගෙනලා දුන්නා කියලා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඉන්දියාව මිනේ ලංකාව මිනේ දෙන්න මේකයිනේ ප්‍රංශය පාවිච්චි කරනවා ඒ ඖෂධෙ මෙහෙට දුන්නාලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඒ ආකාරයේ යම් නිදහස් ක්‍රීම් එක්ක පහුගිය කාලේ ඖෂධ පාවිච්චි කරා මේක මේ වහන්න දෙයක් නැහැ ලක්ෂ ගණන් මරණ වළක්ව ගන්න නම් මේක කරන්න ඕන අනුමැතියක් තොර ඖෂධ නෙමෙයි ප්‍රංශය පාවිච්චි කරනවා නම් ඖෂධයක් ඒ ප්‍රංශය ඒක පරීක්ෂණ කරලානේ පාවිච්චි කරන්නේ ඒ ඖෂධය නමුත් ලංකාවේ නීතියන ඔය ඖෂධය ලංකාවට ගෙනාවත් ලංකාවේ නැවත පරීක්ෂණ කරන්න ඕන නමුත් අර වගේ හදිසි අවස්ථාවකදී ව්‍යසනයකදී ඒ සමස්ත පරීක්ෂණ කරන්න බෑ එහෙම වුණොත් ලක්ෂ ගණන් මැරෙනවා දැන් කොවිඩ් වගේ කාලයකදී සුනාමි වගේ කාලයකදී ලෝකේ රටවල් වලින් ඖෂධ ආධාර ලැබෙනවා. ඒ ආධාර අපිට කියන්න බෑ. ਉਹ කියන විදිහට NMR approval තියනවාද? ඕව බලන්න බෑ. ඒ රටේ පාවිච්චි කරනවා නම් ඒ රටේ FDA certificate එක තියනවා විනාඩි කීපයක ඔක චෙක් කරගන්න පුළුවන්. මං කියන්නේ මං කොටස එකතු කරලා ඇහුවේ. එතකොට ඔබ සෞඛ්‍ය ඇමතිවරයෙක් හිටපු වශයෙන් වෛද්‍යවරයෙක් වශයෙන් මේ කතාව ගැන මොකද කියන්නේ? මේ රටට ඖෂධ ගේන්න බෑ. සිල්ලර බඩු ගේනවා වගේ. හොඳේ. එහෙම ගෙනල්ලා විකුරන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් ඖෂධ වලට එහෙම කරන්න බෑ. ඒකට තමයි මේ දැන් අපි NMR එකේ මේ පද්ධතිය දාලා තියෙන්නේ ඖෂධයක් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තියෙනවනේ ගයිඩ්ලයින් එක. ඒ ගයිඩ්ලයින් එක අපි ගත්තේ WHO එකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය. හොඳේ. එතකොට අපි අපේ මේවක හොඳ ප්‍රමිතියකින් තියෙන්නේ. තනි කර ඒ ගයිඩ්ලයින් එක අපි දැම්මේ. ඉතින් අපි ඒකනේ අපිට උදව් කරන්නේ අන්තිමට ස්ටාර් 1 වෙනකන් අපි ආවනේ NMR එක. අපිට බැරිද දැන් UK drug එකක් හරි ෆ්‍රාන්ස් වලින් අපිට ලැබෙනවා හරි. කොවිඩ් කාලේ ලැබෙනවා නම් NMR approval නැතත් ප්‍රධානයක් වශයෙන් නම් ඒ රටේ පාවිච්චි කරනවා නම් ඒ රටේ සහතික අරන් තියනවා නම් ඒ ඇතිනේ අපිට ඒ වගේ ඒවා ආවහම මෙතනදී යාගෙන ඔක්කොම කරන්නේ නැහැ දැනුත් අපේ කාලෙත්. ඒවා ආවහම ඒකේ එතන ලියාපදිංචිය බලලා ඒවා මේව කළා ඒ ටික අප්‍රූව් කරනවා දැන් කියන්නේ මේ කතාවම තමයි දැන් මෙතුමන්ලා කියන්නේ එහෙම අදිසි අවස්ථාවයකදී ඔ මේවා ප්‍රංශයෙන් එංගලන්තයෙන් ගේනේවද මේ ඉන්දියා වෙන්නේ මේ ඔය කතාව ඕනේ නැහනේ ඒ ආදාන තරමට නෑ කතා කරන්නේ මෙන්න මෙච්චරයි මේ තියෙන්නේ ඉන්දියන් ඩ්‍රග්ස් නවු ස්ටාර්ට් ඩිස්ට්‍රිබියුටින් ඩෙත් ඉන් ශ්‍රී ලංකා මේ කවු මේ මොකද්ද ලියන්නේ මේ ඉන්දියානු වාර්තාව හොඳේ මොකද පත්‍රයක තිබුණේ මේ ඉන්දියන් KMS News හොඳේ මේක ඒකේ කියනවා මේ පින්තූරෙකුත් දාලා මොකද්ද කියන්නේ ඉන්දියන් ඩ්‍රග්ස් නවු ස්ටාර්ට් ඩිස්ට්‍රිබියුටින් ඩෙත් ඉන් ශ්‍රී ලංකා ඉන්දියානු ඖෂධ දැන් බෙදා දැන් ලංකාවේ මරණ බෙදා හරීමට පටන් අරගත්ත කවුද කියන්නේ මේ ඉන්දියාව ඉන්දියාව කියනවා after Gambia and Uzbekistan Now Indian drugs have started wreaking havoc in neighboring Sri Lanka in form of death and serious ailments. මේ ගැම්බියා වල මේ විදිහට මරන්න පටන් ගත්තා. මේ විදිහට මරන්න පටන් ගත්තා. කැස්සපැනියනේ. ඈ කැස්සපැනියක්. කැස්සෝ. ඒතර උස්බෙකිස්තාන් මේවා වුණාට පස්සේ දැන් මේ ඉන්දියානු ඖෂධ ඇවිල්ලා විශාල මේව එකක් havoc ලංකාවේ විශාල අර්බුදයකට ඇවිල්ලා ආසන්න රටේ ලංකාවේ ඒකේ මරණයි අනිත් එක මහා භයානක ආබාධයි ඇති කරනවා මේ ඉන්දියාවම කියනවා ඉන්දියාවෙම
අංශ කියනවා මේක. මොකද ඉන්දියාවේ තියෙනවා හොඳම ඖෂධයක් තියෙනවා නරකම ඖෂධයක් දැන් මේ විතර මේ අපි කියන්නේ මොනවද චීනෙත් එහෙමයි දැන් මේ අපි කියන්නේ මොනවද ඉතින් මොනවක් නැහැනේ ලියවන්ති අමුකුත් නැහැනේ ඕන ජරාවක් ඒ කියන්නේ අපි දැන් දැන් මේ ඊයේ පෙරේදාව ඖෂධයක් ඔබතුමා අහලා තියෙනවද මේ වගේ ප්‍රදේශවත් ඉන්දියාවේ දැන් ඒ ඒ ඖෂධය ගත්තාම ඒ ඖෂධය දැන් දැන් ඔන්න පෙරේදා එක නැවැත්තුවා කියලා ඒකේ ක්වොලිටි ෆේලිය කියලා නමුත් මම අහන්නේ ක්වොලිටි ෆේලිය එකේ බලන්න දැන් මේ ඇඩ්‍රස් එකේ මේ තියෙ මේ මේක හදන තැන ब्लॉक नंबर 471 ब्लॉक नंबर इतोड़ दबासा थल पद्रा डिस्ट्रिक्ट डिस्ट्रिक्ट वडोदरा मंग मम्मे ये हुआ होंदर मे वगैन दाने के मे वडोदरा हुआ मंगाला नहीं हुआ आंशिक कारक स्वभाव लियापन गिया इन दिस कॉन्टेक्स्ट अप्रॉक्सिमेटली 764 WRs have been issued for government requirement and 21 for private sector partners एक गिया देखते में हत्सी असू पहाक औषध लियापंचीन चोरव अंतिम मिस्टर එතකොට නඩාට මම කතා කරලා එක සැරයක් ඔය වගේ හදිසි මේ වෙලා මම කරපු වැඩේ මම එයාට කතා කරලා කිව්වා ඉන්දියන් රජය ගන්න ඖෂධ ඒ අනුමැතිය තියෙන ඒවා අනුමැතිය නෙවෙයි ඒවැ හොඳ ඩ්‍රග්ස් තියෙන්නේ මන්දුම දැන් මම ගියා ඒකේ ලිස්ට් එකක් මට එවන්න එයා ටග් ගාලා මේව කළා එයා මාව කන්ටැක්ට් කරා එක පාර්ට්ම ෆාමසිටිකල් ඩිවිෂන් එකේ එක මිනිස්ටි එකේ ඔව් කළා ඒකෙන් කට්ටිය එයා මට කතා කරා ඒකේ ඩිරෙක්ටර් ජෙනරල් එයා කතා කරලා කිව්වා සර් මොනවද ඕනේ මම දුවා ඉන්ඩියන් රෙඩ්ලයින් මන්දුම ඉන්ඩියන් රෙඩ්ලයින් එකේ ගේන්න ඉන්ඩියන් රෙඩ්ලයින් එකේ ගේන්න පුළුවන් ඉන්ඩියන් ඖෂධ විතරයිනේ ඕන තරම් නැති ඉන්ඩියන් මේක ඉතින් අපි අපේ 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 ඖෂධ වලින් චමුදිත 185ක් විතර ගේන්නේ ඉන්ඩියන් මන්දුම මෙතන කාර්යය තියෙන මේ අපි 185ක් අපි ගේන්නේ ඉන්ඩියන් දැන් මෙතන ගේන්නේ කොහොමද ඒක මිස්ටර් නාරාණ කිව්වේ ලයිස්ට් එකේ වන්න කියලා. හරි දැන් කොතරද ප්‍රශ්න දැන් ඔබ කිව්වා ප්‍රශ්න තියෙන්නේ මොකද දන්නවද දැන් මෙහෙමනේ මම ඉන්න මගේ ප්‍රශ්නේ ඔබ කිව්වා තනතුරෙන් යන්න කලින් ටික මට කාලේ මතක නැහැ අපි ලංකාවේ අඩුම ගානේ මේ කලඳු පානුක මේවා චෙක් කරන ලැබ් එකක්වත් නැහැ හරිද ලැබ් එකක් නැහැනේ දැන් මේ දියණියගේ මේ සේෆ්ටි සොක්ස් මොකද සේෆ්ටි සොක්ස් නේද බෙහෙත මේක හොයන්න ලැබ් එකක්වත් නැහැ ඔබ කිව්වා චීන ආධාරය යටතේ ලැබ් එකක් එනවා ඔබ කිව්වා ඔබ කියලා ගියේ තරතු යන්න කලින් පොරොන්දුනා හදනවා කියලා මුල් කරත් ඉුවේවත් නැහැ අඩු ගාන ආසන්න මොකක් ලැබ් එකකුත් නැහැ ඉතින් එතකොට මම අපේ ලංකාවේ සල්ලි වලින් අපේ ලංකාවේ සල්ලි NMR එකේ ලාභාංශ වලින්ම අපි ඇලෝකේට් කරලා කැබිනට් අනුමැතිය අරගෙන නාරායම්පිට මේ ඉඩමත් බුක් කළා ඒකේ තට්ටු මහකද 6කද ඔය ලැබ් එක හදන්න ඔක්කොම මේව කළා දැන් ඒක මිල ඒ ඒ ඒ මං හිතන්නේ NMR එකේ එක්කව කරපු සල්ලිත් දැන් මං දන්නේ නැහැ මොනවද කියලා ඒක මොනවද නේද ඒක බිලියන ගාණක් අපිට දීුණා සල්ලි එක්කව හරි ඒකට සල්ලි වෙන් කරාද ඒකට සල්ලි වෙන් කළා ඔව් සල්ලි දෙන්න බිලියන කීයක්ද මෙතුමා වෙන් කළා බිලියන මට මා මතක නැහැ බිලියන හයක්ද කොහෙද ඒ කියන්නේ ඒ කියන්නේ ලැබ් එක හරි ඇයි ඔබට කරන්න බැරි වුනේ ඔබට කරන්න බැරි වුනේ ඇයි මම තමයි ඒ වෙන් කරේ නෑ නෑ වෙන් කරපු සල්ලි වලින් බඩේ පටන් ගන්න බැරි වුනේ ඇයි පටන් අරගන්න ඔක්කොම කළා ආකිටෙක්චරල් ප්ලෑන්ස් හදලා ඔක්කොම කළා ඉතින් කරේ ස්ටාර්ට් කර ඉතින් එතකොට නෑ ආණ්ඩුව බෙරි හරි එතකොට දැන් ඒ බිලියන 6 කෝ මන් දන්නේ නෑ දන්නේ නෑ කියන්නේ
සිද්ධිය සම්බන්ධව දැන් මේ කපිටුව පත් කරලා තියෙනවානේ දැන් මේ මේ බෙහෙත කොළඹට ගෙනාවා කියලා මේක චෙක් කරන ලැබ්බයක් ලංකාවේ නැහනේ නැ මෙහෙමයි බෙහෙතක් චෙක් කරන ලැබ් මේවක තියෙනවා මේකේ මගේ වැඩිම ප්‍රශ්න ආලා තියෙන මාධ්‍යවේදියා. හරිද? නමුත් කවදාකවත් ඔහු ආලා නැහැ. ආලා නැතුව නෙවෙයි මිනිස්සු එහෙම කතාවක් වෙලා නැහැ නේ කවදාකවත්. ඉතින් දැන් අද පෙන්වන්න හදන්නේ අපිට කොලිටි ලැබෙන්නේ නැහැ. දැන් මේ ඔක්කොම ඉදා පෙන්වන්න හදනවා කොලිටි ලැබ් එක නැහැ. දැන් ඔබතුමා කියන්නේ දැන් ඉන්නේ මෙච්චර ගාල් ලංකාවේ කොලිටි ලැබ් එක ඔය ලැබ් එක නැතුවනේ ඔය. අපි දැන් මේ ලැබ් එකෙන් කරන්න පුළුවන් කියලා. ඔබතුමා දැන් හරි. දැන් මේ වෙනම ලැබ් එකක් තියෙනවා. එතන පුළුවන් කියලා ඔබතුමා කියන්නේ. ඔව්. එතන කොලිටි තියෙනවානේ දැන් මේ උදේ. එතන ඉන්නවා සෞඛ්‍යංශ එකම වැඩේ තියෙන්නේ. දැන් කියනවානේ. දැන් මෙතන හිටපු ඔක්කොම ෆාමසිස්ලව දොට්ට දැම්මනේ. පැය 24ක් ඇතුළේ යන්නේ කියලා ඒ මිනිස්සු තමයි එදා CDD එකේ ඉඳලාම ආපු ජේෂ්ඨ කට්ටිය. අපි එතන කියමු අපි මොනවා හරි එතන නරක කට්ටිය හිටියයි කියලා. ඒ නරක කට්ටියව අයින් කළා මේ එතන ඉන්න 20 දෙනෙක්ව දොට්ට දැම්මා. දැන් අද වෙනකොද වෙන්නේ ක්වොලිටි ලැබ් එකේ අද වැඩ කරන්නේ. හරිද? 60න් 60ක් ඕන තැන 10යි. ඉතින් කොහෙද හරි අපි අපි දැන් මේ එමතුව කොතනද ඉන්දියන් ක්‍රේට් ලයින් එකෙන් හොඳ ඖෂධ සහ බාල ඖෂධ සහ මේ වර්ග කීපෙම තියෙනවා නම් මේකෙන් බාල ඖෂධ විදන් විතරනම් අපි රට ඇතුළට ගන්නේ හොඳ ඖෂධ ගෙන්නන්නේ නැත්නම් කොතනද ක්‍රේට් ලයින් එකේ නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාව කරේ උදව්වක් නේ ඩොලර් බිලියන 3ක උදව්වක් කළේ ක්‍රේට් ලයින් නැද්ද බේට් එක නැතුව මිනිස්සු මැරෙන්න ඉන්න වෙලාවේ හරි කාගේද වකීම් මේක හොඳ බෙහෙත තෝරගන්න එක දැන් ඔබ කිව්වා මිස්ටර් නඩා කියලා බෝඩි අගමැති කවිය යමු එතනින් ගන්න පුළුවන් එක්කෝ ලිස්ට් එකක් ගත හැකි මොනවද ඉන්දියන් ආණ්ඩුව හරි හදිසියේ කියන්න ඕනේ නැහැ නේද හදිසියේ කියන ඉන්දියන් ආණ්ඩුව පාවිච්චි කරලා මෙතන ගෙත හැකි වරද කොහෙද තියෙන්නේ මේකේ වරද කොහෙද ඉතින් වරද මෙහෙනේ මේ කියන කාගේද මෙහෙ කියන්නේ ඉතින් දැන් මම දන්නේ දැන් සභාපතිවරයා කියන්නේ ඇමතිවරයාට හදිසියේ කිව්වම ඒගොල්ලෝ අනුමත කරනවා ඉතින් ඕන ජරාවක් අනුමත කරනවා ඉතින් ඒකනේ වෙලා තියෙන්නේ ඒ බෑ ප්‍රතිඵල තමයි දැන් තියෙන්නේ දැන් මේ ප්‍රතිඵල නිකුත් වීමට ආරම්භ වුණා විතරයි මෙන්න මෙතනයි මේ ඛේද වාචකය හොඳේ මෙතනයි භයානකම මේ මේක දැන් පෞගිය දවස්වල මේක සිදුුනේ මේ සිද්ධීන් ආවේ කොහමද සතියකට එකක් විතරනේ දැන් සතියට කීයක් එනවා තුනක් විතර එනවනේ දැන් මේ එන්නේ එන්න මට තියෙන භයානකම අම්මේ මේ ඉන්නේ මේකේ తত্ত্বය මේක කොතනින් ඉවර වෙයිද කියලා දැන් මේ ඖෂධ ගෙනාපු මෙවැනි ඖෂධ දැන් වෙළඳපොළට නිකුත් වෙළඳපොළට නෙවෙයි රෝහල්වලට නිකුත් වෙනවා හරිද නිකුත් වෙනකොට අපි දන්නේ කොහමද කොයි බැච් එක කොතන කොයි බැච් එකේ එකක් මේක නරකද කියලා දැන් ඔබතුමා කියන්නේ මේ ඔබතුමා කියන්නේ මේ ඖෂධ හවප කරන 64ක් විතර වර්ග මම හිතන්නේ මේ වෙනකොට මොනවාද ගැටළු සාගත වෙලා තියෙනවා කියලා ඔව් ඔව් හරි දැන් අමතුමා දැන් අපි එමු දැන් මේ දවස්වල තියෙන කතාවට මම කලින් ඇහුවෙත් ඒකයි දැන් මේ දැන් මාකට් එකට එන්න යනවා කියන එකනේ ඔබ කියන්නේ ඈ එමතුමා මාකට් එකට රෝහල් වලට රෝහල් වලට පවතිනවා එනවා එතකොට දැන් ඔබ කිව්ව දැන් මේ දැන් වාර්තා වෙච්ච එක නෙමෙයි දැන් ඉස්සරහට තමයි හරි ප්‍රතිඵලය එන්න තියෙන්නේ කියලා හරි එහෙම තත්වයක් ඇති වුණොත් මොන තරම් තත්වයක් නෑ මොකද්ද ඔබ හිතන දේ ඉතින් මන්ත්‍රීතුමාද ආණ්ඩුව පාත් එක නවත්තන්න බෑ මන්ත්‍රීතුමා ඔබතුමා විපක් දැන් මම කඩේ දැන් එමින්ද තියෙන්නේ ඒක ඇමතිවරයා දැන් මේ එන විදිය බැලුවාම දැන් මේ පෞගේ දැන් මෙතන තියෙනවා 785ක් ඇවිල්ලා මේ 785න් තාම 3-4 කරන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ ඇවිල්ලයි කියලා දැන් මේ ඖෂධ ආපු හැටිය අනිත් පැත්තට යවන්නේ නැහනේ මේවා තියලා ඒ ස්ටොක්ස් අඩු වෙනකොටනේ යවන්නේ අන්තිමට දැන් එතන ප්‍රශ්නයක් යන්න පුළුවන් පෞද්ගලික අංශයට නෑ මතක කියනක උත්තරේ පෞද්ගලික අංශයට 21ක් නිකුත් කළා තියෙනවා දැන් මේ ඖෂධ මේ ගෙනාවාම සමාජලට එයා පෞද්ගලික අංශයට විකුණනවා
බරපතල තත්ත්වයක් නේද ආණ්ඩුව හැටියට වගකීම තියෙනවානේ අමතිවරයාට එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සෞඛ්‍ය මන්ත්‍රී ලේකම්වරයාට නෑ ඒගොල්ලන්ට කිසිම ගාණක් නෑ මේ සැහැල්ලුවෙන් ගන්නෙ ඒගොල්ලෝ කිසිම ගාණක් නෑනේ ඒගොල්ලන්ට ඇයි ඒ ගාණක් නෑ කියන්නේ දැන් මේක වගකීම ගන්න ඕනේ එතකොට අමතිවරයාට විෂයානුබද්ධ මේ ඥානයක් නැහැ කියමුකෝ නමුත් මෙතන ඉන්නවනේ අපේ වෛද්‍ය කියන්නේ වෛද්‍ය පරිපාලකවනේ ඉන්නේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ඉඳලා පහළට වෛද්‍ය පරිපාලක. එතකොට මේගොල්ලෝ මොනවද කියන්නේ? මන්ත්‍රීතුමා. මේගොල්ලෝ ඊටත් වඩා වගේ කියන්නේ. මන්ත්‍රීතුමා දැන් එල්ල වෙන චෝදනාවක් තමයි මේවා සුලභ දේවල්. මොකද හේතුව ලෝකේ කොහොමටත් මේ 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 ලක්ෂයකින් විතර එක්කෙනෙක් විතර මේ සාමාන්‍යයෙන් ආසාත්මිකතාවලින් මැරෙන්න පුළුවන් ප්‍රතිජීව. දැන් මරණයකට එහෙම තමයි මුලින් වාස්තවල් කිව්වේ. දැන් ඔබතුමා ඔය කියපු යුරෝපීය රටවල එක්කෙනෙක් එහෙම මැරුණා නම් දැන් කොවිඩ් බලන්න දේ උනා. කොවිඩ් ගත්තොත් වැඩිම මරණ වාර්තා වුණ ඇමරිකාවෙන් ඒ සෞඛ්‍ය ප්‍රශ්නින්නද නෑ ඒක තමයි ඒ නිසා බේත් ප්‍රශ්නයක්ද නෑ ඒ නිසා මේ මේ මං කියලා මතු කරන තර්කය දැන් අපි යමු නුවර සිද්ධියට මම මට මේක කතා කරන්න අවශ්‍යයි මොකද හේතුව දැන් මේ ගොඩක් රට බලන් ඉන්න කතාව මේ සෙෆ්‍රියක්සෝන් කියන මේ 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 ප්‍රතිජීවක ඖෂධය දැන් මේ ඖෂධය මීට පෙර බැචස් 10කින් 2700 දෙනෙක්ට දීලා තියෙනවලු මේ රෝහලේ මම උනත් එතකොට 2699 එකට ප්‍රශ්නයක් නොවුණු එක මේ ඇයට තමයි ප්‍රශ්නයක් උනේ මං කියන්නේ ඊට පස්සේ දැන් තව දෙන්නේ නැහැ ඒ දැන්නේ දැන් ඊට පස්සේ මේ බැච් එකේ ඒක තහන නැත්තුවා නුවර සහ දෙල් දෙනිය රෝහල් වලට අදාළව එතකොට මොකද්ද මේ කතා අපි මේක තේරුම් ගන්න කොහමද ඒ මොකද දනවද දැන් බැච් එකක් යනවායි කියන්නේ මොකද්ද දැන් නියම තත්වානුකරණයක් කළා නැහනේ ඒක සමාගමේ දැන් සාමාන්‍යයෙන් බෙහෙතක් නරක වෙනකොට මුළු ගෙනව ස්ටොක් එකක් ලක්ෂයක් ලක්ෂයකම ලක්ෂෙම නරක වෙන්නේ නැහැ ඒ අතර මැද යනකොට ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ලයින්ස් හරි නැහැ. ඒකනේ ඇත්ත කතාව. දැන් අපි කියමු මෙහෙමනේ. අපි කියමු මේ කමිස හදනවා. මේ කමිස හදාගෙන යනකොට ඒක තැනක කොලරකේ භාගයයි. දැන් ඒව හරියට බලන්නේ නැතුව මාකට් එකට ඉඳියොත් මොකද වෙන්නේ? ඒ වගේ තමයි දැන් මේ කුප්පි මේ වෙලා එක තැනක ඉඳලා මැටීරියල් එක හදලා මේව කරලා අන්තිමට කුප්පියට පිරෙනකන් එනවනේ මේව එක. ඒ ක්‍රම වේදය. අපි දන්නේ නැහැ ඒවා අතින්ද ඒක මැනුවල්ද වෙන්නේ. දැන් මම ගෙනාපු ගිහිල්ලා බලන්න සේලයින් ෆැක්ටරි එක ඒක තනි ක්‍රම ඔටෝමේටඩ් නේ මුළු ෆැක්ටරියම පල්ලෙකැලේකද පල්ලෙකැලේක හරිද ඔටෝමේටඩ් කියන්නේ අතින් අල්ලන්නේ නැහැ කවුරුවක්වත් මෙතනින් පටන් ගත්තාම අර කොණෙන් ඔක්කොම ඉවරනවා එතකොට පෙට්ටි වලට පැක් කරන එක විතරයි නෑ ඔබ ඔබ සවස් දැන් ඒ වගේ ඒවා ඒ වගේ සේලයින් ෆැක්ටරියක් ඉන්දියාවේ නෑ ඔබ කියන්න දැන් ඔබ මේ සිද්ධිය කර කියනකෝ මේ ප්‍රතිජීවක කතාව එන්නකෝ මේකට උත්තර දෙන්නකෝ දැන් මේ අය කියන කතාව තමයි ඇය රෝහලට එන විට වෙනත් රෝහලකින් තමයි මෙතනට ආවේ ඇගේ CRP මට්ටම 270 තිබුණේ සාමාන්‍ය මොදොම වෛද්‍යවරයෙක් නිසා අහන්නේ හරිද අපිට අවබෝධය නැහනේ ඒ නිසා CRP මට්ටම සාමාන්‍යයෙන් තියෙනවනේ 6 කියන මට්ටම ඒ කියන්නේ අධික ලෙස බැක්ටීරියා ආසාදනයක් ඇයට තිබුණා හරිද ඊට පස්සේ තමයි මේක දුන්නේ මේ 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 ප්‍රතිජීවකය මේක දුන්නේ එක තැනක කියනවා සිලින්ජර් 10 මිලිග්‍රෑම් නැති නිසා මේ මිලිග්‍රෑම් දෙකයි. නමුත් මම දැක්කා බලය සාකච්ඡාවට ඇවිල්ලා මේ මේ සමන්රත්න ප්‍රිය කියනවා නැහැ 10 එකෙම තමයි දුන්නේ කියන. නැහැ වැරදි. පහේව දෙකයි. පහේව දෙකයි? කොට කියන බලෙමුද අපි ඒක. බලගෙන මොකද හේතුව දැන් මේ මේ අපිට වඩා දන්නවා. පහේව දෙකයි නේ එතන ඒ නර්ස්ම කියනවානේ පහේව 10 මිලිග්‍රෑම් 10 මිලිලීටර් සිලින්ජර් තියුනේ. මම දැක්කා ඒක බලෙමු ડોක්ටර් බලමු. බලමු සමන්රත්න ප්‍රිය. ඒ ප්‍රතිජීවකයක තමයි මේ සෙස් රියැක්ෂන් කියන ප්‍රතිජීවක. ඒකේ මිලිග්‍රෑම් ග්‍රෑම් දෙකක ඩෝස් එකක් නියම කරා. ඉතින් මේක දුන්න අවස්ථා දෙකකදී ළඟ අවස්ථා දෙකකදී වෛද්‍යවරයා නියම කරා නර්ස් දුන්නා. එංගලන්තයේ මිනිස්සු තමයි ලංකාව සාමාන්‍ය පාවිච්චි කරන්නේ. කිසිම වැරද්දක් නැහැ. හැබැයි මේ මේක ලෝකෙ පිළිගන්න ඖෂධයක්. පහුගිය කාලය තුල කිසිම අසාත්මිකතාවයක් ඇති වෙච්ච ඖෂධයක් නෙමෙයි. ඒක නිවැරදි විදියට ගෙන ආපු ලියාපදිංචි කරපු ඖෂධයක්. මේ වගේ දැන් ඖෂධ දුන්නම සාමාන්‍ය ලක්ෂයකට එකක්, ලක්ෂයකට දෙකක්, ලක්ෂ කීපයකට එකක් අසාත්මිකතාවයක් නැති වෙනවා. ඒක ඖෂධයේ දෝෂයට ශාරීරිකව තියෙන දෝෂයේ උඩ සිද්ධ වෙන එකක් මේක බාල බෙහෙතක් නෙමෙයි ඒක හරි පැහැදිලිවම කියනවා නමුත් මේක මාධ්‍යෙන් උස්සගෙන යනවා විපක්ෂය උත්සාහ කරනවා අද මේ මොහොත වෙනකොට සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් ගොඩ යන වගේ එකක් කරා නමුත් අපි දැක්කා එක වෘත්ති සමිති නායකයෙක් කියලා ජනතා විමුක්ති පෙරමුණේ කියනවා මිලිලීටර් 5 10 සිරින්ජස් තිබුණ නෑ රෝහලේ 5 මිලිලීටර් මේ සිරින්ජයකින් දෙන්න ගිහිල්ලා මේක වරද්දගෙන කි මිලිලීටර් 10 සිරින්ජස් වලින් තමයි මේක දුන් ඩාක්සිත් ඔප්පු කරලා තියෙනවා 10ෙන් දුන්නා කියලා ඉතින් මේ විදිහට වැරදි සමාජගත කරනවා මේ මේ කාර්යයට අදාළව ඉතින් මේක මාධ්‍යෙන් වාර්තා වුණාම හිතනවා ඇත්තර මේක බාල බෙහෙත රීරෙජිස්ට්‍රේෂන් එකට දැම්මා දාලා රිවයිවල් එකට ගියා රිවයිව් කරන්න ගියා
රිවීව් කරනකොට ඒකේ වැලියුේෂන් එක කරන්නට ඕනේ. ඒක ඒ ප්‍රොසීඩර් එකක් තියෙනවා රී රෙජිස්ට්‍රේෂන් එක. අර තරම් ලෝන් එකක් නැතුණත් ඒ ආය ડોකියුමන්ට් එක දෙන්න ඕනේ. ඒ වැලියුේෂන් එක කම්ප්ලීට් උනේ නැහැ. තේරුණාද? දැන් අපි කියමුකෝ හරි. දැන් ඒ ඖෂධය ගැන කතා කරේ. ওই විදිහටම අපි අධ්‍යක්ෂක ජෙනරාල්තුමත් කිව්වනේ මේ ඖෂධයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද ඒක තහනම් කරන්න නැහැ කියලා. ඒක සති දෙකක දවස් දෙකකින් උනානේ. නෑ නෑ පැය දෙකයි. පැය දෙකක් යනකොට තව දෙන්නේ ICU එක. හරි ඔබ කියන්න දැන් මේ අපි මට මේ මේ කතාව මේක තමයි දැන් රට කතා වෙන කතාව. දැන් මේ අය කියන්නේ ඇයට තිබුණේ ප්‍රබල මේ මේ ආසාදනයක්. CRP ලෙවල් එක 270.6 අතර. ඒක ඇත්තද? ඔව් ඔව්. ඒක හරි. ප්‍රබල ආසාදනය. ඒතර ප්‍රබල ආසාදිත මේ මේ ආසාත්මකතාවයක්කට දෙන මේ මේ ප්‍රතිජීවකයක් තමයි මේ සෙප්ටික්සෝන් කියන එක. එතකොට දැන් මේ අය ඔබ කියන්නේ සිලින්ඩර් දෙකකින් දුන්නේ. පහේ දෙකකින් දුන්නේ. ඒක හරිද? එහෙම තමයි මම දැන් අහගෙන හිටියා හෙදිය කියලා. එතකොට දැන් සමන් රත්නප්‍රිය කියන්නේ නෑ 10 එකකින් දුන්නේ. දැන් ඇත්තටම උතන පහේ දෙකකින් දුන්නද එකේ දුන්නද කියන එක නෙවෙයි වැදගත්කම. මේ ඖෂධයේ తত্ত্বය. නෑ දැන් අපි හිතමු දැන් අනිත් දෙන්නට දීලා නැහැනේ පහේ දෙකකින් හරි අරවම. ඒ දෙන්නත් දැන් ICU නේ. නෑ දැන් අනිත් එක මොකද්ද මේ රෝහල? නෑ ඒක මේක ශික්ෂණ රෝහලක් නේ. ටීචින් හොස්පිටල්. නෑ පහේ දෙකද 10කද කතාව මොකද අනේ එන්නේ. මේ එක වෘත්තීය සමිතිය මේ නියෝජිතයේ කිව්ව රටේම 10 mg මේ සිරින්ජර් නෑ. මේ පෙරදිනෙත් නෙමෙයි කොළවත් නෑ. ඒ නිසා මුලින්ම දැන් අපිට ආපු කතාව තමයි 5 එක දුන්නා. දුන්නම ඇයට කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. දැන් දෙවෙනි එක දුන්නා. දෙවෙනි එක දෙනකොට තමයි ඇයට ඔක්කාරයේ වමනේ සහිතව මේක ආවේ වාජනයක් දුන්නා. ඇයට ඒක කරන්න. නමුත් ඇය දුවගෙන ගියා මේ මේ වැසිකිළියට. හරිද? එතකොට ඇගේ ඉස්සෙල්ලා අතරි දෙනවයි කිව්වා. ඔව් අතරි දෙනවා. ඔව්. අත ඉදිමෙලා ආවා. ඊට පස්සේ එයා කිව්වා මගේ ඇස් වලින් දැන් ගින්දර වගේ පිට වෙනවා කිව්වා. එතකොට ඒ ප්‍රබල ආසාත්මිකතාවය ඇති වෙච්ච අවස්ථාවේ ඇය මේ කියන කතාව මම කියන්නේ වැසිකිළියට දුවගෙන යාම නිසා ඇයට ඒ මොහොතේ දෙන්න තිබුණු ආසාත්මිකතාවයේ දේ දෙන්න බැරි වුණා. හරිද මම අහන්නේ මේ සෞඛ්‍ය හිටපු හැමදේම අරගෙන නෙමෙයි ඒ දිවගෙන යාම නිසා يعني වැසිකිළියට දුවගෙන යාම නිසා ඇයි ඒ වෙලාවෙ ඉන්න ඕනේ ඇඳේ يعني යාට දෙනවනේ වාජනයක් වමනේ කරන්නේ යාට වමනේ මේක මුත් කියනවා ඒ ළමයාට ඉවස ගන්න බැරි කම නේද නෑ ඒක හාන්සි වෙලා තමයි මෙන්න දෙන්න ඕනේ ඒ කියන්නේ මේක දෙන්න ඕනේ මේ ප්‍රතිජීවකේ දෙන්න ඕනේ හාන්සි මේ ආසාවට නෙවෙයිනේ නෑ නෑ ඒක කාර්කමකට නෙවෙයි මේ මේ වේදනාව ඉවසන්න බැරි ඒක නෑ කියන්නේ ඇස් දෙකෙන් ගින්දර බෑ බාගෙලාට යාට টয়ලට් යන්න ඕනෙ වෙන්නේ නැති තේරුණාද මං කියන එක ටොයිලට් යන්න ඕනේ. ඔබ වෛද්‍යවරයෙක් නිසා අහන්නේ. ඇමතිවරයෙක් මන්ත්‍රීවට වඩා. එතකොට මන්ත්‍රීතුමා එහෙම ගියාම ඒක බලපෑමක් වෙනවා. හර්දස් නැහැ වැඩි වෙලා හරි. මොනවාද ඒකට හේතුවක් හදිලා කියන්න පුළුවන්. නැහැ ගිහිල්ලා ගිහිල්ලා අම්මා එතෙන්ට අම්මා පිටිපස්සෙන් යනකොටත් මේ ළමයා මේ වෙකට වෙලා ඔළුව කඩාගෙන වැටලා එතකොට නෑ මේගොල්ලෝ කියන්නේ මේ එහෙම කියපු නිසා. ඒ කියන්නේ ඒ කියන්නේ මේකෙන් ඇති වුණ ප්‍රතික්‍රියාව ඉතාමත්ම දරුණු ප්‍රතික්‍රියාව. දරුණුයි. ප්‍රතික්‍රියාව දරුණු නිසා මේගොල්ලෝ කියන එක අපි කියන්නේ. අපි වෛද්‍යවරු නෙමෙයිනේ. ඔබෙන් අහන්නේ මේක 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 මෙන්න මේ මෙතනමයි වෛද්‍යවරයෙක් විදියට සිවිල් පුද්ගලයෙක් මෙතන ඇමති වෙලා හිටියා නම් මේක කතාවට යටත් උත්තර දෙන්න බෑ. එයා කියන්නේ වෛද්‍යවරයෙක්ගෙන් අහන කෙනා. අපි දන්නේ නැහැනේ මේක. එතකොට දැන් ඇය සාමාන්‍ය මේක දෙන ප්‍රතික්‍රමයක් තියනවලු. ඇඳක හාන්සි කරලා ඔබ දන්නවනේ මේක කොහොමද කියලා. ඉතින් ඒ ඒවා කළා කියලා නේද? ඒවා කරලා. එතකොට මේකේ ප්‍රබල ආසාත්මිකතාවයක් ආවට පස්සේ ඒ මොහොතේ කළ යුතු දේ කරන්න බැරි වුණා. මොකද හේතුව ඇය টয়ලට් එකට දුවගෙන ගිය නිසා. එහෙම කියන්න පුළුවන්ද කියන එක අපි අහන්නේ. ඒක හේතුවක් වෙනවද? ඕක ඒක කොහෙද කවුද කියන්නේ ඔය? කවුද ඔහොම කියන්නේ? ඒ හෙදියේද වෛද්‍යවරයාද නෙවෙයිනේ දැන් ඔය කියන්නේ මේ පැත්තක ඉන්න මිනිස්සු. ඔව් පැත්තක නෑ තමයි කියන්නේ. පැත්තක ඉන්න කට්ටියනේ ඒකනේ. එහෙම එකක් කියලා නෑ. එතකොට මේ බැච් එකේ දැන් ඔවුන් කියන බැචර්ස් වල විවිධ කාණ්ඩ වශයෙන් තියෙන්නේ. දැන් රෝහලේ 2700කට භාවිතා කරලා තියෙනවා. හරිද? මේ තවත් රෝහල 7කට දීලා තියෙනවා. එතකොට මේ දැන් නෑ ඒක තවදරුවක් කරා යැමතිවරයා මේ කේටන බුක්කල යැමතිවරයා කරා එදාම මේ වාට්ටිය 7 දිනකට දීලා තියෙනවා. ඔව් එදා එදාම 7 දිනකට දීලා තියෙන එක තමයි. වාට්ටිය. එතකොට 2699කට ප්‍රශ්නයක් ඇති නොවුණු එකක්. ඔහුගේ ඔබේ සාකච්ඡාවේ කිව්වේ දැන් ඒ වාට්ටු ඒගොල්ලෝ ඉන්නවද දන්නේ නැහැ ගිහිල්ලා දන්නේ නැහැ ඒක කතාවක් කොහොමද ඒක ප්‍රකාශයක් කළා මේ කවුද පොඩ කෙනෙක් බල්ලෙමු වඩා හොඳයි මේ ඔබ කෙලි රබු කළා මතර පාඩු කොටත් එක සාකච්ඡාවේ මම කිව්වේ නේ ඒක බල්ලෙමුකෝ ප්‍රවෘත්ති ආසන මෙම බෙහෙත 2715ක් දරකුට පේෂන්ට්ස්ලා පාවිච්චි කරලා තියෙනවා මේ මෙනවා මෙම බෙහෙතම පාවිච්චි කරපු 12 දෙනෙක් හතේ වාට්ටුවේ තාමත් ඉන්නවා දගින්නවද මම දන්නේ 2013 මේක ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඒක වෙන්න පුළුවන් ලක්ෂයකට දෙකකට තුනකට එකක් වෙන්න පුළුවන්. S2 මන්ද වෙලා. එක හැක් පේන්නේ නැහැ. කවුද එමෙතුමා වගේ කියන්නේ? එක තමයි සම්පූර්ණයෙන්ම මේ ආයතනය බ්ලැක් ලිස්ට් කරලා ඒක නතර කරන එක. ඔයි මොකද එමෙතිකම ගහලයිද දන්නේ නැහැ. ඒක මට කිසි ගැටලුවක් නැහැ. මගේ 8 වෙනි අමතක. මේ ඔව් හරි කියන්නකෝ. දැන් ඒ ඉදිරිපත් කරන කරුණුනේ දැන් හරි මම අහන ප්‍රශ්නේ මේකයි. දැන් එයා ඒ දරුවා නැති වුණානේ.
ඊට පස්සේ තව දෙන්නේ කොහමද ICU ගියේ දැන් ඒකටත් උත්තරයක් කියන්නකො දැන් එතනින් මේ කතාව ඉවර නම් අපිට කිය තෑගි ඇත්තටම එක්කෙනෙක් නම් ඇලර්ජි එකක් මොකක් හරි එක ටෙස්ට් කරන්න එපයි එතකොට ඊට පස්සෙන්ද කාවද යව්වේ මේක පරීක්ෂා කරන්න අපි මේක ටෙක්නිකලි දන්නේ නැති නිසා අහන්නේ දැන් හිතන්න දැන් ඔබ මේ මේ සිද්ධි වෙනකොට ඔබ මේ රටේ සෞඛ්‍යමති කියලා හිතන්නකෝ හරිද ඔබට උතර කතා කරන්න පුළුවන් ඔබ වෛද්‍යවරයෙක් නිසා විශ්‍යානුබද්ධ දන්න ඒක නෙමෙයි මම අහන කතාව දැන් මේ බැච් එකේ 2700ක් ඇවිල්ලා දැන් දෙන්නේ ඊය වර්තාවල හරි 2699 කට ප්‍රශ්න ඇති නොවෙන්නත් හරි එතකොට ඔබ මේ පුටුවේ සෞඛ්‍යමති විදිහට වාඩිලා හිටියනම් අපි මේ ප්‍රශ්නේ මේ විදිහට ඔබෙන් අහනවා නම් හිතන්නකෝ දැන් ඔබ අනාගත සෞඛ්‍යමති නෙමෙයි දැනුත් සෞඛ්‍යමති කියලා හිතන්නකෝ මේ වෙලාවෙත් සෞඛ්‍යමති මේ වෙලාවෙත් සෞඛ්‍යමති එතකොට ඔබ දෙන උත්තරේ මොකක්ද කියලා කියන්නකෝ උත්තර දෙකක් ඇත්ත දෙකක් තියෙන බෑනේ පළවෙනි එක මගේ අවුරුදු පහටම ඔය වැනි සිද්ධුවින් සිද්ධ වෙනවා ඒවනේ මේ අහන්නේ දැන් මේ කතාව අහන්නේ මේ කතාව දැන් තියෙන එකේදී මම පැහැදිලිව කියනවා මේ ඖෂධයේ යම් ඖෂධයේ ප්‍රශ්නයක් තියෙනවා ඔබ සෞඛ්‍යමති කියලා හිතලා කතා කරනවා ඖෂධයේ එක්කෙනෙකුට වැරදුනා නම් මමත් කියනවා ඒක වෙන්න පුළුවන් මම මුලදිත් කිව්වා මුල් දවසේ කිව්වා මේ ළමයාට මේ වුණා මේක හරි අවාසනාවක් මේ වගේ තරුණ දරුවෙකුට නමුත් මේ වගේ වේවා වෙන්න පුළුවන් කියලා මගත් මමත් කිව්වා මිත්‍රෙන්ට එහෙම හිටපු ගමන් එහෙම හැබැයි ඊට පස්සෙන්ද දෙකක් වෙනකොට නමුත් ඒ වෙනකොටත් සෞඛ්‍ය බලධාරීන් තීන්දුව කළා ඉවරයි මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ නෑ ඔන්න ඕන් හේතුව කිව්වා මේක ආසාත්මිකතාවයේ ප්‍රබල කම්පන තත්වයක් ෂොක් එකක් නෑ නෑ ඊට පස්සෙන්ද දෙන්නටත් ඒකම දෙන්නේ කම්පන තත්වයක් නෑ මරුන්නේ නෑ කවුරුත් තාම නෑ නෑ ICU එකට දැම්ම දාලා දැන් තියෙන දැන් ICU එකේ දාන්නේ නෑ නේ දැන් කොහෙද මන්දනේ දැන් මේක දාලා මේ අපිට වාර්තා කරේ ඊයේ වෙනකොට ICU පොත්පත් සාකච්ඡාව තුන තාමත්ම නර්ගතද ඒකෙත් ওই විදියට රෝහලේ විදියටම ක්වික් රියක්ෂන් රෝහලේ කායික රෝගාම ප්‍රතික්‍රියාව ඇති රෝහලේ කායික රෝග විශේෂඥවරයයි අධ්‍යක්ෂවරයයි පොත්පත් සාකච්ඡාවක් තිබුවා තියලා මේකේ හේතුව කිව්වා ඔව් ටෙක්නිකල් ටර්ම් එකක් භාවිතා කළා ඒ ටර්ම් එක නම් මට මතක නැහැ ඔව් කිව්වා මේ ෂොක් එකක් ආසාත්මක ෂොක් එකක් හරි ඒ ෂොක් කිව්වේ මේ දෙන්න මේ වෙන්නේ ඉස්සෙල්ලා හරි ඒකත් ඒකත් හරි එතකොට මම මුලින් කියපුවා පස්සේ වෙනස් වෙනවා දැව කියලා කවදාකවත් ඖෂධයක් පිළිවෙන්න කායික වෛද්‍යවරයාට විශේෂඥවරයාට ඖෂධයක ගුණාගුණ කියන්න යම්ම උපදෙස් තුනට ඒක විශේෂඥ දැනුම තියෙන්නේ ෆාමකොලොජි සබ්ජෙක්ට් එක කරපු කට්ටියට හොඳේ මොකද මට තාම මතකයි ප්‍රොෆෙසර් අසිතයි ඔය ඔන්කොලොජිස්ට් මේවකේ කියනකොට කිව්වා ඔයගොල්ලන්ට දැනුමක් නැහැ ෆාම මේ 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 ඩ්‍රග් එකක් ඇනලයිස් කරන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ඉගෙනගෙන නැහනේ ඒක ඉගෙන ගත්තේ අපි අපේ ස්පෙෂලායිස් කරනකොට හරි හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් एक रोगियकट दिनकोट मेन मे रियाक्षन अति आरोम ये अति वीम आप परीक्षा करोने फार्म लोके आसात्मिकता अति तमंगे तमंगे बोडी एक रियाक्ट करना आकार ओमिन ओमिन बोडी एक रियाक्ट करना आकार वेन्नको मदे ලෙඩෙකුට ඕනම බෙහෙතක් දෙන්න ඉස්සෙල්ලා අහනවා ඔයාට ඇලර්ජික් කන්ඩිෂන් එකක් තියෙනවද ඔයාට අන්නාසියෙම කෑවහම පළු දානවද බෙහෙත් ඇලර්ජික්ද නැතුව මේ 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 රෝහල ගාමීය රෝහලක් නෙවෙයි මේ ටීචින් හොස්පිටල් එක නුවරනේ මේකේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු මේවා ඉන්නවා මේ ආර් ආර්පී ලා ඉන්නවා මේ මේ එස්එච්ඕ ලා ඉන්නවා මේ ඔක්කොම ඉදිද්දිනේ මේ 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 වාටු දුවන්නේ එතකොට මේ මේවයි ඉස්සෙල්ලාම අහන තමයි ඖෂධයක් මේ වෙනකොට ඔව අහනවා දැන් ඔබතුමා මට මේ උත්තරය දෙන්නකෝ දැන් මේ කාරණේ අපි දිගින් දිගටම කතා කරන නිසා මේ කියන මේ දැරිවියගේ මරණයට සහ තව දෙන්නේ කොයි කිනේද දැසත්තරයකගේ ඉන්නවා තව කෙටානිද කීයක් වෙයිද දන්නෙත් නැහැ සම්පූර්ණ වගකීම එතකොට ගන්න ඕනේ කවුද තනි ක්‍රම ඇමතිවරයා ප්‍රධාන මේ කට්ටිය ගන්න ඕනේ වෙන කවුද කරන්නේ ඇමතිවරයා වගකීම ගන්න මොකටද ඕනෑම ආයතනයේ ඔබ හිටියද ආයතනයේ සාර්ථකව දුවනවද නැද්ද කියන එක තීන්දුව වෙන ඇමතිවරයාගේ මොකද ඇමතිවරයානේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ බෙහෙත ගේන්නේ වෙන අය නෑ ඒක ගහන්නේ ඉල්ලන්නේ වෙන අය බෙහෙත ගේන කට්ටියගේ බෙහෙත ගේන කට්ටියට නියම ක්‍රමවේද තියුණා නම් ඔක ප්‍රශ්නයක් නෑ මොකද මේ ප්‍රශ්නේ වැරදි මේ ක්‍රමවේද නෑ මේ ප්‍රශ්නේ වැරදි තැනකින් අල්ලගත්තොත් අපි යන්නේ වැරදි තැනින්මනේ දැන් රාජිත සෞඛ්‍යමති වෙලා ඉන්නකොට අපි රාජිත පස්සෙම පන්නගෙන ගියොත් ඇත්ත අපරාධකාරයා මගහැරෙන්න පුළුවන් නෑ ඒක ඇත්ත අපරාධකාරයා මිනිහා හොඳට ගාන හොයාගෙන කොමිස් එක සාක්කුව දාගෙන ඉන්න පුළුවන් ඇමති හැම තලන්න පුළුවන් ඇමතිනේ ඡන්දෙන් ඉන්නේ ඇමතිනේ ගෙදරවන්න පුළුවන් ඇමතිනේ නිලධාරිය අදටත් ඒ විදියට වින්න පුළුවන් හෙට තමයි ඇමති කෙනෙක් ආවත් හරිද ආයේ දෙ සිද්ධ වෙන්නත් පුළුවන් ඒකයි ඒ නිසා කෙහෙලියද වග කියන්න ඕනේ එහෙම නැත්නම් ලේකම්ද අධ්‍යක්ෂ ජෙනරාල්ද එන්නේ මාරකද කියලා දෙනාට වග කියන්න වෙනවා නේ 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 කිලිම කියන මා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ වෛද්‍යවරයෙක් නේ ඔව් එයා මීට වඩා ඉතාමත්ම මේ වගේ ඇමතිවරයා වගේ සිය ගුණයක් මේකට මේවා ගැන සංවේදී වෙන්න ඕනනේ මොකද එයා දන්නවා බෙහෙතක් ලියාපන්චියේ හරියට කරේ නැති වුණොත් ඇති වෙන ප්‍රතිවිපාකය එයා දැනගන්න නැත්නම් එයා වෛද්‍යවරයෙක් නෙවෙයිනේ
හරි වෛද්‍යවරයෙක් විතරක් නෙවෙනේ ආ පරිපාලනයත් දැන් යම් කිසි මට්ටමකට පාස් වෙලානේ දැන් ඔබතුමා මේ තව කාරණයක් තාවුරු කරනවා නේ මේ දුරලයි කියලාද කියන්නේ ඩීජී දුරලයි කියලාද කියන්නේ ඔබ නෑ නෑ ඉතින් ඒගොල්ලෝ වග කියන්න ඕන නෑ ඔබතුමා මේ චමුද දැන් ඔබතුමා මේ මෙරි මෙරි යන්න බෑනේ දැන් ඔබතුමා කියන විදිහට දැන් මේකට ඇමතිවරයා ප්‍රධාන ඒ කණ්ඩායම වග කියන්න ඕනේ දෙවෙනි කාරණයට ඔබතුමා කියනවා දැන් මේ ලියාපදිංචියේ ප්‍රශ්නේ ඔව් ඔතන ලියාපදිංචිය වග කියවෙනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ඔව් එතකොට ඒ වගකීමක් එනවා කියන්නේ ඖෂධය ලියාපදිංචිය පිළිබඳ ප්‍රශ්නේ නැහැ දැන් ලියාපදිංචිය හදිසියකට ලියාපදිංචිය නොගෑයි කියන බෝ දැන් ඔය කියනවා 2013 ලියාපදිංචිය කරලා තිබුණා 2026 වෙනකම් ලියාපදිංචිය තියෙනවා ඔහොම නේ 2022 වෙනකොට තියුණ මොකද්ද හදිසිය 2022 වෙනකොට 2022 අවුරුද්දට මේ 785ක් මේ ලියාපදිංචිය නොකර ඉඳලා තියෙන්නේ 2022 වෙනකොට මේ ආර්ථිකයත් යම් මට්ටමකට තත්ත්වයේ ඇවිල්ලා මේ ජනාධිපතිවරයා ඇවිල්ලා කරනකොට අනිත් එක මෙච්චර මුදල් කන්දරාවකුත් ඇවිල්ලා තියෙද්දි එතකොට මොකද තියෙන අමාරු ඔය කියන්නේ ආර්ථික අර්බුද මේ ඖෂධය ලංකාවේ මේ ඖෂධය ගැන අහන්නේ මේ ඖෂධය ඔව් මේ ඖෂධය 2013 මේ ඖෂධය විතරක් නෙවෙයි 2026 වෙනකම් ලියාපදිංචි තියෙනවා කියලා මේ ඖෂධය විතරක් නෙවෙයි දැන් ඖෂධ කීයක් මේ වෙලාව නෑ නෑ මේ දැරියගේ ප්‍රශ්න අපි කතා කරන්නේ මේ ප්‍රශ්නේ විසඳුමක් එපා මේක මේ සාකච්ඡාව බලනවා මේ පේරදෙනේ බලනවා මේ ඖෂධය 2013 ලියාපදිංචි වෙලා 2026 වෙනකම් ලියාපදිංචි තියෙනවා කියනවා කවුද මේ ඖෂධය ලියාපදිංචි අර මම කිව්වේ දැන් පැහැදිලිවම ඒ කියන්නේ අපෝල එකට දාලා තියෙනවා ඔව් री रजिस्ट्रेशन दाला मगधी नवतुना हरियट එන්එම්ආර්ේ සමාපති එතන කවුරක්වත් නැහැ ඖෂධ වේදේ පිළිබඳ විශේෂඥ ඔබ කිව්වා එන්එම්ආර්ේ කවුරක් ඖෂධ වේදින් නැහැ කියලා එන්එම්ආර්ේ කවුරක් ඖෂධ වේදින් නැහැ සහ ඔබ කිව්වා සහ එන්එම්ආර්ේ සභාපති පත් කරන්න ඇමතිට පුළුවන් වුණාට ඉවත් කරන්න බෑ ඇත්ත කතාව ඒකනේ ලංකාවේ මට විරාමයට යන්න ඕනේ තවම කෙටි උත්තරයක් දෙන්න ලංකාවේ නීතියේ යුරෝප් වල තියෙන ආකාරයේ මෙඩිකල් නෙග්ලිජන්ස් කියන එක නැහැ ලංකාවේ නීතිය අනුව යුරෝපයේ සහ අනෙකුත් රටවල මේක ඉතාම මේ මේ තදට මේක ක්‍රියාත්මක වෙනවා මේක ඇයි ඔබටවත් බැරුනේ මේක නීතියක් වශයෙන් ඇතුළත් කරගන්න නෑ නෑ මේක නීතියක් තියෙනවා මේක නීතියක් තියෙනවා නඩු දාලා ඕන තරම් නඩු දාලා තියෙනවා අපේ රටේ නොයෙකුත් ඒවා මේ මෙඩිකල් නෙග්ලිජන්ස් කියන එක නෙග්ලිජන්ස් වලට නීතියක් නෑ නේ අපේ රටේ නෑ නෑ තියෙනවා තියෙනවා මොකද නීතිය තියෙනවා මෙඩිකල් කවුන්සිල් එකට රිපෝට් කළා එතන ඉඳලා අධිකරණේ නඩු දාලා නෑ ඒ සාමාන්‍ය මහාචාර්යතුමියෙකුටත් නඩු දැම්මා ඒ සාමාන්‍ය සම්ප්‍රදාය නෙවෙයි ඕන තරම් කර ඕන දෙයක් අපිට බිත්තරයක් වුණාත් අපිට පාරිභෝග අධිකාර කම්ප්ලේන්ට් ඒක නෙවෙයි මං අහන්නේ නීතියක් නෑ කියන එකයි මං කියන්නේ ඒකයි මගේ ප්‍රශ්නේ නීතියක් වශයෙන් නෑ නීතිය තියෙනවා මෙඩිකල් නෙග්ලිජන්ස් විශ්වාසවට ඔව් ඔව් මම නැවත අරවා තියනවාද කියලා. තියෙනවා. ඒක මෙඩිකල් නෙග්ලිජන් නැත්තම් කවදාකවත් නඩුවක් දාන්න බෑනේ. නෑ නඩුවක් දාන්න පුළුවන්. ඒ ඒ ඒ ඒ නෙග්ලිජන්ස් නැතුව මොකටද නඩු දාන්නේ? ඇයි අපේ මට වෙච්ච හානිය ඒක ඕඩ කෙනට යන්න පුළුවන්. නෑ ඉතින් ඒකවල නෙග්ලිජන්ස් කියලා ඔප්පු කරන්නේ මේ නෙග්ලිජන්ස් කියලා ඔප්පු කරනවා අධිකරණයේ ඇතුලේ. මම අහන්නේ මේ නීතිකේ නීතිමේ වළංගු මේ 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 ප්‍රතිපාදන තියනවාද කියන කතාව පිළිබඳව. මම හරියට මේ නීතිමත තත්ත්වය මම දන්නේ නෑ. මට හරියටම කියන්න බෑ මම මට දන්න තරමට ඕන තරම් නඩු දාලා මේව කළ තියෙනවා දැන් මෙන්න බලන්න මේ 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 මේකේ තියෙනවානේ ප්‍රයිසිං කමිටි කියලා ඔව් ඒකේ ඉන්නේ ඔක්කොම ඒ කාලේ මම කාලේ හිටපු කට්ටියම තමයි හිටියේ දැන් ඒක අයින් කරානේ වෙනස් කරා දැන් ඒකේ හිටියා මේ ඉන්ද්‍රා නාහල් ගමුව කියන ડોක්ටර් මේ 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 ආචාර්යවරිය එතකොට එයා මේ මේ ලියන ලියමන මේක ලියන්නේ මැයි 16 මේ අවුරුද්දේ එයා ලියන්නේ කාටද ડોක්ටර් පාලිත අබේකෝන් ප්‍රයිසිං කමිටියේ චෙයාර්මන් එයා ලියනවා ඩියර් සර් ඇයි වොස් නොට් හැපි විත් ද NMRA ඔපරේෂන් ඩියුරින් ද ලාස්ට් ෆියු මන්ත්ස් මේ පෞගිය මාස කාලයේදම NMRA එකේ වැඩපිළිවෙල ගැන මම ඉන්නේ අසතුටෙන් we can see the increasing number of corruption allegations and malpractices appearing in media අපිට පේනවා මේක එන්න එන්නම දූෂණ සහ malpractices මේ වැරදි වැඩ අක්‍රමිකතා අක්‍රමිකතා සිදු වෙනවා මේකේ මේ මාධ්‍ය වලින් අනාවරණය කරනවා even though we are not remunerated I feel that we are responsible at least partially අපිට මේවට ගෙවීමක් නොකරත් අපි මේවට එතකොට මේවට වග කියන්නට ඕනේ කියලා අන්තිමට කියනවා so I have decided to tender my resignation from the pricing committee with immediate effect ඒ නිසා මම වහාම ක්‍රියාත්මක වෙන්නේසේ මේ pricing committee එකෙන් අයින් වෙනවා I am grateful කියලා කාටද මේ එයා ස්තුති කරන්නේ මහාචාර්ය අසිත ඩිසිල්ලා ඒ කාලේ හිටපු අසිත මෙයා හරිද එතකොට
යූ යූ කියන්නේ ડોક્ટર පාලිතාබේකෝන් ඒගොල්ලංග දැම්මත් මම මම ආවට පස්සේ ඔය ප්‍රධාන කමිටියෙන් අයින් කරා ඒ මිනිස්යාව නාටයේ චයර්මන් කමෙන් අයින් කරා ඒ කාලේ මේ ඇවිල්ලා පොහොට්ටු ආණ්ඩුව එයාව ඊට පස්සේ කොවිඩ් වෙලාවේදී ලෝකේ 6 දෙනෙක්වපත් කරා මේවා ඇඩ්වයිසර්ස්ලා විදියට ලෝකේ කලාප බලා ගන්න පාලිතාබේකෝන් WH එකේපත් කරා ඇඩ්වයිසර් කෙනෙක් විදියට එතකොට ප්‍රොෆෙසර් රෝහිණී රෝහිණී ෆර්නැන්ඩෝ පුල්ලේ මේ ඔක්කොම පරණ කට්ටියට හොඳයි කියන්නේ ડોક્ટર ආනන්ද විජේ වික්‍රම කියන්නේ ප්‍රසාදිනේ ක්‍රිෂාන්ත ඒ පිටින් පත් කරලා තිබුණා ෆෝ ටේකින් ඔය ක්‍රිෂාන්ත කියන්නේ කවුද මේගොල්ලෝ අර 20 දෙනාත් එක්කම එළියට දාපු ඖෂධ වේදියා මේ මේ ෆාමසිස්ට් හරිද ෆාමසිස්ට් තමයි මේ මේ කියන්නේ ඒ කට්ටියට තමයි මෙයා స్తుති කරන්නේ නැතුව මේ ඉන්න අලුත් කට්ටියට මේ 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 අලුත් කට්ටියට එක්කෙනෙකුටවත් స్తుති කරන්නේ නැහැ දැන් ඊට පස්සේ මෙයා බලන්න මේ මම ඔක්කොම කියවන්නේ නැහැ මේ ડોક્ટર පාලිත අබේකෝන් නැතුළු මේ ප්‍රයිසින් කමිටිය එක ලියන ලියමන හරි ඒගොල්ලෝ කියනවා ෆයිනලි ඇන් ඉම්පෝටන්ට්ලි වන් මේජර් ඉම්පරටිව් ඉස් මේන්ටේනින් ද ක්‍රෙඩිබිලිටි ඔෆ් ද වේ ඔෆ් වර්ක් ඔෆ් ද NMRA itself as you know well this is fundamental to a regulatory authority මේකක විශ්වාසනීයත්වය තමයි ඊටාත්ම වැදගත් NMRA වගේ ආයතනයක මොකද මේ ඒක තමයි මූලිකම හරය මේ නියාමන අධිකාරියක you may want to study this aspect and initiate some remedial action to arrest this trend මේ යන මේ ට්‍රෙන්ඩ් එක නවත්තන්න වහම ක්‍රියා කරන්න කියලා එයා ලියුම ලියලා මෙයා ડોક્ટર පාලිතාබේකෝන් කියන්නේ මේ ලෝකෙම පිළිගන්න ප්‍රශ්න තියෙන දැන් NMRA සභාපතිවරයාත් ඉන්නේ එම ගැටලුවක් වශයෙන් චෝදනා එල්ල වෙච්ච පුද්ගලෙක් නෙමෙයි ඔව් වෛද්‍ය SD ජයරත්න ඔව් හිටපු SPC SPMC SPC සභාපතිවරයා සභාපතිවරෝ ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා සභාපතිවරයා ඉතින් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද එමන ප්‍රශ්නේ තියෙන්නේ කවුරු හිටියත් ඒ අය ඖෂධ වේදේ ගැන නැහනේ නැත්තම් නැත්තම් උඩින් උඩින් ගන්න ඇඟිලි ගැසීම්ද එකක් ඒක ඒ ඇඟිලි ගැසීම් වලට උනත් තමන්ගේ විෂයානුබද්ධ හරීම අවබෝධයක් තියුණා නම් ඒවට යටත් වෙන්නේ නැහැ නේද වෛද්‍යවරයා හරි අපි විරාමයට යමු මග මේ මේ අපි විරාමයෙන් පස්සේ එක සාකච්ඡා කරමු වෛද්‍ය රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා අද සාකච්ඡාවට සහභාගී වෙලා සිටින අපි තවදුරටත් සාකච්ඡා කරමු ඊට පෙර ආතෝ විරාමයට යමු සංකුණ සීමාවෙන් එහා දේශපාලනය අපි හිටපු සෞඛ්‍ය මාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග සාකච්ඡා කරමින් සිටින්නේ රටේ කතා වෙච්ච ප්‍රධානතම කාරණාවත් අපිට තාම කෙටි කාලයක් තියෙන්නේ අක්ෂි සත්කම්බලින් පස්සේ අන්ධභාවයට පත් වෙච්ච පුද්ගලයන් පිළිබඳව දැන් මේ ඖෂධය 2019 පස්සේ රෙජිස්ට්‍රේෂන් එක නොදුන් සමාගමක් වශයෙන් තමයි හඳුන්වන්නේ මොකද්ද මේක ඇත්ත කතාව ඔව් මේකට ඒකට රෙජිස්ට්‍රේෂන් නැහැ නැහැ ඒ කියන්නේ පිළියාවංශ නැති එක ඔව් මෙන්න ප්‍රෙඩ්නිසිලෝන් එක ඔව් මෙන්න මට පෙන්නන්න මේ නෑ ප්‍රෙඩ්නිසිලෝන් එක තමයි ඔය රිවිවල් එක ගිහිල්ලා මග මේ වෙලා තියෙන්නේ. අහහ. ඒක රෙජිස්ට්‍රේෂන් තියෙනවා. ඒක ටෙම්පරරි පර්මිට්ද තියෙන්නේ? නෑ රෙජිස්ටර් මග ගිහිල්ලා නවත්තලා අපි ප්‍රශ්නේ තියෙන්නේ ටෙම්ප්‍රූ කරලා. එයාට අවුරුද්දකට තියෙන ටෙම්පරරි පර්මිට් එක අවුරුදු 5කට දික් කරගෙන තියෙනවා කියලා තමයි කතා. ඔය ඒක තමයි. ඒක දික් කරන්නේ රෙජිස්ට්‍රේෂන් එකෙන්නේ. නමුත් ඒක ඒකේ ඉවැලියුේෂන් එක කම්ප්ලීට් නැහැ. දැන් ඔබ මේ මේ එකින් එක කතා කරන විදියක් වෙලාවක් නැහැ. පානදුර රෝහලේ ඒ පානදුර NMRA මේ මේ සේවකේ මේ මේ කැනියුල එකක ආසාදනයක් නිසා උණ රෝගෙන් මේ ඩෙන්ගු අධික කම්පන තත්ත්වයක් කියනවා. ඒ වගේ ප්‍රතිකාර පහසුකම් නොමැතුණා කියලා කියනවා. කියලා සේලයින් දුන කැනියුල එකක්. ඊට පස්සේ පානදුර රෝහලට ඇතුළත් වෙන්න මේ ඊට පස්සේ නාගොඩ රෝහලේ තාප්තගේ එන්ජියෝග්‍රම් එක කරලා තමාට හිස්සි බම් එක මේ සිද්ධි ටික කතා කරන් යමු. එකින් එක කතාන වෙලාවක් නැහැ. තමන් එන්ජියෝග්‍රම් එකෙන් හිස් CD එකක්. නෑ ඒක එතන වැරද්දක් තියෙනවා. කාගේ වැරද්දද කියලා? ඒ කාන්තාවට තේරෙන්නේ නැහැ. දැන් මේ CD එකක් ගත්තාම දැන් එතන ඉන්න ඔය කාඩියොලොජිස්ට් ඉන්නවනේ දෙන්නම ડોક્ટર වසන්ති ડોક્ટર බාතියලා කියන්නේ මුළු අපේ දිස්ත්‍රික්කේ හැමෝම ඉතාමත්ම හොඳ කියනවා ඒගොල්ලන්ට. දැන් අපි වුණත් යවන්නේ එතෙන්ට. දැන් අනිත් එක ඒගොල්ල දැනට මං හිතන්නේ 5000කට වැඩිය මේ කෙටි කාලයකට කළ දින. මං දන්නවා මේ පවුගේ ටිකේ ගිහිල්ලා කොළඹට ගිහිල්ලා කොළඹ කොහෙද අස්සකදී වුණේවත් කාඩියොලොජි එකේ ස්ටෙන්ට්ස් අරගෙන ඇවිල්ලා මිනිස්සුන්ට දානවා. අනිත් එක මම හොඳටම දන්නවා ඒගොල්ලෝ channel එකට යන්නේ තව සහායයට විතර මෙතන වැඩ ටික කළා. එහෙම තියෙනවා. එතකොට මේ කාන්තාව මෙහෙම උණයි කියලා මටත් කතා කරලා කිව්වා එන්න කියලා මගේ සංගීතය. මං කිව්වා මට එන්න බෑ. මොකද මේ මිනිස්සු හරි හොඳ එක්කෙනෙක්. මට මේ පළවෙනි සැරේ තමයි මේ ප්‍රශ්නයක් ඇති උනේ කියලා මම අධ්‍යක්ෂක දුමියට කතා කළා. හැබැයි මේ මේ එතන ප්‍රශ්නෙට තියෙන්නේ කිසිම විදියකින් වෛද්‍යවරු සම්බන්ධ නැහැ. ඒ ශිෂ්ට දුන්නා මේ එකක්
එතකොට මෙයා ගෙනල්ලා මේක බැලුවා. එතකොට මේගොල්ලන්ට කියනවා CD එකක් දෙනකොට මේක බලන්න එපා. බලන්න ඩිලීට් ඉරිසන නෑ. මේ බලන්න බැරි. ඒක කම්පැටිබල් නෑ. බලන්න බෑ තමන්ගේ ගෙදර කම්පියුටර් එකේ. මේකේ බලන්න බෑ. ඒ මේ මේකත් එක්ක එන මේ විදියට. දැන් මම හොඳම උදාහරණ කියනවා. මගේ සිංගප්පූරුවේ දුන්න මේවක ඒ වෙලාවේ මම ලංකාවට ඇවිල්ලා බැලුවාම බ්ලැන්ක්. බලන්නකෝ ඒකේ PAC සිස්ටම් එක අරගෙන ඒ PAC සිස්ටම් එක දාලා බැලුවාම තමයි එන්නේ. ඒකින්ද තමයි මේ හැම ලෙඩාටම කියනවා මේක ගෙදර ගෙනිලා වෙන වෙන ඒවයි බලන්න එපා කියලා. හරිද? අර වෙන වෙන ඒවයි බලන්න එපා කියලා. එතකොට මෙන්න මේ වැරද්ද මේව කරගෙන තමයි මේ උනේ. මට ඒ වෙලාවේ මම ඒ කාන්තාවටත් කතා කරලා කිව්වා මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. මං දැන් කොහොමත් ওই ඔපරේෂන් එක ඔහේ කරන්න බෑ. මං කොළඹ වෛද්‍යවරයෙකුට යවන්නම් කළා ඒක කරගන්න කියලා. හරි? ඒකලා. ඉතින් ඒ කාන්තාවත් නොයෙකුත් කතා කියනවා. එයත් මේ සෝෂල් මීඩියා එකේ දුවැ විදිමින් ඉන්න කාන්තාවක්. ඉතින් ඇත්තටම ඒකේ තියෙන්නේ ලොකු අනවබෝධයක්. ඒක මාධ්‍ය වලින් අරගෙන දඩිබිඩි ගාලා මේ වුණා. ඒක උනේ අර ડોක්ටර් කාවින්ද ජයවර්ධනත් ඊට පස්සෙන්ද ගියා. යනකොට එයා දන්නෙත් නෑ. මෙතෙන්ට පක්ෂෙන් කියලා කවුද මේවා ඇවිල්ලා මාධ්‍ය ඇවිල්ලා. ඒගොල්ලෝ ඒ කාන්තාව කියන එක තමයි හයිලයිට් උනේ. ඇත්තටම මේ වෛද්‍යවරු ඉතාමත්ම මම පැහැදිලිව කියන්න ඕනේ. ඉතාමත්ම හොඳ සේවයක් කරන කට්ටිය. හරි අපි යමු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා මේ සිදුවෙන මරණ පිළිබඳව මේ මරණ සිදුවෙන බෙහෙත් නිසාද මේ 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 ප්‍රතිජීවක ඖෂධද විවිධ ඖෂධ ගැන කතා වෙනවානේ මේ මේ මන්ත්‍රීතුමා බලමු ඔහු දක්වන අදහස මොකක්ද කියලා सोल्यूशन तावकालिकावचय आयकर मेम सोल्यूशन अतर दिशाएनकामारे रिजिस्टर्ड मे दिली मेकने पीली बंद अभी शुद्धजीवी विसर्ज वायद्य कथाकर संपूर्ण परीक्षण आरंभ कर लियन अभी एस्ट्रोहली शल्यकार अवस्था अभी रोगी मेघ मेम रोगी मे आम हेतु अभी पश्चात परीक्षण कर लर वेला अभी होयागन तिब मे ඇනස්තීසියාවලින් රෝගියා සල්ලකර්ම කරන අවස්ථාවේදී සිදු වූ හෘදාබාධයක් නිසා මියගිය කියලා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයත් එක්කත් සාකච්ඡා කරා. ඔවුන්ගේ මතයත් උනේ මේ බෙහෙත් නිසා මිය යනවායි කියන එක අසත්‍ය ප්‍රකාශයක්. නාගොඩ රෝහල පිළිබඳව අපි සමත්යංශයෙන් සම්පූර්ණ විමර්ශනයක් දැනට ආරම්භ කළා තියෙනවා. අවශ්‍ය දත්ත නාගොඩ රෝහල සතුව තියෙනවා. ඕනි වෙලාවක අපිට ලබා දෙන්න පුළුවන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දක්වන ස්ථාවරය ගැන මොකක්ද ඔබේ අදහස? දැන් මෙහෙමයි. දැන් මෙතන තියෙන්නේ හෘද රෝගයක් හෘදයේ ස්පන්දනයේ නැවතුණයි කියන්නේ කාඩියක් රෙස්ට් එකකට ආවයි කියන එකනේ තියෙන්නේ ඒක පාට නැවතුනේ. එතකොට දැන් මේ සාමාන්‍යයෙන් අපි ශල්‍ය කර්මයකට කෙලින්ම නිර්වින්දන කළා ශල්‍ය කර්මයක් කරන ජෙනරල් ඇනස්තීසියා දෙන එක්කෙනෙකුට සහ ශල්‍ය කර්මයක් කරනකොට ඉස්සෙල්ලා ගන්නවා අපි ඕනෑම වෛද්‍යවරයෙක් ලෙඩෙක් ආපු හැටි ගන්න ඉස්සෙල්ලම එක තමයි මේ වගේ ශල්‍යකර්මයකට ඉස්සෙල්ලා විශේෂයෙන්ම ගන්නවා ප්‍රීවියස් මෙඩිකල් හිස්ටරි PMH. ඒකේ අපි ඔක්කොම ඕවා ගන්නවා. අරගෙන ඒ විතරක් නෙවෙයි මේ හැම එකනාවම චෙක් කරනවා. සර්ජරි එකට ඉස්සෙල්ලා කෙනෙකුගේ බ්ලඩ් ප්‍රෙෂර් බලනවා, ECG බලනවා, මොකක් හරි මේව එකක් තියෙනවා නම් එකෝකාඩියෝග්‍රෑම් දාලා බලනවා. මේ වගේ ඔක්කොම බලනවා. මොකද මේ වගේ හෘද රෝග අරව මේවා තියෙන ඒවා තියෙන ලෙඩුංග එන්නේ නැහැ. දැන් ඔහොම බලනවා නම් ඉතින් ඔය හાર્ට් පේෂන්ට් ලව එහෙම බලන්නේ නැත්තම් කී දෙනෙක් මැරෙනවද ওই විදියට එහෙනම් කාඩියක් රෙස්ට් ඇදිලා ඒ මොකද අනිත් කට්ටිය මැරෙන්නේ නැත්තේ හොඳේ දැන් මේ ඖෂධේ මේ 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 වුණාට එහෙමනම් ඒකත් වැරද්දක් නේ එයාව හරියට ඉන්වෙස්ටිගේට් කළා නෙවෙයි ඒ කියන්නේ මෙඩිකල් ඉන්වෙස්ටිගේෂන් එක කළා නෙවෙයි එයාව මේ සර්ජරි එකට අරගෙන දෙන්නේ දෙකේ එකක් වෙන්න ඕනනේ දැන් ගොඩක් වෙලාවට DG අධ්‍යක්ෂණ ඩොක්ටර් කියන එක වැරදි හරි බොරු කියලාද කියන්නේ නෑ එයා කියන එක හරි වෙන්න පුළුවන් එහෙමනම් ඒ වෛද්‍යවරු වැරදිනේ එයා කියන විදිහට නමුත් අපි එයා ඒකත් කියන්නේ මේ මේ වෛද්‍යවරු හරිය මේක බලලා නැහැ කියලා. අපි අවංකව ඇත්ත කතා කරමු දැන් පේරාදෙනේ මේ මේ රෝහලේ තමයි මේක සිද්ධ වෙන්නේ. හරිද? දැන් ඔය කියන ඔබ කියන ප්‍රොසීඩියස් ඔක්කොම මේක ඔය කොයි එකද ඔය පේරාදෙනේ රෝහලේ? දැන් මම කියන්නේ දැන් ඔය කාන් මේ 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 ආසාත්මිකතාවය ඇතුළත මේ කියන්නේ මේ 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 කොළඹ ජාති කොළඹ ඇස්ට්‍රෝහලේනේ. මේ කියන්නේ නිර්වින්දන ඖෂධය කියන්නේ මේ කියන්නේ දැන් මේ මේ නිර්වින්දන ඖෂධය ඇස්ට්‍රෝහලේ මියගේ කාන්තාව කියන්නේ. දැන් අපි හිතමු ඒක වෙන්න පුළුවන්. පෙරාදිනිය වෙන්න පුළුවන් මේ කොහෙ වුණත් ඔබ කියන ඒ සියලු දේවල් සිදු කරනවාද මේ රජේ රෝහලක අරක නැහැලු ප්‍රතික්‍රියක නැහැලු ස්කෑන් එක නැහැලු MRI එක නැහැ නෑ ඒ උනාට ජාතික රෝහල ඒ වගේ අපහසුකම් දැන් තියෙනවනේ නමුත් වැඩේ තියෙන්නේ මේවා ජාතික රෝහල්
මේ ඇස්ට්‍රෝහල කියන්නේ ජාතික රෝහලක්. එතකොට පේරාදෙනිය මේවා කියන්නේ විශේෂිත රෝහල්නේ. ඒවා ඉන්නේ ඉතාමත්ම හොඳ විශේෂඥ වෛද්‍යවරු ඉන්නේ. එතකොට ඇනස්තීසියක් කරන්නේ විශේෂඥ ඇනස්තොලොජිලා. එතකොට මේ තත්ත්වයේ හැටියට මේ 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 කියන කතා ඉතින් ඉතාමත් පරීක්ෂණයට බාධනය කරනවා. ඔය කියන කාරණේ දැන් ගොඩක් වෙලා ඉතින් ඔහොම මිය යනවා නම් ඔහොම හදිස්සියෙ මේව කරලා ඔක්කොම චෙක් කරලා එන්න පුළුවන්. ඔය කියන කාරණේ මන්ත්‍රීතුමා කියන්නේ දැන් ගොඩක් වෙලාට මේ වගේ මරණයක් වුණාම අවසානයේ පරීක්ෂණයක් කරාමත් ගොඩක් අත්දැකීම් තියෙනවා. ඔබතුමායි කාලුණා තියෙන්න පුළුවන්. මේ මරණයට හේතුව මේ ඇවිල්ලා තියෙන heart attack එක අන්තිම මොහොතේ. එතනින් පස්සේ මේ ඔක්කොම ඉවරයි. ඒ සාමාන්‍ය heart attacks වලින් මරණ කට්ටියනේ. දැන් මේක එහෙම නෙවෙයි මේ සර්ජරි එකක් කරන්න ගිහිල්ලා මේ හැදෙනවනේ. එතකොට එයා සර්ජරි එකට යනකොට හොඳට හිටියා. එතකොට එයා සීහිත් නැති කළා. සීහි නැති කරාට පස්සේ තමයි මගදි කරනකොට මේ heart attack එකක් එනවා. නමුත් ඒ වගේ සර්ජරි එකක් කරනකොට සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරනවා. විශේෂයෙන්ම හෘද වස්තුව. හොඳ ස්ටෙත් එක තියලා බලනවා ඩොක්ටර් කෙනෙක්. පපුවේ මොකක්ද? ඔන්නම ප්‍රශ්නේ තියෙන්නේ. ඩොක්ටර් කෙනෙක් බලනවා. ECG බලනවා. දැන් අපි සිද්ධි වශයෙන් කතා කරලා අහනවද? ඉතින් එමනම් ඒ ඔක්කොම පරීක්ෂණ වලට අහු වෙන්නේ නැතුව හાર્ට් ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මන්ත්‍රීතුමා තව ප්‍රශ්නයක් තියෙනවා මට කලින් මොහොතක් දෙන. දැන් මේ අක්ෂිරෝහලේ කාරණේ කියපු නිසා ওই කාරණේ අපි ඇමතිවරයාගෙන් අවත් ඒක නියමිත පිළිතුරක් හම්බුනේ නැහැ. දැන් මේ වෙනකොට රෝගීන් ගණනාවකගේ ඇස් අන්ධ වෙලා තිනවා. එක හැක් අන්ධ වෙලා තිනවා, ඇස් දෙක මන්ද වෙලා තිනවා. ඒකට පිළිතුරක් ඕනේ මන්ත්‍රීතුමා. ඒගොල්ලන්ට වන්දි දෙන ක්‍රමෙදී. තාම වන්දි දීලා නැහැ. ඒ වන්දි දෙන විදිහ වන්දි තීරණය කරන්නේ ඕන් කරන වෘත්තිය අනුවද? එහෙම එක මම නම් අහලා නැහැ. එහෙම ඒක ප්‍රකාශයක් කරා. වන්දියයි කියන්නේ ඇහක් නැති වුනහම එහෙම වෘත්තියකට කොහොමද වන්දි? ඒ ඇමතිවරයා ප්‍රකාශයක් කරාමයි සාකච්ඡාවේදී අපි ප්‍රවෘත්ති අංශයෙන් කරපු සාකච්ඡාව. එහෙම කොහෙද වන්දි දෙන්නේ? ඒ කරන වෘත්තිය අනුව. ඔව් වෛද්‍යවරයෙක්. ඔව් ගුරුවරයෙක් නම්. ඔහුගේ ආයු කාලය, ඔහු කරන රැකියාව, මනුස්සයෙක්ගේ වටිනාකම තියෙන්නේ වෘත්තියයි අරවයි මේ වහින්ද නෙවෙයි. මනුස්සයෙක්ගේ වටිනාකම වෙනම ගණනය කරනවා. අධ්‍යාපනය, ශ්‍රේෂ්ඨත්ව මිනිස්සු ඒවා තියෙනවා. නමුත් වන්දි දීමේදී මම අහලා නැහැ මේ පුද්ගල විදියට. අනිත් එක වන්දිය වන්දි කීයක් දුන්නත් දැන් වැඩක් තියෙනවද? දැන් අර දරුවගේ අම්මල කියන අපිට එපා වන්දි. ඒ කියන්නේ මගේ දරුවා නැති වුණාට පස්සේ මොන වන්දිද? තේරුණා? එයා ඒගොල්ලෝ කැලිම කියනවා මේකට අවශ්‍ය මාත්‍ර පරීක්ෂණයක්. එයා අපිට වන්දි එපා. ඒ තමයි මේ දෙමව්පියන්ගේ තියෙන වේදනාව. දැන් අපි මේ දැන් මෙතනත් අනිත් එක වන්දි ගෙවනවා නම් දැන් ඒකත් ආණ්ඩුවෙන්ද ගෙවන්න හදන්නේ? දැන් මේ ඔක්කොම විනාශ කරලා සල්ලි ටික ආණ්ඩුවේ දැන් ඉතුරු ටිකත් ආණ්ඩුවෙන්ද පැහැදිලිවම ඒ සමාගම් වලට කියන්න ඕනේ වන්දි ගෙවන්න. දැන් මේමයි හරිද? ඒවා පොඩි ගණන් වලින් නෙවෙයි, මිලියන නෙවෙයි. අඩු ගානේ ඇහැකට බිලියනයක්වත් දෙන්න ඕනේ. මම කියන්නේ ඇහැකට කීයද? බිලියනයක්වත් දෙන්න ඕනේ. දෙන්නේ අදාල සමාගමෙන්. ඔව් නැත්තම් බෙහෙත් ගෙනල්ලා තියෙනත් අපේ පැහැදිලිවම දෙන්න ඕනේ. බෙහෙත් ගෙනාවෙත් අපේ වද උදව්. ජීවිතයක් වන්දි ගෙවන්න පුළුවන්. සමානයි ඇස් දෙකක් නැති වෙනවා. මාස දෙකක් විතර තාම වන්දියක් වුණා. නැත්තම් මේව විහිළු. මොකද බෙහෙත් ගේන්නේත් අපේ සල්ලි වලින්. ඔව්. ඒක අසාත්මික තරහ වෙලා මැරෙනාට පස්සේ වන්දි ගෙවන්නේ අපේ සල්ලි වලින්. අපේ වද උදව්. ඒ වන්දි ගෙවයි අපිට බෙහෙත් ගෙන්න තියෙන සල්ලි වලින්. ඒකට දැන් ඔබ ඒකට ආපහු දුක් විඳින කවුද? ආපහු අපේ රෝගී. රාජසේනාරත් මහත්මයා. දැන් ඔබ කියන අපි ඊළඟ විරාමයෙන් පස්සේ ආයි නැවත මේ සෞඛ්‍ය කතා කරන්නේ නැති නිසා කියන්නේ. ඔබ මේ අපි ඕනනම් කතා කරයි ඔබ ඊළඟට සෞඛ්‍යමද නැද්ද? එච්චරයි ඊට වඩා දෙයක් කතා කරන්නේ නැති නිසා. දැන් මේ නිලධාරීන් මෙහෙම ඉන්න තාක්කල් ඇමතිවරයා විතරක් මාරු වෙනවා නම් දැන් අපි කතා කරා SPC චයර්මන් දැන් ඉන්න එක්කෙනා. දැන් මේ 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 ගනුදුරු ගණනාවකට නම තියෙන පුද්ගලයා. ඔබ ඔබ ඉවත් කරලා ඔබ ඉවත් කරපු කෙනා දැන් නැවතපත් කරලා තියෙනවා. හරිද? ඒතකොට කතාවක් තියෙනවා මේ ඖෂධ සමාගමක් විසින් තමයි ඔහුගේ නම යෝජනා කරලා තියෙන්නේ කියලා. එතකොට මොකද්ද මේ වෙන්නේ? මේ චෞර වලල්ලම නම් එකතර කරකවෙන්නේ. රාජිත මෙතනට ආවයි කියලා ඇති වැඩේ මොකද්ද? අපි ආවම නම් අපි හරි මිනිස්සුන්ව පත් කරනවා. හරිද? පත් කළා අපිට ඒතන එයා වැඩි කරනවා නම් අපි අනිත් ඖෂධ සමාගම්ද තීරණය කරන්නේ මේ පුටුවල SPC සභාපති මෙයා ඉන්න ඕනේ. මේ කාලේ නම් ඔය එක සමාගමක් අත් ආවේ නෑ. මම කිව්ව කතාව හරිනේ? මම කිව්ව කතාව හරිනේ? ඔය එහෙම තියෙනවා කතාව. ඈ? ඔව් එහෙම තියෙනවා. තියෙනවා. ඔව්. එතකොට අනිත් එක මම කියන්නම් මේ ඊයේ පෙරේදාව තව මේ එකක් SPC එකේ. ඔය සභාපතිවරයාම දාලා ආවා මොකද්ද? අක්ෂිකාත තියෙන්නේ. දැන් අක්ෂිකාත තියෙනවා එක එක සයිසස්. හරිනේ? එක එක කෙනාගේ ඇස් වලට දාන එක එක සයිසස් තියෙනවා. දැන් එතකොට ටෙන්ඩර් එකේ එන්නේ අක්ෂිකාචනේ. එතකොට ඒකේ එක මෙච්චරක් ඕනේ මේ සයිස් එක මෙච්චරක් ඕනේ මේ සයිස් එක එහෙමනේ දාන්නේ ටෙන්ඩර් එකක. එතකොට මිලියන 800යි ටෙන්ඩර් එක. දැන් මේක යන්න ඕනේ කැබිනට්. කැබිනට් යන හින්දා මෙයා කැඩුවක් කෑලි 8කට. කැබිනට් නොවන විදියට. නොවන විදියට. එතකොට එන්නේ 50යි 60යි 30යි. එයා කියන කවුද? සභාපතිවරයා ඇතුළු මේ SPC සභාපතිවරයා. SPC එකේ ඔව්. කළා මේක කැඩුව 8කට. අටකට කඩලා එව්වා අනුමැතිය ඉල්ලලා මේකෙන් මං හිතන්නේ අනුමැතිය හම්බුන්නේ නැහැ යාට. නමුත් දැන් මම පේනවාද මේ දැන් ඒ කියන්නේ කැබිනට් එකේ ඇවහන්න හදන්නේ මේ කැබිනට් මණ්ඩලයේ. මොකද කැබිනට් මණ්ඩලයට ගිය හැටියේ මේකට එනවා. දැන් මේකේ අඩුම මිලට ගන්නේ නැතුව
හරිද ඒක ඒක දෙනවා වෙන එක සමාගමකට ඇයි ඔබ ඇයි ඔබ දුන්නා විතරක් නෙවෙයි ඒගොල්ලන්ට බිඩ් බොන්ඩ් එක නැහැ බිඩ් බොන්ඩ් එකක් නැත්නම් කිසිම ටෙන්ඩර් එකක් බලන්න බෑ ඇයි ඔබ ඇයි වර්තමාන බිඩ් බොන්ඩ් එක වෙනුවට දෙනවා චෙක් එකක් ඒ චෙක් එකත් බවුන්ස් වෙනවා නමුත් රෙකමන්ඩ් කරලා එවනවා යාට දෙන්න කියලා ඇයි ඔබ ඔබ ඇයි ඔබ මේ මේ දැන් ඉන්න මේ SPC සභාපතිවරයා ඇයි ඔබ ඉවත් කළේ ඒගොල්ලන්ගේ මහන්න මොකද කියලා නෑ නෑ ඔබ ඉවත් කළේ ඉතින් ඔව් ඔබේ පයි දැන් කියන්නේ හේතුව මොකද කියලා ඔව් ඉතින් අසතුට තමයි මේ මොකද අසතුට මොකද්ද කියලා නෑ මම හරියට කියන්නම් ඒක සියලුම සේවකයෝ ඇවිල්ලා පූර්ති සමිති ඔක්කොම ඇවිල්ලා කිව්වා ඔහුට ඔහුට විරුද්ධව ලොකු චෝදනා පත්‍රයක් මට දුන්නා දුන්නා ඒක ඒකට ආව ඔක්කොම සියලුම පූර්ති සමිති මොකද ඔය සියලුම කට්ටියගේ මම ඕක ලාභ කළා 150ක පඩි වැඩි කළා ඔක්කොම කරා හැබැයි ඒ 150ක වැඩි වෙනකොටත් ඔහු තමයි සභාපති හිටියේ නමුත් මට එදා මේ රැස්වීමට ගියාම ස්තුති වරන්න ඔවුන් 2000ක් විතර සෙනග එක්කව් වෙලා මං නැගිටිනකොට මුළු ඔක්කොම අපුඩි ගැහුවා වෘත්ති සමිතිය ස්තුති කරා කතා කරා ඔහු නැගිටිනකොට එක්කෙනෙක් අපුඩි ගන්න එක්කෙනෙක්වත් හිටියේ නැහැ මට එතකොටම තේරුණා මොකක් හරි මෙතන ප්‍රශ්නයක් කියලා ඊට පස්සේ මම වෘත්ති සමිතිය වලට පණිවිඩය එව්වා මේ ඒගොල්ලොත් පණිවිඩයක් කරලා දුන්න හම්බ වෙන්න ඕනේ කියලා ඒතරේ මං එන්නේ කිව්වා එන්න කියලා මං ඒගොල්ල මං කොහොමත් හැම වෘත්ති සමිතියත් එක්කම හොඳින් වැඩ කරා ඔය වෛද්‍ය සංගමේ විතරයි මාත් එක්ක නිකන් දේශපාලන කරුණු වින්ද මේ උනේ එතකොට ඇවිල්ලා මං ඇහුවා මොකද්ද මේ කියලා මේ මොකද මේ தත්වය ඇතුලේ කියලා එතකොට උන් කිව්වා නෝ ඒකත් චෝදනා ඒ සැරේ තමයි මම තීන්දුව ගත්තේ ප්‍රශ්නේ තියනේ මේකයි මොකද මට එක පුද්ගලයෙක් ඉඳලා සියලු මිනිසුන්ගේ මේ නෑ ගැටලුව තියෙන්නේ ඒ කාලේ තහනම් කරපු බ්ලැක් ලිස්ට් කරපු ආයතන නැවත ඒ සප්ලයි චේන් එකට ඇවිල්ලා තියෙනවා එමත්තුමා ट्रेन දැන් අද ඒ ෆාමසිස්ලා ඔක්කොම දොට්ට දාලා තියෙන්නේ මේ දොට්ට දාලා නෙමෙයි දැන් අවස්ථා දෙක දිගට කොහොමද සෞඛ්‍ය අමාත්‍යාංශය අනුව හරි ඉතින් ඒ කට්ටියව සෞඛ්‍ය අමාත්‍යාංශය නෙවෙයි CDD එකෙන් ආවහම මේක මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ යටතේ ඉඳලා අධිකාරියට එනකොට වෙන්නේ මොකද ඒගොල්ලන්ට පෙන්ෂන් නැති වෙනවා එතකොට මේ රජයත් එක්ක කතා කරලා ඒ කියන්නේ බාණ්ඩාගාරයේ MSD එක මේ මැනේජ්මන්ට් සර්විස් ඩිපාර්ට්මන්ට් එකේ ඔක්කොමත් එක්ක සාකච්ඡා දිගටම ගියා මේගොල්ලන්ට විශ්‍රාම බැටුපට හා සමාන යම් යම් දේවල් දෙන්න. මොකද ඒගොල්ලන්ගේ රඳව තියාගන්න. නැත්නම් ඒගොල්ලෝ යනවා. ඒ සරේ ඒගොල්ලොත් කැමති වෙන ෆෝමියුලාවක් අපි හදුවා. පැකේජ් එකක්. හදලා ඒක දීලා මේව කරා. නමුත් 2021 වෙනකම්ම ඒක ක්‍රියාත්මක කරේ නැහැ මේගොල්ලෝ. කරන්නේ නැතුව ඉඳ 2021 දී වුණා. 2021 කරේ නැහැ. දැන් එක දවසෙන් යන්නේ කිව්වා. නමුත් GMP එක මේ NMR එක පිලිප් ක්‍රියාත්මක කරන්නේ නැහැ දැන් මේ වෙලාවේ. ඕම් පරීක්ෂා කරන්නේ නැහැ. ඔව්. ඒවත් හරියට කරන්නේ නැහැ. ඔව්. ඒක ඇත්ත. ඉතින් දැන් මේ தත්ත්වය තුල ඇමතුමා දැන් අපි සෙෆ්‍රිස්ටොක්සෝන් මේ ඖෂධය පස්සෙන් ගියාට ඒක විතරක් නෙමේ ප්‍රශ්නය. හැමදාම පත්‍රයක් ගත්තොත් අර බෙහෙත නැහැ මේ බෙහෙත නැහැ. මේ බෙහෙත් වර්ග නැහැ. ඇමතිවරයා එක ඉලක්කමක් කියනවා, DG එකක් කියනවා, අතිරේක ලේකම් එකක් කියනවා, ඇමතිවරයාත් මේ ලේකම්වරයා තව ගාණක් කියනවා. ඉලක්කම් තුනයි. ඊළඟට මේ මැෂින් කැඩලා මේ මැෂින් කැඩලා. ඊළඟට හෙද හෙදියෝ නැහැ. වෛද්‍යවරු රට අතහැරලා යනවා. දැන් මේ தත්ත්වය උඩ බෙහෙත් තිබුණත් දොස්තර කෙනෙක් නැත්නම් කවුද බෙහෙත් දෙන්නේ? දොස්තර හිටියත් විශේෂඥ වෛද්‍යවරයෙක් නැත්නම් මොකද ඔපරේෂන් එකක් කරන්නේ? දැන් බලන්න මාස 6ක් ගත්තනේ. දැන් ඇත්තටම මං සෞඛ්‍ය ඇමතිවරයා නම් මං හදන්නේ වැඩිපුරක් ගන්නනේ. මගේ අමාත්‍යාංශයට යම් දෙයක් ලැබෙනව නම් රජේ මම වැඩිපුරම ගන්නවා නේ වැඩි වුණත් මොකද හරිද එතකොට වෛද්‍යවරු වැඩි වුණාම මොකද එතකොට තවත් හොඳ සේවයක් දානවනේ එක වාට්ටුවක හදිසි දෙනවනම් දෙකක් හරි දාලා හරිද දෙපැත්ත බෙදලා හරි එතකොට දැන් මේ කියන්නේ මොකද මෙතන ඇමතිවරයා කියනවා අපිට එපා එතකොට එක පැත්තකින් වෛද්‍යවරු නැහැ අනිත් පැත්තෙන් කියන වෛද්‍යවරුන් 63ට කරලා තියෙනක 60 කරන්නේ අපි 63 කරේ නිකන් ආවට ගියාවට නෙවෙයි මම මේ මේ සෞඛ්‍ය මේ රාජ්‍ය සේවයට HR එකක් නැහැ නේ හියුමන් රිසෝස් කියලා එකක් මානව සම්පත් එකක් නැහැ. එතකොට මම පළවෙනි සැරේට කැබිනට් එකට ගිහිල්ලා කිව්වා 147,000 සෙනග ඉන්නවා. මේ වගේ එකක් හරියට කළමනාකරණය කරන්න බෑ මට HR කෙනෙක් නැතුව. කැබිනට් එක අනුමත කරා මට. කැබිනට් එක අනුමත කරාම මම HR ක්වොලිෆයිඩ් වෙනම එක්කෙනෙක්ව බාර දුන්නා. එයා ඔක්කොම කතා කරලා මං කිව්වා 2025 වෙනකන් මට හදලා දෙන්න අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක් ඉඳලා අනිත් ඔක්කොම වෛද්‍යවරු වෙනකම්.
ඒ කට්ටිය හදලා දුන්නාට පස්සේ මම PGIM එක කැතේවලා. එතකොට ඊට මාචාර්ය ජනක. එයයි ඒවයි බෝඩ් ඔෆ් ස්ටඩීස් හැම විෂයෙම බෝඩ් ඔෆ් ස්ටඩීස් ඔක්කොම ගෙනාවා චයාමල්ලා. ගැහැලා මං කිව්වා මේ දෙක මෙච්චරයි. මට ඔයගොල්ලෝ මේ ට්‍රේන් කරන ගාන මදි. මේ ගානට වඩා දෙගුණයක් ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඔබතුමාලා. එහෙම නැති වුණොත් ලංකාවට වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු නැති වෙනවා. එහෙම නැත්තම් ඔයගොල්ලෝ මට එකඟ වෙන්නේ නැත්තම් මම විශේෂඥ විදේශ වෛද්‍යවරු ගේනවා විශේෂඥයෝ. ගැහැලා මටගේ ක්‍රියාපටි පාටි ඔයගොල්ලන් ආරක්ෂා කිරීම නෙවෙයි මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම. ඒ නිසා මම මේක කරන්න තීදු වෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ තීන්දුවක් මට දෙන්න. ඒගොල්ලෝ ඔක්කොම කිව්වා අනේ සර් මෙච්චර කල් අපිට එහෙම දැනුම් දීමක් කළා නැහැ. සෞඛ්‍යම අපි හිතුවා වැඩි කියලා අපි කරන්නේ. දැන් හෙට ඉඳලා අපි මේක කරන්න කියලා. ඒගොල්ලෝ එකඟ වුණා. ඒ විදිහට ට්‍රේන් කරා. ඒ එදා අපි ප්ලෑන් කරේ 2025ට 2016 දී. අවුරුදු 9කට ඉස්සර. ඔබ දැන් මේ මොනවත්ක්වත් නැතුව මේ යන වෙලාවේ හරිද මෙච්චර දැන් අපේ ඉන්නවා කීයද 4429ක් ඉන්න ඕනේ තැන ස්පෙෂලිස්ට්ලා. දැන් මේ 60 අවුරුද්දේ මේව කරා නම් 1720ට බහිනවා. දැන් හතර උනාලාද ඉතින්? දැන් හાર્ට් ස්පෙෂලිස්ට්ලා ඉන්නවා කාඩර් එක 27ක්. හොඳයි 27යි කාඩර් එක. කාඩර් එක 27 වුණාම මොකද්ද වෙන්නේ කාඩර් එක 27යි හැබැයි ඉන්නේ 18යි. දැන් මේව ඔක්කොම ඩොට දැම්මාම තියෙන්නේ 10යි ඉතුරු වෙන්නේ ලංකාවට. 60 කරා නම් ඔය 60 මේව කරා නම්. හොඳයි. එතකොට මේ 10 විතරයි ඉතුරු වෙන්නේ. මේ 10 හිටියාම එතකොට ලංකාවේ හොස්පිටල්ස් පහක් තියෙනවා හાર્ට් සර්ජරි කරන්න. ඒ පහෙත් තියෙනවා යුනිට්ස් 20ක්. යුනිට් ඒ කියන්නේ යුනිට්ස් 20වත් දුවන්න බෑ. ඔන්න තත්ත්වය. මේවා එකක්වත් ගාණක් නැහැ. හරි. දැන් හැමතිවරයට පැත්තක තියන්නකෝ මං කියන්නේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් කියන්නේ මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් කරපුවා. මං එදා ඇහුවා. තමුන්නාසල මොනවද කරේ මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන්? මං කිව්වා හැමතිවරයා සියලු විෂය දැනගන්න ඕනේ නැහැ. ඒකට තමයි තමුන්නාසල ඉන්නේ. තමුන්නාසල මොනවද කරන්නේ? මෙඩිසින් දන්නව ඇඩ්මිනිස්ට්‍රේෂන් දන්නව. කාගෙන් දැව්වේ ඒක? පොතේ හැටියට. කාගෙන් දැව්වේ මතුවා? අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. සෞඛ්‍ය දර්ශන. ඔව්. ඉතින් ඒකනේ ඇත්ත. හරි. දැන් මේ බලන්න ඇමතිවරයා කියන 190යි මේ මාත්‍රාව 190ක් මේ මේ නිසා මෙතුමගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙන වැදගත් ප්‍රශ්නයක්. මේ මන්ත්‍රීතුමා දැන් හරි ඔක්කොම වෙලා ඉවරයි අපි හිතමු දැන් ඔබ කිව්වා කඩා වැටෙනමින් නෙවෙයි වැටිලා තියෙන්නේ කියලා. ඔබ කලින් වතාවේ කිව්වා. කඩාගෙන වැටිලා නෙවෙයි මේක මහා ඛේදවාචකයක්. හරි ඛේදවාචක. දැන් මේ ඛේදවාචකයේ අවස්ථාවේ රාජි සේනාරත්නට මේ වක්කින් බාර දුන්නොත් ඛේදවාචක වුණත් එමුතුමා මේ ගොඩ ගන්න එපා. පක්ෂයක මම ඉන්නේ තව පිළක එතකොට ඒ විතරක් නෙවෙයි රටේ දේශපාලන මට ලැබුණොත් මට ලැබුණොත් විශේෂයෙන්ම පළවෙනි එක තමයි ඖෂධ වලින් මේ ඇති වෙන ඛේදවාචකය. මේක තමයි විශාලම ප්‍රශ්නය. මොකද දැන් මේකේ තොග ගෙනහැල්ලා දාලා තව මාස ගණනාවක් මේ තොග තියෙනවනේ. දැන් මට ආවයි කියලා හෙට එකපාරට මේ ටික නවත්තලා හෙට ඖෂධ ගේන්න බෑ. ඒ කියන්නේ මම එතකොට බැරි විදියට ගේන්නේ. ඔබට ඒ බැච් එක ෂුවර් නැත්තම් ඒකෙන් තව මිනිස්සු මැරණ එක නෙවෙයි. නෑ මෙහෙමනේ දැන් මේ බැච් එක අහුවෙන්නේ මොකක් හරි වෙලානේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හරි නමුත් ඔබට සැකයි නේ බැච් එක ගැන. නෑ එතකොට අපිට පුළුවන් ඒ ටික ඒ සමාගමේ ඉගෙන ආපු ඔක්කොම ටික අයින් කරන්න. ඒ ටික කරන්නේ. ඒකෙන් මරුණට පස්සේනේ බැච් එක අයින් කරන්නේ. තවම කොහොමද දන්නේ කිසිම ප්‍රශ්නයක් නැති දැන් එක එක දවසට අහුවෙන්නේ චමුදිත එක එක සමාගම්. දැන් ඔබම කිව්වා ඩීජී සෞඛ්‍ය සේවා කිව්වා අර බැච් එක සෙෆ්ලිසික්සෝන් අයින් කරන්නේ නැහැ කිව්වා. කියලා පැය දෙකක් යනකොට ඒක අයින් කරන්න සිද්ධ වුණා. ඒක මිනිස්සු මරුණට පස්සේ අයින් කරන්නේ. මම හිටියා නම් ඕවා එක මම මේව කරා නම් මම ඒක ඒවට ඉඩ දෙන්නේ නැහැ. හරි දැන් කඳුකගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දැන් ඔබතුමා කළා මම එහෙමනම් මම ඒ විශේෂයෙන්ම සමාගමට මම පැහැදිලිවම මේ 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 මේව කළා බ්ලැක් ලිස්ට් කළා ක්‍රියාමාර්ග ගන්නවා. මගේ කාලේ තියුණා නම් ඇත්තටම ඔයගොල්ලෝ එහෙම ඔය බයක් සැකක් නැතුව ගේන්නේ නැවුවා. දන්නවා කෙලිම බ්ලැක් ලිස්ට් වෙනවා කියලා. ඔබේ කාලේ ගැන නෙමෙයි අහන්නේ. දැන් ඔබ ඉන්නේ හදන කාලේ ගැන ඉස්සරහා. දැන් මෙතන මේ සිදුවෙලානේ. මේ සියලු ඛේදවාචකයේ එකම ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ඔක්කොම විසඳ කර දැයිම. ඖෂධ හිඟියත් මම ඉවර කරන්නම්. හොඳද? ලංකාවේ දැන් හදාගන්න බැරි ගොඩනැගිලිත් මම හදන්නම්. ඔය ගන්න බෑයි කියන මේ කට්ටියවත් ඔක්කොම මේ ට්‍රේනින්ුත් මම පටන් අරගෙන. ඔස්තර රට නවත්තන්න බෑ. මොකද භාණ්ඩාගාරය කියන්නේ අවශ්‍ය මුදල් දෙනවා. අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. හරිද? ඒක තමයි. මේ මුදල් දැන් ඔන්න ඔබතුමාට මම කියන්නම්කෝ. දැන් මම පළවෙනි අවුරුද්දේ ස්ටෙන් දුන්නා නිකන්. ඈ අක්ෂිකාච දුන්නා නිකන්. හියරින් එක අර තියුනේ පොල් කෑලි වගේ අයින් කළා මං කිව්වා සල්ලි කාර්යෝ දාන එකම දුප්පත් මිනිස්සුන්ට දෙන්න.
වෛද්‍ය විද්‍යාව අපි ඉගෙන ගත්තේ නැහැනේ දුප්පත් එකාට එක ප්‍රතිකාරයයි පොහොසත් එකාට තව ප්‍රතිකාරයක් මං කව දෙන්න ඒක 125,000යි ඒව තමයි අපි දුන්නේ අපි දුප්ප අර ඉස්සර මොකද අර පොල් කෑල්ල දාගෙන යනකොට බස් එකක් නැක් ගාව ඔක්කොම දන්නවා මේ බීර් එකේ කියලා එහෙමනේ කොළපම් කරන්නේ එතකොට අර කස්තර දාගත්තාම කවුරුවක්වත් දන්න ඒ වගේ ඒවා අපි කරා එතකොට මේ ඔක්කොම මම පළවෙනි අවුරුද්දේ නිකන් මේව දෙන්න ගත්තේ පළවෙනි අවුරුදු දෙකක් දුන්නේ මගේ ඇලෝකේෂන් එකේ මට වෙන් කළා අලුතෙන් වෙන් කරපු සල්ලි නෙවෙයි කොහොමද මං කරේ ට්‍රක්සුමාබ් එක 280,000 95,000ට බහිනවා හරිද ලක්ෂ 3 මාරේ ස්ටෙන්ට් එක 150,000ට බහිනවා ලක්ෂ රුපියල් 66,000 අක්ෂිකාචේ රුපියල් 16,000ට බස්සනවා බෙහෙත් බෙහෙත් වලට බෙහෙත් බිව්ව අවුරුද්දකට මගේ මං එනකොට සෙනග ලංකාවේ ජනතාව බිව්ව බෙහෙත් වල වටිනාකම තමයි අවුරුද්දකට මිලියන 14,000යි බිලියන 14යි මිලියන 14,000යි මම මේ ඖෂධ මිල පාලනය කරාම පළවෙනි 48 ඒක අඩු වුණා මිලියන 4,000කට හරිද 10,000කටව නැති වුණත් 9,900 ගානකට අඩු වුණා 10,000කට අපි කියමුකෝ ඒ අඩු වෙන්නේ අඩු වුණේ බෙහෙත් බීම වැඩි වෙලා උදාහරණේ පැනඩෝල් පැනඩෝල් එක කාඩ් එක රුපියල් 35ට ගන්න කාලේ පැනඩෝල් බිව්වේ අවුරුද්දකට මම එන්නේ ඉස්සෙල්ලා අවුරුද්දේ මිලියන 27යි මම ඒ කාඩ් එක රුපියල් 13 කරපු වෙලාවේ 13 කරාම ඒගොල්ලන්ගේ පැනඩෝල් බිව මිලියන 52ක් මං GSK සමාගම් මාත් එක ගෝරියට ආවනේ ඔක අඩු කරා මං පස්සේ කිව්වා දැන් ඔයගොල්ලන්ගේ මාකටිං කවුද කරන්නේ ඔයා නෙවෙයිනේ මාකටිං කරලා තියෙන්නේ මමනේ දැන් ඔයගොල්ලන්ගේ ප්‍රින්සිපල්ලා හිතන්නේ ලෝකේ ෂා මාර ප්‍රෝග්‍රෑම් යන්නේ හා මිලියන 27ක් වැඩි පෙත්ත දැන් මිලියන 52ක් ඔක්කොම ඔයගොල්ලන් ක්‍රෙඩිට් දැන් මම මගේ නීතිය හින්දා නේ ඔක උනේ කියලා විදිහට අපි ඒ සල්ලි විතුරු කරලා තමයි අර මොකද මුල් නේ ඔබට මේක ලැබුණොත් කොච්චර කාලයක් යනවද මේක එහෙම කාලයක් යන්නේ නෑ මම කියන්නේ නෑ මේ අර තියුණ තත්වෙට එක මේ මාසෙන් දෙකෙන් ගේනවා කියන්නේ අපිට නමුත් මම ඔය නැවතිලා තියෙන සියලුම වඩා වැටීමක් තියෙන්නේ නෑ ඔබ දන්නවා සියලුම නැවතිලා තියෙන වැඩ මම ආරම්භ කරනවා ආරම්භකදක නෙමෙයි නිශ්චිත කියන්න බෙහෙත් නැති එකට හිඟේට උත්තරයක් දීලා මිනිස්සු මැරෙන එක නවත්තලා දොස්තරු රටේන එක නවත්තලා එයා යන්නේ බදු ප්‍රශ්න මේවත් එක්කනේ වෛද්‍යරුන්ගේ අනාගතය හදලා හරි හරි මේකේ වැඩ ක්‍රම වේදයක් තියෙනවා වෛද්‍යරයන් නෑ කොච්චර කාලයක් ඔබට ඕනද කියන්නේ වෛද්‍යරයන් නෑ දැන් කොච්චර කාලයක් ඕනද මේ ප්‍රශ්නේ වෛද්‍යවරු රට යන එක නවත්ත ගන්න පුළුවන් මට ඇවිල්ලා මාසයක් තාමාරක් යනවා හරිද බෙහෙත් හිඟේ මම නවත්තනවා මාසයකමාරක් මිනිස්සු මැරෙන එක බාල බෙහෙත් වලින් මිනිස්සු මැරෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ ප්‍රශ්නේ මොකද දන්නවද දැන් මට ආපු හැටියේ ඊට පස්සේ ඉඳලා අලුත් ඖෂධ ගේන්න බෑනේ දැන් මේ ගෙනහලා තියෙන ඖෂධ වල අපි දන්නේ නැහැ මේ දැන් රෙජිස්ට්‍රේ ලියාපදිංචියක් නැති ඖෂධන ගෙනහලා තියෙන චමුදිත ඉතින් ඒ ඖෂධ තව කොච්චරක් කොහේ මේ 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 මේවයි බැචර් සබ්සිඩ් ගහලා දන්නේ නැහැ. ඇයි කම්පියුටර් එක නැද්ද මේ 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 කොහරද බැච් වල ගියේ මේ මේ යාපදිය තියෙනවා. නමුත් ඒවැ නරකේවා මොනවද කියලා දන්නේ කොහොමද? මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එකේ තියෙන බෑ. මෙඩිකල් සප්ලයිස් ඩිවිෂන් එකේ තියෙන්න ඕනේ. නෑ ඒ තියුණට ඒක ඒකේ தત્ත්වය තේරෙන්නේ නැහනේ. දැන් ඔබතුමා නෑ ඒ බැච් එකේ ක්වොලිටි ෆේලියර් එකක් එනවා නා. ආ ඒව ඔක්කොම අයින් කර දැයි. ඒක හරි. දැන් අනිත් ඒවා ඔව් विशाल गाना गेनल අපේ හිටපු සෞඛ්‍ය මාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත් මහතා සමග සාකච්ඡා කරමින් ඉන්නේ අපි අද සලකුණේ අවසන් කොටසටම විරාමයක් ගමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. අපි අවසන් විනාඩි කිහිපයේ සිටින්නේ වෛද්‍ය රාජිත සේනාරත් මහතාත් සමග. ඇත්තටම ඒ දවස්වල ලොකුම කතා බහ ඇතුනේ ඔබ ඔබ දැන් සජිවෙත් නෑ ඒ කියන්නේ සජිවේ රැස්වීම වලටත් නෑ මේ දිනෙත් නෑ ගෲප් මීටින් එකෙත් නෑ ඔන්න අද කාලෙකට පස්සේ ගියාලු ගෲප් මීටින් ගියාලු මෙතුමා කාලෙකට පස්සේ ගිහිල්ලා තියෙනවා ගෲප් මීටින් කලින් එකටත් ගියාලු හොඳ ප්‍රතිචාරයක් තිබුණාද ඔව් කොහෙත් නෑ ඒ නිසා මාව පාලනය කරන්නත් බෑ කිව්වා පක්ෂ මූලස්ථානයේදී රැස්වීමත් තියෙනකෝ මට මේ එක එකට ඕන විදිහට මම කතා කරන්නෙත් නෑ කිව්වා ඈ දැන් සෞඛ්‍ය අමතිකම එහෙනුත් නෑ රාජිත ඉන්නේ ගන්ධබ්බ අවස්ථාවකද එහෙත් නෑ මෙහෙත් නෑ මොකද්ද රාජිතට වෙලා තියෙන්නේ චමුත ඔකට පොඩි කාලේ එකතු කරන්න මට උත්තර දෙන්න කලින් ඔබතුමාට මේ එහෙත් නෑ මෙහෙත් නෑ මේ සජබේ ඡායා කැබිනට් එකේ සෞඛ්‍ය අමාත්‍යකවක් නැති වෙලා ගිලා ආරංචිය. කෝගේ සජබේ?
නෑ මට ඔය තනතුරු නෑ තියෙන නැති වෙන එක කිසි දවසක මම දේශපාලනය කළ නෑ තන බලයකටවත් ධනයකටවත් හරිද අපි වමෙන් යාවේ ඇත්ත කතා කරොත් අපේ ඔරිජින් එක වමේ අපි ඒ කාලේ පාර්ලිමේන්තු වෙන්නවත් උවමනාවක් තිබුණ නෑ පස්සේ ඉතින් වම කඩාගෙන වැටෙනකොට තමයි එක එක ඒ වැයින් ඉවත් වෙලා ආවේ දැන් මෙහෙමයි දැන් මම කොයි පක්ෂෙ හිටියත් මම පුළුවන් විදියට මං මගේ මත ප්‍රකාශ කරා ඒ මත බොහෝ වෙලාවට නායකින්ට රුස්සන මත නෙවෙයි මම ඒ කාලේ මේ ජනාධිපති මෛත්‍රීපාලත් එක්ක සමාලෝචනයට ගැටෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක මේ වෙනවා මම එහෙම අහගෙන හිටියේ නැහැ නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක හොඳක් තියුනේ ඔහු ඒක දන්නවා ඒකින්ද ඔහු මේ වෙන්නේ සජිත් එක දන්නේ නැහැ නෑ නෑ එතුමා වුණත් අපරාධ කියන්න බෑ බොහොම හොඳට මේව කරගෙන ඉන්නවා ඒව ඔක්කොම ඉඩ දීලා මේව කරන බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව මේ සජිත් ප්‍රේමදාස මහතා හොඳ මිනිසෙක් හරි ඉතින් වැඩේ තියෙන්නේ දැන් මෙහෙමයි දැන් අපි කාලයක් අපි අවුරුදු 30ක් පොල් ගෑවේ නෑනේ අපි මේ රටේ දුක් විඳලා ඒ කියන්නේ බෝම්බ දෙසරයක් කාලා බෝම්බ කෑලි තුනක් ඇඟේ තියාගෙන වෙඩි තියපු ඒවයි යාන්තම් විනූලෙන් බේරිලා හොඳේ බැටන් චාර්ජ් කාලා කඳුළු කෑස් තොංගානේ කාලා දෙපැත්තෙම UNP එකේ කඳුළු කෑසුත් ගෑවා චන්ද්‍රිකාගේවත් කාලා ඔය ඔක්කොම කළා අපි අපි ඇවිල්ලා තියෙන්නේ මේ හවට ගියවට නෙවෙයි නෑ ඇත්තටම ඔබ එනවට කැමති නැත්තේ කවුද විරුද්ධ කවුද පොහට්ටුවේ මොකද එහෙම එකක් නෑ එහෙනම් පොහට්ටුවේ තියෙන්නේ මේ පුදුලි කරා දැන් ඔන්න ගියා මෙන්න ගියා වගේ රාජකාරී තියෙන්නේ ඔව් ඒකයි මම කිව්ව ප්‍රශ්නේ එකනේ දැන් කාලයක් තිස්සේ බලවලු දුන්නේ තාම ලක් වෙනවනේ අපි යෝජනා කරා සියලුම පක්ෂ එක්කව ගල්ලා එක වැඩපිළිවෙලකට යන්න මොකද මේ රට වැටලා තියෙන තැනින් දැන් මේ මතේමනේ මං හිතේ 2005 2007 2007 එදා තිබුණ අර්බුදයේ රටේ විසා දැවන්තම ඓතිහාසික අර්බුදයක් නෑ ආවේ මම යුද්ධයට විරුද්ධයි මම යුද විරෝධියෙක් හරිද මං කැමති නෑ යුද්ධ වලට නමුත් මහින්ද රාජපක්ෂ යුද්ධයට ගියානේ දැන් යුද්ධයට ගියාම මොකද්ද තියෙන්නේ දෙකෙන් එකයිනේ එක්කෝ මහින්ද දිනනවා දිනලා රට බේර ගන්නවා නැත්නම් ප්‍රභාකරන් දිනනවා දිනලා රටෙන් කෑල්ලක් ගහලා බෝඩර් එක දාලා එදා ඉඳලා දිගටම මේ ඒ සීමාවේ දේශ සීමා අරගල ඕකනේ එතකොට මම අපි මම තීන්දුව කරා පැහැදිලිවම යුද්ධ විරුද්ධ වුණත් දැන් යුද්ධය ඇවිල්ලා තියෙන්නේ බොරුවට යුද විරෝධී කතා කතා කරලා වැඩක් නැහැ යුද්ධය ඇවිල්ලා ඉලපතට දැන් කොයි පැත්තටද යන්නේ මෙතෙන්ට ඒකින්ද යන්න ඕනේ ඒ වගේ ඔක අපි 17 දෙනෙක් කරුයයිසරි මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ගියා ගිහිල්ලා අපි යුද්ධය ඉවර කරානේ නිකන් හිටියේ නැහනේ තොප්පි කළ දිනපු දවසෙත් රටේ මේ මේ ලංකාවේ මිනිසුන් ඇමතිුවේ මහින්ද රාජපක්ෂ නෙවෙයි මම දැන් ඔබේ ඔබේ ගමන්ට ප්‍රශ්නලා තියෙන මොකද්ද කියලා කියන අපිට ලෝක කාලයක් නෑ දැන් මට කිසි ප්‍රශ්නයක් නෑ ඔබට ප්‍රශ්නයක් නෑ නේද මට ප්‍රශ්නයක් තියුණාට මට කිසිම ප්‍රශ්නයක් නෑ මම මගේ දේශපාලනය මම ගමන මේ වෙලාවෙත් මම චමුදිත මම කතා කරන්නේ මම දේශපාලනයට ආවේ වෛද්‍ය වෘත්තියත් අයින් කරලා හොඳේ එතකොට මගේ පුද්ගලික සායනයත් වහලා මට තියුණ හොඳම ව්‍යාපාරමය ආයතනයත් වහලා මම දේශපාලනයට ආවේ මන්ත්‍රී පඩියට විතරක් සීමා කළා මම මේ එක එක තැන්වල ගිහිල්ලා රත්යදු වෙලා රස්සාවක් නැතුව ඉඳලා කන්න නැතුව ඉඳලා ආපු මිනිහෙක් නෙවෙයි මේ සියලු කැපකිරීම් කළා මගේ තාත්තත් වෛද්‍යවරයෙක් මගේ භාර්යාව විශේෂඥ වෛද්‍යවරයෙක් මගේ අම්මගේ මල්ලිත් වෛද්‍යවරයෙක් මේවා ඔක්කොම දාලා ඒගොල්ලන්ගෙනුත් බැනුම් අහගෙන මම මෙතෙන්ට ඇවිල්ලා ආපු ගමනක් තියෙනවානේ ඒ ආවේ ගමන මේ රටටත් මේ අපේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට මොනවාරි දෙයක් කරන්න ඕනේ අපේ ජීවිත කාලය කියලානේ අපි කාලා බීලා හිටියම් අදි කියලානේ ඕකනේ දේශපාලනේ අදත් මගේ දේශපාලනේ එතකොට එතෙන්දී පක්ෂ නෙවෙයි මට වැදගත් නෑ ඔබේ ගමන නතර වුණේ අපි අහන්නේ ඒක ඔබේ ගමන ඔබේ පෝට්ටුවට එහා මේ ගමන හිටියේ කොහෙද මට පෝට්ටුව යන ගමනක් නෙවෙයි වෙන්නේ මම රනිල් වික්‍රමසිංහ මෙතෙන්ට ඉදිරිපත් කරන මේ වැඩපිළිවෙලට මං කෙලිම සහයෝග දුන්නා ඒකනේ දැන් අද ඒක ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා දැන් හැමෝම කිව්වා ඔය මහා ලොකු කට්ටිය කිව්වා ගිය මේ මොනවද මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් ඔය හම්බ වෙන්නේ නැහැ අයියේ. ඔය හර්ෂල ගන්න කියන්නේ මං කවුරු හරි ඒක බලාගන්න ඉතින් ඔබතුමා මධ්‍යවේදීන් දන්නවනේ මට වඩා හොඳට. කවුද කිව්වේ කියලා. එතකොට කිව්වා දෙසැම්බර් වෙනකන්. මං කිව්වා නෑ ම IMF එනෝ. ඒවා එන්නේ එකක්වත් ඔය ආර්ථික කතාවලින් නෙවෙයි ඔය දේශපාලන කරුණෝ. දැන් ඇවිල්ලා තියෙනවා කවුද? යා මේ ඒ කාලේ JR බැන්න යංගිඩිකී කියලා. ඒ කාලේ. දැන් අපිට ඕනේ යංගිඩිකී කෙනෙක්. ඒ දැන් ඒ කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. වැඩේ කරනවා. එහෙම තමයි රට කොට දාන්නේ දැන් ඕනේ යංගිඩි කියන්නේ දැන් ඔබතුමා ඇයි මොකද දැන් මේ කාරණේ දිගින් දිගටම කතා කරන්නේ තේරුම් ගන්න නැහැ දැන් කාලයක් තිස්සේ රාජිත අධ්‍යයයි ඔන්නේයි මෙන්නේයි සෞඛ්‍ය අපතිකම ගනි අපි පුණු පුර ඒ කාරණේ නතර වෙලා තියෙන ඔබ තීරණයක් අරගෙනද යන්නේ නැතුව ඉන්නේ එහෙම නැත්නම් ආණ්ඩු පාර්ශවයෙන් නෑ ඔබතුමාව ගන්නෙ නැද්ද ආණ්ඩු පාර්ශවයත් මම අද වෙනතුරුත් ජන අගමැතිතුමත් එක්ක ඒව කතා කරලා නැහැ
फाइट कर අනිත් කට්ටිය ඒගොල්ලෝ ෆයිට් එක හරියනවයි කියලා තේරුනාම ඒකත් එක්ක එනවා. එහෙමද? ඒගොල්ලෝ හැමෝම ෆයිට් කරන්නේ. දැන් රාජිතගේ මතයට ගෲප් එක ඇතුලේ කවුරුත් මනේ රාජිත තනි වෙලානේ ඉන්නේ. ඒ ඔබතුමාලා හිතන හැටිනේ. ඇයි ඔබතුමාලා හිතන හැටිනේ? ඔබ දැන් දේශපාලනේ මොනවද කරන්නේ? සජබෙත් නැහැ. පොහොට්ටුවෙත් නැහැ. අමාත්‍යවරුනේත් නැහැ. එක පාට ඔබතුමා සජබෙත් දැන් ඔබතුමාලා හිතන්නේ දේශපාලනේ කියන්නේ පක්ෂයක නිලයක් අරගෙන පක්ෂයක නිලයේ තියනවා. ඒක නෙවෙයි වැදගත්කම. ඔය දේශපාලනේ නෙවෙයි. දැන් අරගලෙන් මේ තරුණය කිව්වේ මේ දේශපාලනය කරන්නද මේ සම්ප්‍රදායික දේශපාලනයට නෑනේ දැන් අදත් මම දන්නවා මේ දිනෙත් නෑ කොහෙවත් නෑනේ ඔබ ඔබතුමා මම දන්නවා මේකේ මේකෙදි ඔව් අපි වැඩපිළිවෙලක් කරගෙන යන හොඳට වෙනම දේශපාලන ප්‍රවාහය සියලුම ජාතික ව්‍යාපාරයක් හැදීම සඳහා අපි ක්‍රියා කරනවා ඒක අපි මේ ඔක්කොම කාගේ නායකත්වෙන්ද කළා මේ සියලුම පක්ෂ එකට කො කාගේ නායකත්වෙන්ද ජාතික ව්‍යාපාරය කරන්නේ වැදගත් කාරණයක් ඔබතුමා කිව්වේ මෙතන ඉඳලා ඔක්කොම අපි ඒකට අවශ්‍ය පුද්ගලයෝ ඔක්කොම ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ පොඩි පොඩි කියන රාජිතගේ ජාතික ව්‍යාපාරයක් අලුතෙන් ඒකද කතාව බලන්නකෝ එනකොට මොකද වෙන්නේ දැන් ඔබ ඔබ දැන් ආරාධන කරන සියලුම කට්ටිය මෛත්‍රීපාල සිරිසේන ගෙනාවා වගේ 2015 පන්නේ එකක් ඊළඟ අවුරුද්දේ තව කෙනෙක් ගෙනද හදන්නේ පොදු අපේක්ෂකෙක් මොකද්ද ඊළඟ අවුරුද්දේ පොදු අපේක්ෂකෙක් ගෙනද හදන්නේ අපි බලනවා අපි බලනවා මෙහෙමයි පොදු අපේක්ෂකයෙක් කියලා පොඩි කවුද රාජිත ගෙන පොදු අපේක්ෂකයා කවුද ඒක දැම්ම කියන්න ඕනේ නැහැ නේද? එදාට බලද්දි මිනිස්සු පිළිගන්නේ නැහැ. තෝරගෙන ඉවරයි. තෝරගෙන ඉවරයි. නෑ එහෙම එකක් නෑ. ඒව ගැන අපි කතා කරලා නෑ. අපි කොහොම සියලුම මේ අරගලේ තේමාවන් ගන්න ඕනේ. අරගෙන අපි ලොකු සාකච්ඡාවක් අපි මේව එකක් කරගෙන යනවා. දැන් පටන් අරන් තියෙනවා. අපි වෙනලා මේ තියෙන මේ අරගලයට පස්සේ මේ රටේ සියලුම මත වෙනස් වුණා. ජන සමාජය වෙනස් වුණා. ඒකින්ද තමයි අද ඔක්කොම ඔය සංගණනවලදී දේශපාලන පක්ෂ පිළිබඳව තියෙන්නේ මේ අන්තිම මේ වෙකේ සතියකට වරක් කරන මේ වලදී කරන්නේ මොකද්ද ඒගොල්ල පෙන්නලා තියෙන 153ක් විතර තවම ඉන්නේ කිසිම තීන්දුවක් නැහැ මේ එකම පක්ෂයක් එක්කවත් නැහැ ඒකෙන් මම දැක්කා ජනාධිපතිතුමත් ඕක කියලා තියෙනවා 150කට වැඩි පිරිසක් ඉන්නේ පක්ෂ නැතුව මේක හොඳට වටා ගන්න හැම දේශපාලන පක්ෂේම මම දැන් ඔය අපේ පක්ෂෙත් ප්‍රධානින් එක මම ඕක කිව්වා ඒගොල්ලොත් කියනවා ඒක ඇත්ත ඒක ඒගොල්ලොත් පිළිගන්නවා ඒගොල්ලොත් පිළිගන්නවා මේකට එකතු වීමක් තියෙන්න ඕනේ කියලා හරිද ඉතින් එතකොට මේ මතය දරනවා හැමෝම මේ මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම කලින්ම මෙන්නේ ජනාධිපතිවරණයක්ද මම හිතන විදිහට එන්නේ පළවෙනියම ජනාධිපති ඒක කලින් එන්නේ යෝජනාවක් ඉදිරිපත් කළා කලින් තියයි එතුමා මේ වැඩ පෙන්නලා එතුමා තමයි අපේක්ෂකයා ඈ ජනාධිපතිතුමාද අපේක්ෂකයා වෙන්නේ කොහොමද එතුමා එනවනේ එතුමා එන්නේ රාජිත හිටගන්නේ අර පොදු අපේක්ෂකයා ගේන ආදන කෙනත් එක්කද නැත්නම් ඔබම තරම් කරනවද කොහොම එක්කව කරලා අපි බලමු කොහොමද අන්තිම මට අපිට පේන විදිහට ඔබ තරම් ඔබ එන්න හදනවා වගේ මේ දැන් මෙච්චර කාලෙ එක එක්කෙනා ඉතින් මම එන්න හදුවරයි ඕම ඉන්නකෝ දැන් මට කීසරයක් මම මාව පාර්ලිමේන්තුවට එන්න හැදුවේ කවුද ඔසී අබේගුණසේකර ප්‍රසිද්ධ මේ යෝජනා කරේ 1991 දී ඒතොර ලංකාදීපේ දැම්මා එසපෙන් මැති සභේට රාජිත කියලා මම කවුද ප්‍රතික්ෂේප කරේ මම මං කව මට මම නෙවෙයි ජාතික නායකයෙක් ගේන්න ඕනේ කියලා චන්ද්‍රිකාව. හරි? ඒ 91 දී. පාර්ලිමේන්තුවේ එන්න තිබුණ chance එක මේව කරගත්ත මං ඒ වෙලාවේ. එතකොට 2015 දී 2015 දී රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ආන රනිල් වික්‍රමසිංහ මහත්මයා කරු ජයසූරියගේ කතාව ඉවරුණාට පස්සේ කිව්වේ කවුරුවක් අත් ඕනේ නැහැ රාජිත ඔයා එන්න. ඔයාට සියලුම සුළු ජාතීන්ගේ ඡන්ද හම්බ වෙනවා. ශ්‍රී ලංකා සහ UNP දෙපැත්තම ඡන්ද වලට ලැබෙනවා. මං කිව්වා සර් මට මේ ඩිස්ත්‍රික්කේ දුවන්න සල්ලි නැතුව තියෙද්දි කොහමද රටක් දුවන්නේ කියලා. නෑ ඒ ඔක්කොම මම බලා ගන්නම් කිව්වා. මුළු පක්ෂයම ඔයා වෙනුවෙන් කරනවා. මොකද ඔයා ඉතිහාසෙ මට කළ තියෙන උදව් වෙනුවෙන් මමත් ඔයාට මේ සැරේ ඔක්කොම මම අරගෙනම කරනවා කිව්වා. ඒ වෙලාවේ තමයි මං කිව්වේ නෑ පොඩ්ඩක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් ගන්න පුළුවන් අපි එක්කෙනෙක් බලමු. මට පැය 48ක් දෙන්න කියලා තමයි
ගිල එතුමාට කතා කරේ මෛත්‍රීපාල සිරිසේනාව ගැන. හරි. එහෙම අපිට ලැබුණ chance එක තමයි අපි දුන්නේ. හරි. බොහොම ප්‍රසිද්ධ දේශපාලන වැඩපිළිවෙල වෙන්නේ. ඒ කියන්නේ අපි තාමත් හිටපු ඒක සාර්ථක වුණා නම් හිටපු සෞඛ්‍යමත් අලුත් සෞඛ්‍යමත් වශයෙන් තාම දිනුරුන් දෙන දවසක් ගැන අපි තාම බලාපොරොත්තු තියා නොගත්තට හොඳයි කියන එකනේ ඔබ නෑ ඕ එතර ඕනේ නෑ මට මේ ඕනම දෙයක් මට රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කත් කතා කරත හැකි සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්කත් කතා කරත හැකි ඒ දෙන්නම දන්නවා මගේ මේ යටි කූට්ටු වැඩ කුහක වැඩ මොකක්වත් නැහැ කියන දේවල් එක එකව තියෙනවා ප්‍රශ්න ඒක හරි ඒක හරි සජිත් එක්ක ප්‍රශ්න තියෙනවා ඒක හරි නෑ නෑ එහෙම නේ එහෙම ප්‍රශ්නයක් නෑ එන මොකක්ද තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ ප්‍රශ්න අපිට තිබිලා තියෙන්නේ ඈ අපිට තිබිලා තියෙන්නේ නෑ ඉතින් මම අර පක්ෂයකටම ගැති වෙලා මේව කරන එක අඩු කළා පුළුවන් තරම් මම මේ ටිකේ මේ අර බලනවා හැම පොදු වැඩපිළිවෙල යන්න යන්න ඒකට පෝසෞඛ්‍ය මාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමග අද සලකුණේ අපි සාකච්ඡා කරේ බොහොම ස්තුතියි ඔබතුමාට අද සලකුණට සහභාගී වීම පිළිබඳව අපි නැවතත් ලබන සඳුදා රාත්‍රී හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නේ සුබ රාත්‍රියක්